ඔව් අපේ පිපිදීම වැඩසටහන තමයි ගෙනෙන්නේ අපි අපේ මේ කාලීන වැඩසටහනකට හැටියට කරන මේ වැඩසටහන අපි ආරම්භයේදී වැඩසටහන සංහිඳියාව අර මුලින්ම කරන වැඩසටහනක් හැටියටම ඔබ වෙත අපි නිර්වචනය කොට පැහැදා දුන්නා. ඒ අවස්ථාවේදී එලිච්ච වශයෙන් ගියේ දැන් පිපිදීම හැටියට මේ අවුරුද්දේ මුල අවස්ථාවේ සිටන් දැන් අපි කතා කරමින් යනවා. දැන් මේ සංහිඳියාව ගෙනෙන්න ජාති නාතර තියෙන සමගිය එකතු කරගන්න යා ක්‍රීමේ හැකියාවක් ඇතිවන පාලමක් ඇති කරන්න අපි ගන්න උත්සාහයක් හැටියට ආර්ථික සමාජීය දේශපාලන මට්ටමින් කරන ව්‍යායාමයක් හැටියට තමයි මට කියන්න පුළුවන්. දැන් මේ අවස්ථාවේදී මම හිතන්නේ අපිට විශේෂයෙන්ම කාලීන මාතෘකාවත් ඇතුල් වෙනවා වරින් වර. මම හිතන්නේ මේ සංහිඳියාවට යම්කිසි බාධාවක් යම්කිසි ප්‍රශ්නයක් ඇති වන විටකදී අපිට මේ ගෙනහැර දක්වා සමාජගත කිරීමෙන් මේට උත්තරයක් ලබා ගන්න හංගාගෙන සිටනවට වඩා උත්තරයක් ලබා ගැනීමේ අරමුණින් තමයි මේ අපේ ප්‍රයත්නය. අපේ මේ ප්‍රයත්නය තුලින් මම හිතන්නේ අද වෙනකොට යම්කිසි විදිහකට මේ පෝෂණයක් වෙලා තියෙනවා කියන්න පුළුවන්. මේ සංහිඳියාව කරා යන ගමන යම්කිසි විදිහකට මේකේ ශක්තිමත් භාවයක් මෙතන රැඳී තියෙනවා කියන එක. දැන් මේ සම්බන්ධයෙන් අපි කතා කරනකොට අපි දැක්කා විටින් විට මේ කරන කාලීන මාතෘකා අතරතුරදී යම් මාතෘකාවන් ආල්දෝලණයකට පත්වෙන අවස්ථාවක් හැටියට යම් දුටුවත් ඒ අවස්ථාව නැතිවීමෙන් මම හිතන්නේ යම් කිසි අගතියක් වීමට තිබුණු අවස්ථාවන් මගහැර ගියාම යාමක් හෝ වැළක්වීමක් මේ වැඩසටහන තුලින් උවාය කියා මට නිසකවම කියන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් මම විශේෂයෙන්ම ඉලක්ක කොට කතා කරනවා නම් ඥානසාර ස්වාමීන් වහන්සේත් සමග කරපු වැඩසටහනක් ගැන අපි කතා කරා. ඒ කතාවෙන් පසුව තවහි ජමාත් ආයතනයේ ඒක අපි හරියටම ගමු. තවහි ජමාත් විසින් කරන ලද සංවිධානය විසින් අපිට ලිපියක් ලියලා තියෙනවා. ඒ ලිපිය අපි ගත්තොත් එහෙම මේ මුස්ලිම් උරුමය රැක ගනිමු කියන එක සංහිඳියාව වෙනුවෙන්ම කතා කරන උත්සාහයක් කියලා මේ ලිපිය බැලුවම අපිට තේරෙනවා. මොකද මේ උත්සාහයක් කියන්නේ මෙතන මේ තියෙන අන්තගාමීන් හෝ වෙනත් කඩාකප්පල් කරන ආකාරයක එවන්නක් සිදු වෙන සංවිධානයක් නොවනක් බවත්, හැබැයි ඒ වුණාට යම් ප්‍රශ්න තියෙනවා නම් මේ කියන්නේ බුද්ධ ධර්මයේ තුල හෝ වෙනත් ආකාරයක ප්‍රශ්නයන් උන් විසින්ුත් වෙබ් අඩවි හරහා මතු කරලා තියෙනවා. ඒකට හේතුවක් වෙලා තියෙනවා. උන් පාදක කරගෙන තියෙන්නේ මේ ඉස්ලාම් ධර්මයේදී යම් යම් ප්‍රශ්න බෞද්ධයා විසින් ඉස්මතු කරපු නිසා උන්ටත් මේ ප්‍රශ්නයන් වලට උත්තර දෙන අතර වාරයේදී බෞද්ධ ආගමයක් සමග සංසන්දනය කිරීම ඔවුන්ට එතන අයිතියක් තියෙනවා කියලා එයා ගෙනහැර දැක්වීමට ඔවුන්ට අවස්ථාවක් ලබා ගත්ත ආකාරයත් ඒ ලබා ගැනීමට උත්සාහ හැටියට අපිට ලියා මේ ලිපියෙන් ඉල්ලා සිටනවා. වේලාවක් මේ සම්බන්ධව සංවාදයක් ඇතිකොට මේ ගැන කතා කරන්නේ කියලා. දැන් මේ මේ ලිපිය ගත්තොත් එහෙම ඔබට කියන්න පුළුවන් මේකේ කියලා තියෙන්නේ 13/4/2014 පස්වරු 2:05 15/4/2014 දින පස්වරු 9:45 විකාශයට පත් කරන ලද පිපිදීම වැඩසටහන අප සංවිධානයේ පිළිබඳවත් එහි ලේකම් වන මා පිළිබඳවත් ශ්‍රී ලංකීය ජනතාවට වැරදි විත්ති රූපයක් ගොඩනැගෙන අයුරින් තොරතුරු කීපයක් ප්‍රකාශයට පත් කරන ලදී. එම වැඩසටහන පිළිබඳව ප්‍රචාරණය කරන අවස්ථාවලදී අදාළ වැඩසටහනේදී මුස්ලිම් උරුමය රැක ගනිමු යන මෑයින් මා විසින් 6/4/2013 වන දින කරන ලද පැයක හා විනාඩි 10ක පමණ දේශනා තත්පර කීපයක් දසුන් පමණක් උපුටාගෙන සිංහල මුස්ලිම් ජනතාව අතර කැළඹිලි සහගත තත්ත්වයක් ඇති කිරීමට වෑයම් දරා තිබෙන බව මනාව පැහැදිලි වේ. මම හිතන්නේ මෙතන අපි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. මේක නෙවෙයි අපේ උත්සාහය සහ ප්‍රයත්නය වී තිබුණේ. මේ සම්බන්ධයෙන් ඇති වූ මේ කැකෑරමින් තිබුණු ප්‍රශ්නයක් හැටියට මේ වෙබ් අඩවි ගැන බොහෝ දෙනෙක් මේ රූප දර්ශනය කොට අපිට විටින් විට කියා තිබුණා මේ සම්බන්ධව මේ ගැන කතා කොට මේ ගැන අදහසක් ලබා ගන්නයි කියලා. මොකද්ද මේ වෙන්නේ මෙවැනි දෙයකට අවස්ථාවක් ඇයි ලබා දීලා තියෙන්නේ, ඇයි මේ මෙවැන්නක් වෙන්නේ? මොකද අපි දන්නවා වෙබ් අඩවියක තියෙනකොට ඕනෑම අවස්ථාවකදී ඕනෑම කෙනෙකුට ඒ ප්‍රවේශ කරගන්න පුළුවන්, ඒ නරඹන්න පුළුවන්. ඉතින් ඒ වෙබ් අඩවියක් කියන්නේ යම්කිසි දෙයක් ඒ කාලය වකවානුවක් නිමිතියක් නැතුව මේ ඕනෑම අවස්ථාවකදී ඕනෑම කාලයක ඕනෑම අවුරුද්දක නරඹිය හැකි දෙයක් හැටියට අපිට කියන්න පුළුවන්. Facebook එක හරහා මේ ගැන දැක්කොත් අද වෙනකොට අපි දකිනවා නීතිමය අතින් උත් ප්‍රශ්න නැගිලා තියෙනවා. මේක මොකද්ද, කවුද මේකට එතකොට වග කිය යුත්තේ, මේ බෙදා හරින්නන් හැටියට මේ වෙබ් අඩවියද, නැතොත් මේකේ කවුද එතකොට මේක නිෂ්පාදනය කරන තැනත්තාද, කවුද මේ වැනි දේවල් වලට වග කිය යුත්තේ කියන එක සම්බන්ධව. දැන් මෙවැන්නක් සම්බන්ධයෙන් තමයි මේක ඇත්තට වගකීමක් ගන්න නෙවෙයි මෙතන කතා කරේ. මෙතන මේක පැහැදිලි කරගැනීමේ අවශ්‍යතාවයක් මන මේ යම් කිසි විදියට විකෘති කර ජාතිවාදී අවිස්සීමේ අරමුණෙන් කරපු එකක් නොවන බව අපි තරයේ කියා සිටිනවා. මොකද මේ කියා සිටින එක තමයි මේ తত্ত্বය මෙවැන්නක් ප්‍රචාරය කරනවා නම් එය අපි එලිපිට ඒක අපි කාටත්
අපිට දැක ගැනීමට නැරඹීමට අවස්ථාවක් ලබා දීමත් ඒක විනිවිද භාවයක් ඇති කර ගැනීමට කරන උත්සාහයක් හැටියට යම් පුද්ගලයන් හෝ සංවිධානයක් පිළිබඳව ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡා චෝදනා එල්ල කරන විටදී අදාළ පාර්ශ්වකරුවන් පිළිතුරු ලබා දිය හැකි ආකාරයෙන් අදාළ පාර්ශ්වකරුවන්ටත් මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වීමට අවස්ථාව ලබා දී තිබිය යුතු යුතුය ඉතින් මේ අවස්ථාව තමයි මම මේ කියන්නේ මෙතන මේ අවස්ථාව ලබා දීමට වඩා අපිට උත්තර දෙන්න වෙලා තියෙන්නේ මොකද මෙතනින් මතුවලා තියෙන යම් ප්‍රශ්නයක් සම්බන්ධව අපේ සිංහල බෞද්ධ ජනතාව අතර මේ පිළිබඳව ප්‍රශ්න එනකොට ඒ ප්‍රශ්නයන් වලට උත්තර දීමක් හැටියට තමයි මේ වැඩසටහන කරන්නේ. එතකොට ප්‍රශ්න ඇති කිරීමකට උත්සාහ නෙවෙයි ඇති වෙලා තියෙන දෙයක් ඒ निराකරණය කිරීමේ උත්සාහයක් හැටියට තමයි කරන දෙයක් හැටියට තමයි කියන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් අපි කියනවා නම් මුස්ලිම් උරුමය රැකගැනීම යන මෑන් මා විසින් කරන ලද දේශනාව බුදුබල සේනාව රාවණා බලකාය සිංහල රාය වැනි ඊනියා ජාතිවාදී සංවිධාන විසින් සුපිරිතුරු ඉස්ලාම් දහමටත් මුස්ලිම් ජනතාවටත් පදනම් විරහිතව හා ද්වේෂ සාගතව සිදු කරන ලද විවේචනයන් සඳහා පිළිතුරු ලබා දීමට පවත්වන ලද දේශනාවකි. එෙහිදී ඉස්ලාම් දේව සංකල්පය වහබිවාදය ජිහාද් සංකල්පය හිජාබ් ක්‍රමය මුස්ලිම් ජනතාව අතර පවතින නිකාය ભેදය මුස්ලිම් ජනතාව මව්බිමට සිදු කළ පරිත්‍යාගය යන ආදී පිළිබඳව විග්‍රහ කරන ලදී. මේ වෙබ් අඩවියෙත් අනිවාර්යයෙන්ම ඔවුන් කරපු කැපවීම මුස්ලිම් ජනතාව ගැන පැහැදිලි කොට තියෙනවා මොහු විසින්. ඒ වගේම මේ වහබ්වාදයක් කියන එක ගැනත් පැහැදිලි කිරීමක් මම හිතන්නේ කරලා තියෙනවා. ඒට වඩා මෙතන වෙලා තියෙන මේ පැහැදිලි කිරීමට වඩා වෙනත් විවේචනයන් ලක් වී තියෙන බුද්ධ ධර්මය ආශ්‍රයෙන් කරලා තියෙන ඇසුරු කරගෙන කරලා තියෙන ප්‍රකාශන සම්බන්ධයෙන් තමයි මේ උත්තර හොයාගෙන අපි යන අවස්ථාවක් හැටියට කියන්න පුළුවන් මේ වැඩසටහන. ඉස්ලාම් දහම් පවසන දේව සංකල්පය හා නිර්මාණවාදී මිත්‍යා දෘෂ්ටික වන බව 5/2/2013 හා 12/2/2013 යන දිනයන්හි මෙම වැඩසටහනෙම බුදුබල සේනාව විසින් පවසනු ලැබිය. ප්‍රසිද්ධ මාධ්‍ය වැඩසටහනක මෙසේ සුපිවිතුරු ඉස්ලාම් දහම් පිළිබඳ විවේචනය කරන විටදී ඒට පිළිතුරු ලබා දීම අපේ පරම යුතුකමකි. අනිවාර්යයෙන්ම මොකද එවැනි එකක් තියෙනවා නම් අපි ඉස්ලාම් ධර්මයේ විශේෂයෙන්ම අගය කරනවා. ඉස්ලාම් ධර්මය ගැන අපි හැම වෙලාවෙම කවදාවත් මං හිතන්නේ විවේචනය කිරීමක් හෝ යම් කිසි විදිහකට හිංසනයක් කිරීමට හෝ කොයිම අවස්ථාවකවත් අපි එහෙම උත්සාහයක් කවදාවත් එහෙම දරලා නැහැ. එබැවින් බෞද්ධ භික්ෂුන් වහන්සේලා නොදන්නා සමයාන්තර කරුණු ගැන කතා කරන්න පෙර තම ආගම දහම් පිළිබඳව මදක් විමසු මැසින් බලන්නේ පවසෙන බුදුදහමේ සඳහන් නැත මිත්‍යා දෘෂ්ටිකත්වයන් පිළිබඳව සඳහන් කළෙමි. ඒ මිත්‍යා දෘෂ්ටිකයන් ඔන්න මේ සඳහන් සම්බන්ධයෙන් තමයි අද වැඩසටහන කරන්න යන්නේ. මෙතන මේ මිත්‍යා දෘෂ්ටිකත්වයේ කුමක්ද කියන එක ගැන අපිට සොයා බලා ගැනීමට මේක අවස්ථාව කර ගැනීම. ඒ සියල්ල සංගවා තෙරුවන් සරණ පැතීම් පිළිබඳව පමණක් ඔබ රූපවාහිනී නාලිකාව ප්‍රදර්ශනය කිරීම සදාචාරාත්මක නොවේ. සිංහල බෞද්ධ ජනතාව අතර පවතින නිකාය ભેදයන් පිළිබඳව සඳහන් කරන විටදී මාංශ අනුභවය පුනරුත්පත්තිය ප්‍රතිමා වන්දනාව පන්සල් ක්‍රම යන ආදී පිළිබඳ බෞද්ධ නිකායන් අතරත් භික්ෂුන් වහන්සේලා අතරත් මතභේද පවතින බව බෞද්ධ පොත්පත් අනුසාරයෙන් සාක්ෂි සාධක සහිතව ඉදිරිපත් කළෙමි. මෙන්න මේ සම්බන්ධවත් ඔහු ඉදිරිපත් කරා. මෙන්න මෙතරම් ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නේ තමයි මේ නිර්මාංශ මාංශ අනුභව කරාය කියන සම්බන්ධයෙන් එතුමා කියන එක හරි. මේ ගැන ප්‍රතිමා වන්දනාව පුනරුත්පත්තිය මාංශ අනුභව කිරීම කියන දේවල් ගැන ඔව් ප්‍රකාශයන් ඔහු කරා. මේ ප්‍රකාශයේ නිවැරදිතාවය අවබෝධ කර ගැනීමට අවස්ථාවක් හැටියටත් මම හිතන්නේ මේ වැඩසටහනේ අවශ්‍යතාවයක් වෙලා තියෙනවා. නැතොත් මේක වැරදි අර්ථකථනයක් වැරදි අර්ථ නිරූපණයක් දීමෙන් මෙතනින් විශාල වශයෙන් අගතියකට පත්විය හැකිය කියන එක සහ විශ්වාසයක් ඇති වී අවස්ථාවකදී විශ්වාසයන් තියෙන ඒ ජනතාව අතර ඒ අවබෝධයෙන්ම විශ්වාසයකට වඩා අවබෝධයක් ඇති වී තියෙන අවස්ථාවකදී මෙවන්න කිරීමෙන් ඇති වෙන පුළුවන් හානිය වළක්වා ගැනීමේ උත්සාහයක් හැටියට අපිට කියා දෙන්න වෙනවා. මේකේ තතු ඉදිරිපත් කරන්න අවස්ථාවක් වී තියෙනවා. මේ සම්බන්ධයෙන් ඔබටත් අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් පසු මම හිතන්නේ මෙතන කතා කරලා තියෙනවා විවාදයකට එන්න කැමති කියන බවත්. ඊට පෙර මේක මම හිතන්නේ අපිට නිර්වචනය කිරීමට අවශ්‍යතාවයක් තියෙනවා. මාංශ අනුභව පිළිබඳව ඉදිරිපත් කරන විටදී කිරිපත්ගොඩ ඥානන්ද හිමි විසින් රචිත නිර්මාංශ ප්‍රශ්නය පිළිබඳ කෘතියේ කලුන්දෑවේ කමලසිරි හිමි විසින් රචිත නිර්මාංශ ආහාර පිළිබඳව බෞද්ධ ස්ථාවරය පිළිබඳව කෘතියේ ගෞතම බුදුන් වහන්සේගේ විසින් මාංශ අනුභව කර තිබෙන බවට සාක්ෂි ඉදිරිපත් කිරීම තිබීම උපුටා දක්වන විට සුප්‍යා උපාසිකාව තම කලව ගෞතම බුදුන් වහන්සේට දන් දීමේ සිද්ධියක් පිළිබඳව විග්‍රහ කළෙමි. ගිලන් තත්වයකට පත් වූ භික්ෂුන් විසින් කිසිදු විමසිකෙන් සිදු නොකර සුප්‍යා උපාසිකාවගේ කලව මාංශ අනුභව කළ පුවත වැරදීමකින් ගෞතම බුදුන් වහන්සේ විසින් වැළඳු බවට ප්‍රකාශ විය. අදාළ ප්‍රකාශයේ බුදුදහමට අපහාස කිරීම අටියෙන් හිතුමතා කරන ලද ප්‍රකාශයක් නෙවෙයි. එතුමා කියනවා එතුමා කිව්වයි කියලා බුදුන් වහන්සේ මිනිමස් කාපු කියන එක වැරදීමකින් උනේ. හැබැයි රහතුන් වහන්සේ කෙනෙකු කෙනෙක් මිසක් බුදුන් වහන්සේ කරපු නෙවෙයි කියන එක තමුන්ට දැනගන්න ලැබුණායි කියලා සහෝදර අදාළ වරද පෙන්වා දුන් වහාම මේ වීඩියෝ තැටින් අදාළ ප්‍රකාශය කපා ඉවත් කරන ලද අතර ඒ සඳහා ප්‍රසිද්ධිය කනගාටු ප්‍රකාශ කරන ලදී. ප්‍රසිද්ධිය කියන්නේ ඒ බඩවියමයි. එතකොට
අපි දමු ඊට පස්සේ කියනවා නමුත් ඒ ගැන කිසිම තැකීමක් නොකර නැවත නැවතත් අදාළ ප්‍රකාශ වූවා දැක්වීම පක්ෂපාතිය ජාතිවාදී බව ඔබ රූපවාහිනී නාලිකාව කටයුතු කරන බව සනාථ කරයි බුදුදහම් ප්‍රචාර කිරීමටත් බෞද්ධ ජනතාව වෙනුවෙන් හඬක් නැගීමටත් බෞද්ධයන් වහන්සේලාට වශයෙන් ඔබතුමන්ලාට පූර්ණ අයිතියක් ඇතිමුත් ජනතාව අතර අසත්‍ය තොරතුරු පැතරවීම සත්‍ය තොරතුරු සංගවීමත් මාධ්‍ය ආයතනයක ආචාරධර්මවලට පටහැනි ක්‍රියාවකි මෙන්න මෙතන තමයි විශේෂයක් තියෙන්නේ මොකද මෙතන අපි කියන්නේ ජනතාවට අසත්‍ය තොරතුරු පැතරවීමක් නෙවෙයි මෙතන අද වැඩසටහනත් ඇති කරගෙන තියෙන්නේ මේකේ සත්‍ය තොරතුරු පසඳා දීමක් හැටියට මොකද මේ සත්‍ය තොරතුරු වසන් වීම තමයි මේ ඇති අවස්ථාවකදී යම් කිසි විදිහට උංග නොමග යවීමක් කිරීමක් වෙන්න පුළුවන් ඒක හන්ද තමයි අපිට මේ தত্ত্বය අද ඇති වෙලා තියෙන්නේ මේ සමග පැහැදිලි කිරීමක අවශ්‍යතාවක් විතියෙන් මම දැන් පොඩ්ඩක් මේ ලිපිය දීර්ඝ වශයෙන් තියෙනවා හැබැයි මේ මම විශේෂයෙන් කරුණු අදාළ කරනවා නම් මම දැන් මේ ලිපිය ඉක්මනටම කියවා හමාර කරන්නම් යම් හේතුවක් මත හෝ කෙනෙකුගේ උමනාවක් මත හෝ මාගේ දේශනාව රූපවාහිනී නාලිකාව විකාශනය කරනවා නම් එය සම්පූර්ණයෙන්ම විකාශයට පත් කිරිය තිබිය යුතුයි එසේ සිදු නොවීම තරයේ හෙලා දක්වමි මුළු එකම පෙන්වන්නේ කියලා තියෙනවා ඉතින් අද එදාට වඩා රූප රාමු කීපයක්ම අපි එකතු කරගෙන තියෙනවා අවස්ථාවක් තියෙන විටදී අපි මේ මුළු එකම පෙන්වන බවටත් ඔබට මේ විදිහේ ප්‍රසිද්ධියම මට ප්‍රකාශයක් කරන්න පුළුවන් ඒකම මේ කියලා තියෙන්නේ බුදු බල සේනහ වෙනත් නානා අය විසින් සුභිවිතුරු ඉස්ලාම් දහම පිළිබඳව සර්ව බල බල දෙවියන් අල්ලා පිළිබඳව නබිනායක සල්කුමානන් පිළිබඳව පරිශුද්ධ වූ අල් කුර්ආනයේ පිළිබඳව අපවාද මුසාවාද අභූත චෝදනා ඉදිරිපත් කරන විටදී අපි ඇත්තටම මේ ප්‍රතික්ෂේප කරන එහෙම අවස්ථාවකට අපි ඉඩ දෙන්නේ නැහැ කොහොම අවස්ථාවකද හෝ එහෙම එකක් වුණා නම් මං හිතන්නේ එහෙම වෙන්න ඉඩ තියන්නේ නැහැ මෙවැනි අවස්ථාවක් නම් වීමකට මොකද ඒකට මම කියන්නම් පසු ඇයි කියන එක හේතුව වෙන්නේ මොකද අපි වැඩසටහන වල එහෙම එකක් උන්නේ නැහැ කරන විටදී TNL රූපවාහිනී නාලිකාව හෝ පිපිදීම වැඩසටහන මෙහෙමන සුදත් ජයසුන්දර හෝ ලංකාවේ ජනතාවගේ ආගමික සමගියා සංහිඳියාව ගැන කිසිදු දුකක් ශෝකයක් හට ගැනුනෙත් නැත ඒවට නිසි පිළිතුරු දෙන්නට සැබෑ මුස්ලිම් නියෝජිතයන්ට අවස්ථාවක් ලබා දුන්නෙත් නැත කියා අපි සහභාගී වෙච්ච මුස්ලිම් නියෝජිතයන් ගැන උන් හෙලා දකිනවා මොකද මේ මුස්ලිම් ජනතාව නියෝජිතයන් මෙතන අපිත් එක්ක ඒ වැඩසටහනට එකතු වෙච්ච අයට හරි දැනුමක් තිබුණේ නැහැ කියා ශ්‍රී ලංකාවේ මුස්ලිම් සාකච්ඡා කිරීමට මුස්ලිම් ජන සමාජයේ කිසිදු පිළිගැනීමක් නැති ඉස්ලාම් දහම් පිළිබඳ අවමල් රේණුවක්වත් තරමක් දැනුමක් නැති සිංහල භාෂාව නිවැරදිව හැසිරවීම නොදන්නා පුද්ගලයා මුස්ලිම් නියෝජන වශයෙන් ඇරවුම් කර මෙතෙක් නටන ලද නාඩගම් විතර මම දන්නවා මෙතන හිටපු අය ගැන මම මෙතන නම් වශයෙන් කියන්න කැමති නැහැ අපි වැඩසටහන ආරම්භ වූ ශිළු දිනාම දන්නවා ඇති එක් මහත්යකට ලිපියකුත් අද එවලා තියෙනවා මට කියවන්නේ කියලා මේ සම්බන්ධයෙන් කර ශ්‍රී ලංකාවේ සමාජ වාතාවරණය සැලකිල්ලටගෙන වත්මන් ශ්‍රී ලංකා මුස්ලිම් වරය යන තේමාවට යටතේ පහත සඳහන් කරුණු සාකච්ඡා කිරීමට සඳහා ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව නියෝජනය කරන සංවිධානයක් වශයෙන් අප සංවිධානයට අවස්ථාවක් ලබා දෙන ලෙසත් ඒ සඳහා අප වෙනුවෙන් දිනයක් වෙන් කර දෙන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමි තවිජ්ජමත් සංවිධානයට රටට අහිතකර සංවිධානයක්ද ඉස්ලාම් දහම් පිළිබඳ මුස්ලිම් නොවන ජනතාවගේ සියලු ප්‍රශ්න දේව සංකල්පය ඒ සියලු දේත් එක්කම ඒ සම්බන්ධයෙන් මුස්ලිම් ජනතාවගේ ඒක අනිවාර්යයෙන්ම අපි ඒකට අවස්ථාව දෙන්න පුළුවන් හැබැයි මෙතන තියෙන එක නෙවෙයි මෙතන තියෙන මේ වෙබ් අඩවියේ කරන ලද බුදු දහම ඇසුරෙන් කරන ලද ප්‍රකාශයන් අන්න ඒ සම්බන්ධව සැබෑ තතු අපිට දැන ගැනීමට අවබෝධ කර ගැනීමට නොමග යාමකින් තොරව අවස්ථාවක් අපේ සියලු සමාජයටම කියා පෑමට අවස්ථාවක් හැටියට බුද්ධ ධර්ම විතරක් නෙවෙයි වෙනත් ආගම් වලට උනත් එවැනි අවස්ථාවක් තියෙනවා නම් අපි ඕනෑම අවස්ථාවක් ඒට ඉඩ දෙනවා. ඉතින් ඉහත මාතෘකාව හෝ ඉන් කීපයක් ඔබ ආයතන සූදානම් කරන මාතෘකාවක් ඕනෑම කෙනෙක් සමග හෝ ඕනෑම සංවිධාන සමග හෝ සාකච්ඡා කරන්න අප සූදානම් බව නිහතමානීව ප්‍රකාශ කර සිටින්නෙමු. අබ්දුල් රසීක් රෆික් දීන් කියන මේ මහත්මයා විසින් තියෙනවා. බුදුරදුන් මිනිමැස් වැළඳුවේ යයි කියන කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් බලවත් කනගාටුව පළ කිරීම කියන එකක් තියෙනවා. මෙතන මේ සම්බන්ධව මම කියන්න මේ කියවන්න වෙලාවක් ගන්න නැහැ මම නැත්නම් විනාඩි 5ක් විතර කාලයක් ගියා දැන් ඒ සම්බන්ධයෙන් අපි කතා කරනවා නම් අද වැඩසටහනට මෙන්න මේ යම් ප්‍රකාශයන් මතුවෙච්ච ප්‍රකාශයන් අපිට ඒක පිළිබඳව නිවැරදි කරුණු සලසා ගැනීමට උත්සාහ කැටියට අපේ මම හිතන්නේ කාලයකට පස්සේ අපිත් එක්ක අද මේ අපි ඉන්නවා මැදිරියේ කිරිබත්ගොඩ ඥානන්ද අපේ ස්වාමීන් වහන්සේ ලොකු ස්වාමීන් වහන්සේ අපිත් එක්ක ඉන්නවා මේ නිර්මාංශය සම්බන්ධයෙන් රෆ්දීන් මහත්මයා කරන ලද යම් කිසි චෝදනාවල් හසා දේවල් ගැන අපට හරි හැටි අවබෝධයක් ලබා ගැනීමට දේම එම කෘතිය එවන්නක් සඳහන් වී තියෙනවාද ඒ එම කෘතියමද ඒ තියෙන කරුණු කාරණා කෙසේද සරසා තියෙන්නේ අපි දන්නවා අපි විනය පිටකේ තියෙනවා අපි ධර්ම පිටකේ තියෙනවා සූත්‍ර පිටකේ තියෙනවා මේ සියලු දේම තියෙද්දී මෙහෙම අපිට යම් කිසි දෙයක් මේ විදිහට බොහොම සෑහලුවට නිර්වචනය වීමක් මෙතන මේ පොතේ තියෙනවාද එහෙනම් ඒ වේලා තියෙන කෙසේද ඉතින් අපි මහත් ගෞරවයෙන් සහ මහත් නිහතමාන ලෙස මම හිතන්නේ අපි කිරිපතු ඥානන්ද ස්වාමීන් වහන්සේට අපි ගෞරවපූර්වක නමස්කාර කර අද වැඩසටහන ආරම්භ කරමු
කරන්න අවශ්‍ය ඉල්ලා සිටිනවා. ඒ වගේම අපි පොල්පිති මූකලානේ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ කච්චිකාචාර්යත් උන්වහන්සේවත් අපි දොත්නගා වැඳ අපි මේ අවශ්‍ය ඉල්ලා සිටිනවා. අපි වැඩසටහන මේ ආරම්භ කරන්න. ඉතින් අපි මේ වැඩසටහන ආරම්භ කිරීමට ප්‍රමුඛව මම හිතන්නේ මේ සම්බන්ධයෙන් අපිට රූප පෙළ පොඩ්ඩක් නැවතවතාවක් අපිට බලා ගන්න අවස්ථාවක් කරලා ඒ සම්බන්ධව අපි බලමු අපේ ආගමික වශයෙන් කුමන විදිහකටද අපි මෙය ගැන අපි අවබෝධයක් ලබා ගත යුත්තේ කියන එක ගැන. ඉතින් මම හිතන්නේ දැන් අපේ මැදිරිය සූදානම් නම් අපිට ඒ රූප පෙළ අපිට නරඹන්න අවස්ථාවක් කරගන්න පුළුවන්. දේව සංකල්පයක් ගැන විශ්වාස කරන එක මිත්‍යා දෘෂ්ටිකත්වයක් නම් මෙන්න අහගන්න. දෙවියන් පිළිබඳ සංකල්පය ත්‍රිපිටකයේ කුච්චකනිකායේ අටවන පරිච්ඡේදයේ තුන්වන වගන්තියේ පැහැදිලිවම සඳහන් වී තිබෙනවා. නූපන් වහන්සේ කෙනෙක් මේ ලෝකයේ සිටිනවයි කියලා බුදුරජාණන් වහන්සේම දේශනා කර සිටිනවාලු. නූපන් වහන්සේ ලම් යලිත් වලම් යූලන් නූපන් කෙනෙක් නොයිපදුන කෙනෙක් මේ ලෝකයේ සිටිනවාය. කවුද ඒ නොයිපුදන කෙනා? නොයිපුදන කෙනා කවුද? ඒක තමයි අපි කියන්නේ සර්ව බලධාරී අල්ලාහ් රබ්බුල් ආලමීන් කියලා. ඉස්ලාම් කියන එක මිත්‍යා දෘෂ්ටිකත්වයක් නම් මජ්ක්‍ධිම නිකායේ ඒ සූත්‍රය ඉවත් කරලා බලන්න. බෞද්ධ සමාජයේ සූදානම්ද? සිංහල ජනතාව විශ්වාස කරන දෙයක් තමයි 33 කෝටි දෙවිවරුන් ගැන. දෙවිවරු 33 කෝටියක් ඉන්න ලංකාවේ ජනගහනය කෝටි 2යි. දෙවිවරු ඉන්නවා 33 කෝටියක්. එතකොට ලංකාවේ ජනගහනයෙන් අතිවිශාල ජනගහනය දෙවිවරුන්ට අවශ්‍යයිලු. මේ 33 කෝටි දෙවිවරුන්ගේ ආශිර්වාදය අපිට ලැබී තිබෙනවායි කියලා බුදුබල සේනා සංවිධානයම කියනවා. දැන් කියන්නේ මිත්‍යා දෘෂ්ටිකත්වයේ තිබෙන්නේ බුදුබල සේනාව ළඟද ඉස්ලාම් ධර්මයේ තුලද? ඊළඟ එක තමයි සිංහල ජනතාව මම කෙටියෙන් පැහැදිලි කරගෙන යන්නම් වෙලාවමදී. සිංහල ජනතාව විශ්වාස කරනවා තෙරුවන් සරණයි කියන සංකල්පයක්. මොකද්ද මේ තෙරුවන් කියන්නේ? තෙරුවන් කියන්නේ රුවන් තුන කියන්නේ මණික් තුන, මාණික්කයන් තුනක් තිබෙනවා. ඒ මාණික්කයන් තුනේ සරණ තමයි පීඨ තමයි සිංහල ජනතාවට කියලා ඔවුන් විශ්වාස කරනවා. මොකද මේ මණික් තුනකට කොහොමද ආශිර්වාද කරන්න පුළුවන් වෙන්නේ? තෙරුවන් සරණයි කියන ඒ පාඨයම මිත්‍යා දෘෂ්ටිකත්වයක් නෙවෙයිද? දැන් මේ සම්බන්ධයෙන් මොකද මේක පැහැදිලි කිරීමක් සොයනවා සමේ ඔය කිව්වට ඔය දෙපැත්ත බෙහෙද කිරීමක් හෝ මේකකට නෙමෙයි. මේ මෙවැනි දේවල් ප්‍රචාරය වීමෙන් නොඑක් දෙනා අපට දුරකථන නිසා වෙනත් ආකාරයෙන් සම්බන්ධ වෙලා කියනවා. මේකට මොකද්ද තියෙන පිළියම, මොකද්ද තියෙන උත්තරය කියලා. සමහරట్లాට මේ AI ගේ පොඩිය මේව නරඹන්න පුළුවන්, වෙබ් අඩවි වල තියෙනකොට කාටවත් යන්න පුළුවන්. ඒක එක තැන්වලදී මේක මේකෙන් තැටි එහෙම බෙදාහරණය කියලා කියනවා. දැන් මේකෙන් අපිට ඇත්තට මේ පැහැදිලි කර ගැනීමක් මිසක් මේ වෙන ආයකින් කරුණක් මෙතනට එකතු කර ගැනීමක් නෙවෙයි සෝනාංශ. දැන් දැන් ඇත්තට මේ දේව සංකල්පයක් ගැන කතා වෙනවා. බුදුරජාණන් වහන්සේ දෙවිවරු ගැන පිළිගැනීමක් තියෙනවා. දැන් මන්දක මේක වැඩසටහනම් කියලා දිනවා. ඒක සෝම සෝනාංශ ඒකයි කිව්වේ මේක බැහැර කළ යුතුයි කියන කතාවක්. මෙතන ඒක Hindu භක්තිකෙන් ආපු එකක්. මේ මෙවැනි කතාවක් ඇවිල්ලා තියෙනවා ප්‍රභේදයක්. එතකොට සෝනාංශ මේට අමතරව දැන් ඔය තෙරුවන් සරණයි කියන කීම සම්බන්ධයෙන් අපි කතා වෙනවා. දැන් මේ සම්බන්ධයෙන් අල්ලා කතා කරනවා නම් බෞද්ධ ධර්මයේ තුල අපි මුලින් ගත්තොත් සෝනාංශ මේ තෙරුවන් සරණයි කියන එක ගැන සෝනාංශට අපිට පැහැදිලි කොට ඒ ගැන එතකොට ඔය දේව ආරක්ෂාව අපිට ලැබෙන්නේ කෙසේද කියන එකත් පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්. සම්මෝටම තෙරුවන් සරණයි. මේ මහත්තයා මේකේ අපිට පැහැදිලි පේන එකක් තමයි මේ චෝදනා කරන එක්කෙනා ගැන ඉස්සෙල්ලා අපි වචනක් කියන්න ඕනේ. කුරාන් පොතේ තියෙනවා යම් කිසි කෙනෙක් දුෂ්ට වූ චේතනාවෙන් වාචය කරනවා නම් ඒ චේතනාවේ වාචය කරන පුද්ගලයාව අල්ලාහ් හිත අවුල් කරනවා කියලා. එතකොට අල්ලාහ් විසින් අවුලටපත් කරපු හිතක් තියෙන කෙනෙක් තමයි මේ ඔක්කොම කරන්නේ. එතකොට ඒ නිසා මෙයාගේ හිත අවුල් වීම කොච්චරද කියනවනම් මෙයාට ඕනේ කොහොම හරි මේ පැහැදිලිවම පේනවා බුදුරජාණන් වහන්සේට නිඳා කළා බුදුරජාණන් වහන්සේ කරේ මිනිස්සුන්ගේ තියෙන පැහැදීම නැති කරන්නයි. අනිත් එක තමයි මෙයාට සිංහල වල අර්ථය තේරෙන්නේ නැහැ කියන එක හරි පැහැදිලි එකක්. මොකද දැන් අපි තෙරුවන් සරණ කියන එක ගත්තොත් රුවන් කියන්නේ මාණික්කය, රත්නය කියන එක. මේ රත්නය කියන එක සිංහල භාෂාවේ අපිට ආවේ පාලි භාෂාවෙන්. පාලි භාෂාවෙන් රත්නය කියලා කියන්නේ යම්කිසි
කියවා කියන්නේ විග්‍රහ කරගන්න මිල කරන්න බැරි වටිනා වස්තුවට රත්නය කියන වචනේ පාවිච්චි කරනවා. දැන් අපි උදාහරණයක් ගත්තොත් බුද්ධ දේශනාවක් තියෙනවා යංකින්චි විත්තං ඉදවා හුරංවා සංගේ සුවයන් රතනං පණිතං යම් කිසි ස්වර්ගේ හෝ මෙහෙ හෝ යංකින්චි විත්තං යම් කිසි වස්තුවක් ඇද්ද. එතකොට එතන රතන කියනකොට ඉස්සෙල්ලා එතන ඒකට පරියාය වචනයක් කියනවා විත්තං කියලා. විත්තං කියද්දී වස්තුවක් ඇද්ද, වටිනාම දෙයක් ඇද්ද? නනෝ සමඟත් බුදුරජාන් වහන්සේ තරම් වටිනා දෙයක් ලෝකේ නැහැ කියනවා. දැන් ඒක සාමාන්‍යයෙන් ගත්තොත් බුදුරජාන් වහන්සේ පහළුණේ ඉන්දියාවේ. ඉන්දියන් සමාජය තුළ දැනටත් ඒක තියෙනවා. මොකද්ද? ඉන්දියාව තුළ බිහිවෙච්ච වඩාත්ම ශ්‍රේෂ්ඨ පුද්ගලයාට ඉන්දියාවේ රජයේ සම්මානයක් දෙනවා, භාරත රත්න. එතකොට භාරත රත්න කියලා කියන්නේ ಭಾರತයේ ගලක් කියන එක නෙමෙයි. දැන් ගත්තොත් එහෙම ඉන්දියාවේ මේ මේ ව්‍යවස්ථාව හදපු ඉන්දියා ව්‍යවස්ථාදායක අමාත්‍යවරයාට දුන්නා මේ බාබාසාහෙබ් අම්බේඩ්කර් ජීට මේ ಭಾರತ රත්න කියලා. ඊළඟට කල්කටාවේ හිටපු මද තෙරෙසට දුන්නා ಭಾರತ රත්න කියලා. ඒ කියන්නේ නිඳා කරන දීපේ ගන්න නෙමෙයි. එතකොට රත්න කියන වචනය අපි ආගමික වශයෙන් යොදන ආකාරය පිළිබඳව දන්නේ නැතුව එතකොට එතුමා කල්පනා කරේ ඒකට නිඳා කළා බෞද්ධයන්ව අපහසුතාවට පත් කරන්නයි. ඒකේ වෙන එකක් නෙමෙයි මේකේ බලාපොරොත්තු වෙලා තියෙන්නේ. අර 33 කෝටිය දෙවියන් ගැන වචන කියන්න ඕනේ. මේක 33 කෝටිය දෙවියන් ගැන විස්තරය තියෙන්නේ. මේක බෞද්ධ කතාවක්. ඒ මොකද මග කියලා තරුණෙක් යාළුව 33ක් එක්ක බොහෝ පින්කම් කළ මනුස්ස ලෝකේ. ඊට පස්සේ ඒගොල්ලෝ ගිහින් ඒ 33 දෙනා ඉපදුනා තවුතිසා කියන දිව්‍ය ලෝකේ. එතකොට ඒගොල්ලන්ගේ එක එක්කෙනාට එක එක දෙවියන්ට කෝටියක් පිරිවර ඉන්නවා. ඒකට කියනවා 33 කෝටියක් කියලා. එතකොට බෞද්ධ විවාහය තුළ 33 කෝටියක් කියලා පිළිගන්නවා. දැන් මුස්ලිම් ඒගොල්ලෝ අදහන ආගමෙත් හරියට ඉන්නවා ජින්ලා. ජින්ලා අදහනවා. ජින්ලාගෙන් ඒගොල්ලෝ සාහස්ත්‍ර කියව ගන්නවා. ඒ ජින්ලාගෙන් එක එක උදව් කරගෙන ජින්ලා කියන්නේ ඒගොල්ලෝ කියන්නේ භූත කොට්ටාසයක්. එතකොට මේ භූත කොට්ටාසල ඒගොල්ලෝ බිස්මිල්ලා මන්ත්‍ර කිය කිය මතර ඒගොල්ලෝ කර ගන්නවා. එතකොට මේ දැන් දැන් අපිට පේනවා දැන් ඒගොල්ලෝ චෝදනා කරන්නේ බෞද්ධයෝ අපිට නිඳා කරනවා කියලා. නමුත් දැන් අපිට පේනවා බෞද්ධයෝ එහෙම නිඳා කළේ නැහැ. ඒක මිත්‍යා දෘෂ්ටිය ගැන විතරයි එතන කතා කරන්නේ. හැබැයි මෙතනදී මේ මේවට එක ගෙනහැර පාර දෙන උපමා හැටියට නෑ මේ කියන්නේ මහත්තයා. දැන් මේ ලංකාවේ දැන් තියෙන තත්ත්වේ මෙන්න මේ වගේ එකක්. 1815 සුද්ධෝ අපි වටත් කරාට පස්සේ අවුරුදු 50ක් වෙද්දී, ඒ කියන්නේ 1845 වෙද්දී සම්පූර්ණයෙන්ම සිංහල ජාතියත් බුද්ධ ශාසනයක් නැති කරන විදිහට පිඹුරුපත් සකසා අවසාන වෙලා තිබ්බා. ඒ වෙද්දී නොයෙක් ආකාරයට බුදුරජාන් වහන්සේගේ ධර්මයට විරුද්ධව පටිච්ච සමුප්පාදයේ ධර්මයට විරුද්ධ නොයෙක් ආකාර නින්දා අපහාස කරන්න ගත්තා. කොච්චර නින්දා අපහාස කරන්න ගත්තද කියන්නේ සංඝයාත් මුළු ගැන්නුණා. බෞද්ධය මුළු ගැන්නුණා. බෞද්ධයන්ට අපි බෞද්ධය කියලා අභිමානෙන් කියන එක නැති කළා දැම්මා. ඒ කාල පරිච්ඡේදයේදී තමයි රටේ වාසනාවට මිගිට්ටුවත්ති ගුණානන්ද හඳුරු පහළ වුණේ. රටේ වාසනාවට අද අපවත් වෙච්ච දවස හික්කඩුවේ ශ්‍රී සුමංගල ත්‍රිපිටක වාගේ සුරාචාර්ය පඬිත සිරෝමණි මේ හික්කඩුවේ ශ්‍රී සුමංගල මහෞත්තම සංඝ පීතුරුන් වහන්සේ පහළ වුණේ. ඉතින් උන්වහන්සේගේ උපදේශ මත, ඒ කියන්නේ හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමියන් වහන්සේගේ උපදේශ මත මිගට්ටුවත්ති ගුණානන්ද හඳුරු සුද්ධන්ට බය නොවි මිෂනාරි ව්‍යාපාරී ඍජුව වැඩ කරපු කාලේ. ඒ කියන්නේ කොච්චරද කියන්නේ මිනිස්සු කොච්චර බය වුණාද කියන්නේ සංඝයාට. සංඝයා ගැන අභූත කතා කිය කී ගරහලා සාමාන්‍ය මොරටුව පානදුරුපෙත්තේ වයසක අම්මලා තාමත් දන්නවා ඇති මං හිතන්නේ. එලිපිට ස්වාමීන් වහන්සේනකට වඳින්න පුදන්න කැමති නෑ. ස්වාමීන් වහන්සේ නමක් ගිය ඇතුළට අඬ ගහලා දොර වහලා හොරෙන් වන්දනා කරලා පිටත් කරනවා. එබඳු පරිසරයක සිංහ රාජෙක් වගේ මිගටුත්ති ගුණානන්ද හාමුදුරුව ඒ ප්‍රශ්නවලට උත්තර දුන්නා. එතකොට ඒ නින්දා අපහාස පටන් ගත්තේ බෞද්ධයෝ නෙමෙයි. ගැරහීම පටන් ගත්තේ බෞද්ධයෝ නෙමෙයි. බෞද්ධයන්ට ගරහලා ඒ බෞද්ධයන්ව කලකිරවලා තමන්ගේ පැත්තට ගන්න අයයි මේක කරන්නේ. දැන් මේකෙත් පේනවා මේ මෙතුමා මේ අපහාස කරන විදිහ රටාව ගත්තොත් මේක මේ මුස්ලිම් ආගම පහදලා දෙන්න හදන එකක් නෙමෙයි. අනිත් එක මුස්ලිම් බැතිමතන කීප දෙනෙක් මට ලියලා තියෙනවා සයන්ස් එහෙම කිසිම දැන් නැහැ කියලා කරන්නේ. මේ මේ රටේ ඉන්නවා යහපත් මුස්ලිම් පිරිසක් තියෙනවා. පිරිසක් ඉන්නවා. මුස්ලිම් සමාජයක් තියෙනවා. මේ මිනිස් මේ මුස්ලිම් සමාජයේ තුලටත් මේ විසබීජ දාලා මේ ભેද ඇති කරන්නේ බුදු බල සේනාව නෙමෙයි. මේ ભેද ඇති කරන්නේ මෙවැනි අයයි. එතකොට මෙවැනි අය ප්‍රසිද්ධියේ
මේ කරන මේ බරපතල ක්‍රියාව නවත්තලා. ඒ කියන්නේ අත්වාසියම වෙබ්සයිට් එකක් කියලා කියන්නේ දැන් කාලේ එහෙම පුද්ගලිකව ඒක මෙන්න මේක බලන්න බලන්න කියාගෙන ගියාට පස්සේ සාමාන්‍යයෙන් ධර්මයේ ගැන දන්නේ නැති තීරණ ගන්න තේරෙන්නේ නැති කෙනෙකුට හිතන්න පුළුවන් මේ ගල් තුනක් ගැනද මේ මැණික් තුන කියලා මේ කියන්නේ. විතර නෙමෙයි සෝයන්නාසේ. පිටත් එහෙම මේක පිටට වලත් යනවනේ. ඊළඟට අයිස ගොඩාක් ඉන්නවා ධර්මයේ ගැන නූගත් පිරිසක්. පැහැදිලිවම පේනවා නූගත් පිරිසක් මුලා කරන්න වංචනිකව කරන එකක් කියලා. දැන් මේ මජ්ක්‍ධිම නිකාය ගැන කතා වුණා සෝයන්නාසේ. ඒකට වචනක් කියන්න ඕනේ. කලින් කුද්දක නිකාය කියන පැහැදිලිව තේරුණා මේකට කියවගෙන කුද්දක කියන චුද්දක කියලා කිව්වේ. ඒ කියන්නේ කුද්දක නිකාය කියන්න බෑ. කුද්දක නිකායේ තියෙනවා දේශනාවක්. ඒ දේශනාව ඔහොම නෙමෙයි තියෙන්නේ. ඒ තේරෙන කෙනෙක්ගෙන් එක්ක අහගන්න ඕනේ. ඒකේ තියෙන්නේ මහණෙනි නූපන් සකස් නොකල දෙයක් ඇත්තේය. නූපන් සකස් නොකල නොදීරණ දෙයක් ඇත්තේය. නූපන් සකස් නොකල දෙයක් නොතිබුණා නම් උපන් සකස් වූ කෙනාට පිහිටක් නැත්තේය. නූපන් සකස් නොකල දේ තමයි අමාමහ නිර්වාණය. ඒ අමාමහ නිර්වාණ ධාතුව පිළිබඳ බුදුරජාන් වහන්සේ කරන විග්‍රහයත් ඒක සාක්ෂාත් කරන්න මාර්ගයයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියනවා. මේ නිර්වාණය කියන එක පුද්ගල බද්ධ කළා මේගොල්ලෝ අදහන යම්කිසි විශ්වාසයකට බද්ධ කළා ඒ විශ්වාසයට වාසිකණ්ඩ එක පාවිච්චි කළා. මේක නරක චේතනාවෙන් කරපු නරක වැඩක්. මේ වගේ දෙයක් නොකළ යුතුයි කියලා මේක බුද්ධිමත් මිනිසෙක් නොකළ යුතුයි කියලා. දේව සංකල්පය ගැන මොකද හිතන්නේ සෝනාංශ බෞද්ධ ධර්මයේ තුල? බෞද්ධ දර්ශනයේ තුල නොයිකාර දිවිගුරු ඉන්නවා, බ්‍රහ්මයෝ ඉන්නවා, මායාව බ්‍රහ්ම ලෝක තියෙනවා. බ්‍රහ්ම ලෝක තියෙනවා. ඊළඟට බුදුරජාන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව අහන්න මේ දසසහස්‍රී ලෝක ධාතුන් ආවා. අනිත් එක තමයි මේක ස්වභාවයෙන් අපි දකින්නේ. සාමාන්‍යයෙන් අපි මේ ගෙදර දොරේ කතාවක් තියෙනවා, ලිඳක වැටිච්ච මැඩියා, ලිඳේ සිටින ගෙම්බා තමන්ගේ ලෝකයේ කියලා දකින්නේ තමන් ලිඳේ ඉන කොටස විතරයි. ඒකෙන් එළියට ආවට පස්සේ තියෙන ලෝකේ වෙනින් එක. ඒ වගේ දැන් බෞද්ධ වෙච්ච අපි බෞද්ධ වීම ගැන ගොඩාක් සන්තෝෂ වෙන්න ඕනේ. අපිට මේ නිදහසේ निराකූල අපිට මේ අපි අදහන ධර්මයේ බයක් නැතුව තේරුම් ගන්න විස්තර කරගන්න පුළුවන්කම. ඒ නිසා මේ සුපරිසුදු නිර්මල වූ ධර්මයක් කියලා අපිට මේක තේරෙන්නේ අපි බය කරලා නැහැ. විශේෂයෙන්ම අපි මෙහෙම එකක් තේරුම් ගන්න ඕනේ. දැන් බුදුරජාන් වහන්සේගේ ජීවිතයේ තුළ උන්වහන්සේ කිසිම වෙලාවක කිසි කෙනෙකුට හිංසාවක් පීඩාවක් කරලා නැහැ. කිසි දෙවි කෙනෙකුගේ පණිවිඩයක් කරාවත් කරලා නැහැ. කිසි බ්‍රහ්මයෙකුගේ පණිවිඩයක් කරාවත් කරලා නැහැ. වෙනත් මෙවුන්කාරය කියලා කියප පණිවිඩයක් කරාවත් කිසිම හිංසාවක් කරලා නැති එකම ශාස්ත්‍රුන් වහන්සේ. එතකොට තිබන්දු ශාස්ත්‍රෝන් වහන්සේ නමකගේ ධර්මයකට හොයන්නේ බලන්නේ නැතුව ඒ තියෙන වචනෙට වැරදි අර්ථ විග්‍රහ කිරීම මං හිතන මෙයාගේ ඔළුව මේ අදහන දෙවියෝම අවුල් කරලා තියෙනවා කියලා. එහෙම එකක් තියෙනවා. අපේ සෝනාංශටත් මුකුත් මේ ගැන කියන්න දෙයක් තියෙනවා සෝනාංශ අපිට එකතු කිරීමක් කරන්න. ඔව් අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේගෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි. මං හිතන්නේ ඒ ප්‍රධාන කාරණාවලට අපේ හාමුදුරන් වහන්සේ ඉතාම සාර්ථක ලෙස ධර්මානුකූල විවරණය දුන්නා. දැන් මට මතක් වෙන්නේ දැන් මේ වගේ අවස්ථාවකදී මේ තනි පුද්ගල කෙනෙක් මේ අනවබෝධයෙන් කරන ප්‍රකාශයන් ගැන හිතලා අපි මං හිතන්නේ ඒ තරම්ම කැළඹීමකටපත් වෙන්න හොඳ නැහැ. මේවට සාධාරණ පිළිතුරු මේ විදිහට දෙන්නත් ඕන. ඒකම අපිට මතක් වෙන්න ඕන. අර මට කියනකොට මතක් වුණේ දැන් සමහර මුස්ලිම් අපේ ඉස්ලාම් බැතිමතුන් මේ ලංකාවේ හිටපු මුස්ලිම් ජාතික අය සමහර කලාශේත්‍රයයි අපි අතර ඇති කරපු සමගිය ඒ ආගමික සංහිඳියාව දැන් බලන්න මොහිදින්බෙක් කියන කලාකරුවා දැන් අපේ ලංකාවේ පන්සල්වල පහුගිය කාලේ දිගටම දාපු ප්‍රධාන ගීතය දැන් මේ දැනටත් දානවා ඒ බුද්ධං සරණං ගච්ඡාමි කියන ගීතය ඊළඟ වෙසක් සමයත් වෙනවා වෙසක් සමයේ බලන්න හැම තැනම මේ දන්සල්වල දැන් එතකොට දැන් එතුමා කොච්චර කටයුත්තක්ද මේ කරලා තියෙන්නේ ශ්‍රේෂ්ඨ වැඩක්ද නේද ඊළාට දැන් හරුන් කුමාර් ලන්ත්‍රා වගේ දැන් අර ඉන්දියාවේ මොහමඩ් රාෆි කියන ගායකයා ලංකාවට ආපු වෙලාවේ කියලා තිබුණා ඇත්තටම හරුන් කුමාර් ලන්ත්‍රා ගායකයා ඉන්දියාවේ හිටියනම් මටත් අභියෝගයක් කියලා එතකොට එතුමා මේ බොහොම නිවිච්ච වටිනා කියන ගීත ගායනා කරලා තියෙනවා ඉතින් මම මේ කියන්න උත්සාහ කරේ දැන් අපි හුඟක් අසුරු නිසුරු කරලා තියෙනවා විවිධ ඉස්ලාම් භක්තිකයන් මම විශ්වවිද්‍යාලේ උගන්වන කාලේ මගේ ශිෂ්‍යෝ හිටියා මේ හරි ගුණ යහපත් ඉස්ලාම් අය. ඉතින් අපිට හරි ආදරේ. ඉතින් ඒගොල්ලන්ට හිතා ගන්නවත් බැරුව ඇති දැන් මේ වගේ තත්ත්වයක් වුණාම දැන් ඒගොල්ලෝ මම දන්නවා අනිවාර්යයෙන්ම මේ කොච්චර කරත් එයාලා මට ආදරේ කරනවා කියලා. දැන් මොන ප්‍රශ්නයක් ආවත් මේ අපිට ආදරේ කරනවා. ඉතින් ඒ නිසා මම විශ්වාස කරන්නේ මේ අපේ හාමුදුරුවෝ ඉතාම නිවැරදි ලෙස පෙන්වලා දුන්නා. ඒ මොකක් හරි
මානසිකව ඒ කියන්නේ විවිධාකාරයේ බලවේගයකට හසු වෙලා කරන ලද යම් යම් හිස් ප්‍රලාප ටිකක් තමයි එතන ගියේ. ඒ නිසා ඒවැයි කිසිම ගන්න දෙයක් නැහැ. අපි අවබෝධයෙන් යුක්තව අවශ්‍ය පිළිතුරු ටික ඒ අයව නිවැරදි කරමින් කටයුතු කිරීම තමයි මෙතෙන්දි වැදගත් වෙන්නේ. මම හිතන්නේ තවත් රූප වෙලක් තියෙනවා මේ අජිත් පන්ත ඒක තැසිත් දන්නේ නැහැ නේද? මේ සම්බන්ධයෙන්. ඒ බෞද්ධ විශ්වාස විමර්ශන කියන ඒ පොතේ ඒ පොත මුද්‍රණය කරේ 1992 වසරේ. ඒකේ උපුටා දක්වන කොටසක් තමයි ඉතාමත් පැහැදිලිව 60 වන පිටුවේ සඳහන් වෙනවා. ඒ කිරින්දේ ධම්මානන්ද හිමියන් කියන කතාව. යම් තාක්කල් මාගේ ශ්‍රාවකයෝ පවිත්‍ර ආගමක ජීවිතයක් ගත කෙරෙද්ද ඒ තාක්කල් රාතුන්ගේ ඉඟයක් නොවන්නේය කියලා බුදුරජාණන් වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍රයේ දේශනා කර තිබෙනවායි කියලා එක් කොටසක් පිළිබඳව පැහැදිලි කරනවා. මේ රාතුන් වහන්සේලා කියන්නේ කවුද කියලා මැනුවල් ඔෆ් බුද්දිසම් කියන ඒ පොතේ 38 වන පිටුවේ ඉතා පැහැදිලිව සඳහන් වෙනවා. රාතුන් වහන්සේලාට තිබෙන බලය පළවෙනි සුදුසුකම සුද්ධි ප්‍රාතිහාර්ය බෑමේ බලය. රාතුන් වහන්සේලාට ප්‍රාතිහාර්ය මූජිදාත්සේල රාතුන් වහන්සේලාට ඒ බලය තිබෙනවා. ඒකෙන් එක ප්‍රාතිහාර්යක් තමයි ආසේ ගමන් කිරීමේ බලය. ආසේ ගමන් කරන්න පුළුවන් කාටද? රාතුන් වහන්සේලාට. රාතුන් වහන්සේලා කවදද ඉන්නේ? බුද්ධාගම අනුගමනය කරන පිරිසක් ඉන්න අවස්ථාවේදී. ඊළඟට මහ පොළව උඩු යටිකුරු කොට පෙරලා දැමීමේ සත්‍ය. ලූත් සමාජයට අල්ලාහ් තාලා සමලිංගික සේවනය කරපු අවස්ථාවේදී උඩු යටිකුරු කරලා දැම්මනේ. ඒ වගේ මේ පොළොවම උඩු යටිකුරු කරලා දාන බලය රහතුන් වහන්සේලාට තියෙනවලු. ඊළඟට හිරුගේ ගමන් මග නැවැත්වීමේ ශක්තියක් තිබෙනවා. සූර්යයන් හිරු සූර්යයා ප්ලීස් ස්ටොප් කියලා ඕඩර් එකක් දුන්න ගමන් නවතින්න ඕනෑ. ඒ ශක්තියක් රහතුන් වහන්සේලාට තිබෙනවා. සෑම සත්වයෙකුගෙන්ම පිටවෙන්නා වූ සියලු සත්වයන් ඇසීමේ ශක්තිය, අන් සියලු සත්වයන්ගේ සිතුවිලි දැනගැනීමේ ශක්තිය, සීමු සත්වයන්ගේ පෙර භවයන්හි ලත් උපත පිළිබඳ දැනුම, සීමු සත්වයන්ගේ අනාගත භවයන්හි ලද හැකි උපන් ගැන දැනුම, මේ හැම සත්‍යයක්ම රාතුන් වහන්සේලාට තිබෙනවායි කියලා මැනුවල් ඔෆ් බුද්දිසම් කියන පොතේ 38 වන පිටුවේ තියෙනවා. සනස මේ රහතුන් වහන්සේ කෙනෙක් කියන්නේ කවුද? හරි නිර්වචනයක් අපිට ගත්තොත් රහතුන් වහන්සේ කෙනෙක් කියන්නේ දැන් මුළු යටිගුරු කරන්න පුළුවන්ද? මේ දැන් මම දන්න හන්ද ස්වාමීන් වහන්සේ අපේ මම දන්න මේ සම්බන්ධ ස්වාමීන් වහන්සේ තමයි හොඳම කෙනා මේ ගැන මේ අවස්ථාවේදී අපිට ඉන්නේ අහගන්න මේ තත්ත්වය ගැන අවබෝධයක් ලබා ගන්න. මොකද්ද මේක මේ අපි ඒක නිර්වචනය කර ගැනීමේදී මේ මේ හැම රහතුන් වහන්සේ කෙනෙකුට මේ වගේ බලයක් තියෙනවද? මේ ඉර නැවැත්වීමේ බලයක් තියෙනවද? උරු යටිගුරු කරන්න පුළුවන්ද? මෙවැනි ශක්ති සම්පන්න කෙනෙක්ට රහත් කෙනෙක් කියන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? මේක අපි අර්ථ දක්වන්නේ රහතන් වහන්සේගෙන් හොඳ විග්‍රහයක් බුදුරජාණන් වහන්සේ ධර්මයේ තියෙනවා. දැන් මෙතුමා කෙරෙහි නම් අපිට බොහොම අනුකම්පා සහගත තත්වයක්. ඒ කියන්නේ ඒ එතුමා බොහෝ පෞරස් කරගන්නවා විශේෂයෙන්ම. මොකද හේතුව නිර්මල පාරිශුද්ධ චරිතයක් හඳුනා ගන්න නැතුව ගරහන එක හඳුනා ගන්න නැතුව ගින්න ඒ ගින්නට අත දැම්මොත් එතේ ගින්නට පැන්නොත් එයා ඒ ගින්නෙන් පිච්චෙනවා මිසක් ඒ ගින්නෙන් එයාට ලාභයක් නැහැ. රහතන් වහන්සේ කියලා කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි වගේ සාමාන්‍ය මිනිස්සුයෙකුගේ තියෙන ප්‍රධානම දුර්වලතාවය තමයි රාගය. ඊළඟට තියෙන ලොකුම දුර්වලතාවය තමයි ද්වේෂය. ඊළඟට තමයි රැවටීම, මුලාවට පත්වීම. මේ නිසා අපේ ක්‍රියාවල් වලට මේක පදනම් වෙලා තියෙනවා. ඒ කියන්නේ රාගය මුල් කරගෙන, ද්වේෂය මුල් කරගෙන, මෝහය මුල් කරගෙන වචනයෙන්, සිතෙන්, කයෙන් ක්‍රියා කරනවා. මේ ක්‍රියා කිරීම හේතුවෙන් තමයි කර්මය උපදින්නේ. ඒතකොට මේ කර්ම බලයෙන් තමයි පුද්ගලයා නැවත නැවත යන්න හේතු වෙන්නේ. මේක බොහොම විද්‍යානුකූල සත්‍යයක්. ඒක ලෝකේ මොලේ තියෙන නුවණ තියෙන සියලු දෙනා පිළිගන්න පොදු දෙයක්. මේ පිළිබඳ පරීක්ෂණ පව කරලා තියෙනවා. බටහිර ලෝකේ රා කෙලෙස් සහිත තියෙනලාට ඒ සිතුවිලි පව පින්තූරට ලාන් තියෙනවා. ඒ සිතුවිලි වල තියෙන වෙනස්කම භාවනා කරන යෝගීන්ගේ පින්තූර වලට අරන් තියෙනවා. ඒ වෙලාවට සිතුවිලි වල වෙනස්කම. එතකොට ඒක ලෝකේ තියෙන පොදු දෙයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ මේ රාග ද්වේෂ මෝහ කියන දේ හිතෙන් නැති කරන පිළිවෙල. ඒ රාග දේශ මොහ හිතෙන් නැති කළාට පස්සේ උන්වහන්සේට රහතන් වහන්සේ කියලා කියනවා. ඒ අරහ
කියලා කියනවා. අරහා කියන තේරුම උන්වහන්සේ ලෝකයට පූජනීයයි කියන එකයි. වැඳුම් පිදුම් කරන්න සුදුසුයි කියන එකයි. උන්වහන්සේ ලෝකයට ලෝකේ ගෞරවයට ලක් වෙන්න සුදුසුයි කියන එක. එතකොට ඉබඳු රහතන් වහන්සේලා අතර සමහර රහතන් වහන්සේලා හිටියා ඉරිදි බල තියෙන. නමුත් මේ කියන ඉරිදි බල නෙමෙයි. දැන් මෙයා මේ කියන විදියට ඉරිදි කියන එක උඩින් යන්න පුළුවන් ඒ සුද්ධි කියලා වචන පාවිච්චි කළා. එහෙම අර්ථයෙන් ගන්න බෑ. නමුත් ඉරිදි බල තියෙන රහතන් වහන්සේලා බුදුරජාන් වහන්සේ කාලේ හිටියා. රහතන් වහන්සේ පිළිබඳ ලස්සන විග්‍රහයක් තියෙනවා. එක්තරා අවස්ථාවක ආනන්ද හැඳුරගෙන් අහනවා මේ රහතන් වහන්සේට ඒ කියන්නේ රාගදේශ මොනිට නිකලෙස් එක්කනට හැම තිස්සෙම තමන් ඒ ගැන අවදීන් ඉන්නවද කියලා අහනවා තමන්ට රාගදේශ මොව තියෙනවා කියලා නෑ කියලා. එතකොට ආනන්දෙන් වහන්සේ පිළිතුරු දෙනවා නෑ එහෙම හැම තිස්සෙම නෑ කියලා උපමාවක් කියනවා. පුද්ගලෙක් ඉන්නවා අත් දෙකක් කපපු කකුල් දෙකක් කපපු. ඒ පුද්ගලයාට සාමාන්‍ය ලෝකේ කල්පනා කර කර ඉන්නකට හැමතිස්සෙම මගේ අත් දෙක නෑනේ කකුල් දෙක නෑනේ කියලා හිතෙන්නේ නෑ. නමුත් යම් වෙලාවක අත් දෙකයි කකුල් දෙකයි මෙනෙහි කරනවද ඒ වෙලාවට දන්නවා අත් දෙකක් නෑ කකුල් දෙකක් නෑ කියලා. ඒ වගේ තමයි කියනවා රහතන් වහන්සේගේ ජීවිතය සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා. පින්නපාතේ වඩිනවා, දානි වළඳනවා, සිවුරු පුරවනවා. නමුත් යම් වෙලාවක ඒ වගේ අවස්ථාවක ඇලීම මෙනෙහි කරදී දන්නවා ඇලීමක් නෑ කියලා. ගැටීම මෙනෙහි කර දන්නවා ගැටීමක් නැහැ කියලා. මුලා මෙනෙහි කිරීම දන්නවා මුලාවක් නැහැ කියලා. ඒක තමයි ශ්‍රේෂ්ඨත්වය. ඉතින් ඒ ශ්‍රේෂ්ඨත්වයේ මිනිසෙක් අත්විඳිනවා නම් ඒක තමයි රහත් බව. ඉතින් ඒ රහත් බව මේ සියලුම මිනිසුන් ලැබෙනවා නම් අද මේ ප්‍රශ්නේ නැහැ. නෑ තුමාට අර වචන උච්චාරණයේ ප්‍රශ්නයක් තියෙනවා. නෑ 이르දි කියන එක තමයි සුද්ධි කියලා කිව්වේ. ඉතින් ඇත්තටම මේ සිංහල භාෂාව හසුරුවා ගැනීම ඒ වචන කියවා ගන්නේ එතුමා ප්‍රකාශ කළ තියෙන එතුමාගේ ලිපි අපිට අබේ වැඩසටහන් වලට එකතු වෙච්ච අනිත් මුස්ලිම් නියෝජිතයන්ට ඒ හැකියාව තිබෙන්නේ නැතේ කියලා සිංහල වාසාව හැසිරීමේ හැකියාව. දැන් මෙතුමාට පැහැදිලිව නැති බව තේරෙනවා. දැන් මේ සියලු මම දැන් සෑම දෙගෙනෙම බලාගෙන ඉන්නේ. ඉතින් ඒ 이르දි කියන වචනේ තමයි අර සුද්ධි කියලා මේ උච්චාරණය කළේ. හැබැයි මෙහෙමයි මහත්තයා, මෙයාගේ මෙතුමාගේ මේ සිතවිලි පැහැදිලිව තේරෙනවා. මෙයාට තියෙන ලොකු බෞද්ධ විරෝධයක්. බුදුදහම තුළ භක්තිමත් වෙන්න මිනිස්සුන්ව ඒකෙන් අයින් කරන්න ඕන කියන අදහසක් එනවා. මොකද හේතුව මේ වෙද්දි මුස්ලිම් ජනතාව බොඩාක් නිදහසක් භුක්ති විඳිනවා මේ ලංකාවේ. ඒ නිසා ඒගොල්ලෝ බොහොම නිදහසේ හැම පොතක් පතක් කියවන හැම පත්තරයක් කියවන නිදහස් මතධාරීන් රාශියක් ඉන්නවා. නිදහස් මතධාරීන් ඉන්න මේගොල්ලන්ට අමාරුයි. ඒකට කරන්නේ මොකද්ද? නිදහස හිතන්න තැන ආවරණය කරන්න මේ වගේ වැටකඩලු දාන්නේ. මොකද සවනස් ඒක මේ තියෙන්නේ ඇත්තරම මෙතනත් මේ මේ කොහෙවත් මෙහෙම නමිනායකතුමාත් කොහෙවත් කිසිම තැනක් කියලා නැහැ කියලා තියෙනවා. කොහෙවත් වෙනත් ආගමකට කරහන්න. දැන් මෙතන මිත්‍යා දෘෂ්ටියකත්වයේ මෙතනින් එළියට ආවයි කියන කතාවනේ කියන්නේ. එතකොට එහෙමනම් මේ තුමාගේ අභියෝගය වෙලා තියෙන්නේ ඒක එහෙනම් බුදු ධර්මෙත් තියෙනවා. ඒක තමයි මම මේ ඉස්මතු කරන්නේ. මේක තමයි දැන් ශ්‍රේෂ්ඨ පුද්ගලන්ට ගරහණය කරන මිත්‍යා දෘෂ්ටියක් නේ. දැන් එහා නිමිත්‍යා දෘෂ්ටි කියන්නේ කොහොමද ස්වාමී? මිත්‍යා දෘෂ්ටි කියන්නේ මහත්තයා යහපතෙහි විපාක පිළි නොගැනීම, හොඳ දෙහි විපාක පිළි නොගැනීම, මෙලෝ ජීවිතය තුළ අපේ ජීවත් වෙන්න උපකාර වෙන දේ ගැන හරියට තේරුම් නොගැනීම, මව් පිළි නොගැනීම, පියා පිළි නොගැනීම, කර්මයේ කර්මී විපාක පිළි නොගැනීම, පාරලෝක පිළ නොගැනීම, ඕපපාතික සත්ත්වය ඉන්නවා කියලා පිළ නොගැනීම, ජීවිතය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් අවබෝධ කරපු මුනිවරු මේ ලෝකේ ඉන්නවා කියලා පිළි නොගැනීම. දැන් එතන රහතන් වහන්සේලාට විරුද්ධව කතා කිරීම එතෙන්ට අයිති වෙනවා. දැන් මිසදුටුවට බැසගෙන තින්නේ එතුමා. තාම වැදගත්. මම හිතන්නේ අපිට කෙටි විරාමයකට ගිහලා සොයනන්සේ අපි ආයෙත් නැවත තවක් අපි එකතු වෙමු. ඒ අවස්ථාවේදී අපිට තවත් තියෙන දේවල් ගැන කතා කරගන්න සොයනන්සේ. ඉතින් එහෙනම් අවසර සොයනන්සේ කෙටි විරාමයකට. පිළිබඳ බෞද්ධ ජනතාවට ප්‍රශ්නයක් නැහනේ. උන්ට මස් තානම් කරලානේ තියෙන්නේ කියනකොට නෑ බුද්ධාගමේ මස් කන්න පුළුවන් කිව්වා. අපි යවුවා මේ මොකද්ද මේ ඔයා කියන්නේ? අපිටත් දන්නවා සමහර පොත් කියලා තියෙනවා. දැන් ඔයගලන්ගේ ආගමේ ප්‍රශ්න තිබෙනවා. නිකායේ බෙදලා තියෙනවා. මස් කන්න පුළුවන් කියනවා, සමහර බෑ කියනවා. සමහර අය මස් කන්න පුළුවන් මාළු කන්න එපා කියනවා. මාළු කන්න පුළුවන් මස් කන්න එපා කියනවා. ඒ වගේ ප්‍රශ්න තිබෙනවා. මේ පොතේ කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන් කියනවා මස් කන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මස් කාලා තිබෙනවා. එපමණක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය මස් නෙමෙයි කාලා තියෙන්නේ, මිනි මසුත් කාලා තිබෙනවා. නමුත් මිනි මස් කියලා දන්නේ නැතුව, එයාට මිනි මස් කියලා දන්නේ නැහැ.
මේ මිනි මස්ද ඌරු මස්ද හරක් මස්ද කලගොයි මස්ද කියලා දැනගැනීමේ හැකියාවක් උන්වහන්සේටත් නොතිබුණයි කියන ඒ කාරණාව ඉතා පැහැදිලිව දැනෙනවා නොවේද? සම්බන්ධව මම කියන්නේ මේ ප්‍රශ්නේ ගත්තොත් එහෙම සවනහස දැන් අපි ගත්තා මෙතන පොතක් පෙන්නුම් කරා ඒ වගේම මෙතන එතුමාටත් අපි කියන්න ඕනේ මේ හේතුමත් මේක නිවැරදි කළා අර සමා වෙලා අවර් මුල ආරම්භයෙන් මම කිව්වේ සෝයනස ආරම්භයේදී මේ කතාව ගැන මෙතන කියලා තියෙනවා මේ බුදුරදුන් මිනිමැස් වලදී වේයයි කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් බලවත් කනගාටු පළ කිරීම මොකද කාලයකට පස්සේ මේම ඇවිල්ලා කිව්වයි කියලා පංචේන්ද්‍රයන්ට ගෝචර නොවන ඇතම් කරුණ තිබෙන නිසා ඒවාද මිත්‍යා දෘෂ්ටික වන බව වහබ්වාදී හෝ ජිහාද් සංකල්පයේ තස්වාද ගැන උපවසන බවත් මුස්ලිම් මත නිකාය ભેද තිබෙන සේම බුද්ධඝම තුලත් බුදුදහම තුලත් නිකාය ભેද පවතින බවත් පැහැදිලි කරමි. තවත් නොයෙකුත් කාරණා ද විග්‍රහ කරමි. උගත් බෞද්ධ ජනතාව මස් අනුභව අකුසල් කර්මයක් ලෙස සලකා උගන්වන නමුත් ත්‍රිපිටක මූලාශ්‍රවල මස් අනුභව තහනම් කරන මේති බවත් බුදුරජුන් මස් වදාළ සමවන්න වළඳා තිබෙන බවත් සාධක සහිතව කිරිපත්ගොඩ ඥානන්ත ස්වාමීන් වහන්සේ විසින් රචිත නිර්මාංශ ප්‍රශ්නය පිළිබඳ කෘතියේත් කලුන්දෑවේ කමලසිරි හිමි විසින් රචිත නිර්මාංශ ආහාර පිළිබඳ බෞද්ධ ස්ථාවරය පිළිබඳ කෘතියේත් සාක්ෂි ඉදිරිපත් කර තිබීම උපුටා දැක්වෙමි. එහිදී විනය පිටකය හා වග්ගලි මෙහෙම දාලා තියෙනවා මොකද්ද ඒක හරියට පැහැදිලි නැහැ සෝනස් තියෙන එක සඳහන් සුප්පිය උපාසිකාව තම කලෝ භික්ෂුන් දන් දීමේ සිද්ධියක් පිළිබඳ විග්‍රහ කළමි. ගිලන් වූ භික්ෂුවකට අප උපස්ථාන කරන ඉදිරිපත් වූ සුප්පිය උපාසිකාව තම කලව මාංශයේ දන් දුන් බවත් ඒ මාංශය කුමක්දයි නොවිමසා භික්ෂුවක් මිනිමස් වළඳු බවත් සඳහන් කරමි. කිරීමේදී වැරදීමකින් මිනිමස් වළඳුවේ ගෞතම බුදුරදුන් විසින් නැයි ප්‍රකාශ කරන ඇත්තෙමි. පසුව මාගේ හිත මිතුරන් කීප දෙනෙක් මෙම වරද මට පෙන්වා දුන් අතර මා විසින් දේශනය කරන ලද මුස්ලිම් උරුමය රැක ගනිමු චුම්බක තැටියෙන් වහාමය ඉවත් කළමි. මේ හිතමතා කරන ලද වරදක් නොවන බවත් භික්ෂුවක් සම්බන්ධයෙන් සිද්ධියක් බුදුරදුන් හා පැටලීමක් සිදුවී තිබෙනවාත් නිහතමානීව ප්‍රකාශ කරමි. අදාළ ප්‍රකාශයේ බුදු උන්දහමට අපහාස කිරීම ඇටියෙන් හිතමතා කරන ලද ප්‍රකාශ නොවන බව ගෞතම බුදුන් වහන්සේද මිනිමස් වැළඳුවේ මිනිමස් බව නොදැනයයි අදාළ දේශනාවේදීම ප්‍රකාශ කර තිබීමෙන් මනාව තහවුරු වේ. වැරදීමකින් සිදු ඒ ප්‍රකාශ පිළිබඳ මාගේ කනගාටුව ප්‍රකාශ කර සිටිමි. කෙසේ වෙතත් බුදුදහමේ මස් අනුභවයට තහනමක් නොමැති බවත් ගෞතම බුදුරජුන් විසින්ම මස් වළඳා තිබෙන බවත් නොයෙකුත් සාධක ත්‍රිපිටකයේම සඳහන් වේ. ඒ මතයේ කිසිදු වෙනසක් නැත. ඒක තමයි මේ මහත්මයා මට මේ ලියලා තියෙන ලිපියක්. මේ පසුව ගේ වතාවේ අර ඥානසාර සෝයන්නාසගේ සිද්ධියෙන් පසුව 14යි නෑ මේ 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 මේක මට නෙමෙයි මේක සෝයන්නාසේ අර වෙබ්සයිට් එකට දාපු එක. මේකට මේ මට එවපු ලිපියට අමනුමක් හැටියට මේක අමුණා එවලා තිනවා. ඒ කියන්නේ 16යි 4යි 2014 මට එපු ලිපියේ මේ 14යි 15යි 5යි 2013 සිදී. දැන් මේ සම්බන්ධව සෝනන්දහන්සේ කොහොමද අපි මේක ගැන විග්‍රහ කරන්නේ? ඇත්ත වශයෙන්ම අපිට පැහැදිලිව තේරෙනවා. නෑ ඒක මම ලියපු පොත නෙමෙයි පෙන්නන්නේ. දැන් මම ලියපු තමයි මේ තියෙන්නේ. දැන් මේ පොත මම ලියපු පොත. ඒ කියන්නේ මේක තමයි නිර්මාංශ පොත. නිර්මාංශ ප්‍රශ්නය. එතකොට මේ මේ පොත නෙමෙයි යා පෙන්නන්නේ. එයා පෙන්නන්නේ වෙනින් පොතක්. මේක වෙන අර එඩිෂන් එකක් කියනවා වෙනත් කලාපම නෑ 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 මෙච්චරයි මම ලියපු පොත නෑ මේ පොතේ තියෙන්නේ බුදුරජාන් වහන්සේ තහනම් කරපු මස් වර්ග 10ක් ගැන ඊළඟට දැන් මෙයාට ඕනකම තියෙන්නේ බුදුරජාන් වහන්සේ මස් වැළඳුවාද නැද්ද එක ගැන කියන්න නෙමෙයි මෙයාට ඕනලා තියෙන්නේ උන්වහන්සේගේ සර්වඥතා ඥාණය නෑ කියන්නයි මොකද එයා ඒක උපුටා දක්වන්නේ මස් වැළඳුවා නැත කියන කතාව මෙයා අයින් කරගෙන තියෙනවා සර්වඥතා ඒක මුල් කරගෙන ඒ වැරදි මතය මුල් කරගෙන සර්වඥතා ඥානය නැහැ සර්වඥ කෙනෙක් නෙමෙයි කියලා ප්‍රකාශයක් කළා ඒක අයින් කරගෙන නැහැ නේ ඒක අයින් කරලා ඒක අයින් කරලා එතකොට එයාට ඕන කතාව විතරයි වෙනස ඔව් එතකොට අර දැන් ඒක එතකොට කවුරු හරි කෙනෙක් කියලා තියෙනවා මේක මෙහෙම එකක් නෙමෙයි කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ තමයි ඒ භික්ෂුවකින් අහන්නේ ඔබ ඔබ මෙහෙම මේ කරාද ඔබ මේ වළඳලා තියෙන මේ මාස් මීට පස්සේ මෙහෙම කරන්න එපා කියලා. මේ හැම එකක්ම සාධාරණ හේතු මත. ඒ කියන්නේ දැන් සමහර දවස්වලට දැන් මේගොල්ලෝ මේ 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 පොත් කියෝනේ විශේෂයෙන්ම මේට 2500 වසරකට කලින් තිබිච්ච සමාජයේ හඳුනගන්න ඕනේ මේ තහනම් කළේ කියලා.
ඒකෙන් දැන් බුදුරජාණන් වහන්සේ මස් මාංශ තහනම් කළේ මේ උයාගෙන කාපු පිරිසක් ඒ කියන්නේ ඒ සිද්ධියේදී ඒව තහනම් කළා තියෙන්නේ මේ බඩු මුට්ටු එකතු කරගෙන උයාගෙන කාලා ධර්ම හරි හැසිරුණු පිරිසක් නෙමෙයි හිටියේ උන්වහන්සේලා ගෙවල් දොරල් ඔක්කොම අතහැරලා දාලා සම්පූර්ණ නිර්වාණය අවබෝධ කරන අර හට නොගත් නූපන් සකස් නොවුණු නිර්වාණ ධර්මයේ අවබෝධ කර ගැනීමට තමයි උන්වහන්සේලා පිඬුසිඟා වැඩියේ. දැන් පිඬුසිඟා වැඩිඟට වැඩියේ වැඩි ගම්මානවලට. වැඩි ගම්මානවලට ගියාම සමහර ගම්මානවල සිංහෙක් මරලා. ඒ මිනිස්සු බෙදාගෙන උයලා. ඉතින් පිඬුපාති වැඩිඟට මේ දානි හම්බුණා. සාමාන්‍යයෙන් වනාන්තර ආශ්‍රිත වැඩි ගම්මාන ඒ කාලේ තිබිලා තියෙනවා. එතකොට ඒව වළඳලා උන්වහන්සේලා කැලේ ගියාම භාවනා කරන්න දාඩිය වලින් පිට වෙනකට සිංහයන්ගේ මස්ගඳ සිංහය ඇවිල්ලා මේ භික්ෂුන් වහන්සේලා ඝාතනය කළා. මේක ආරංචි වුණාම බුදුරජාන් වහන්සේ කිව්වා මේක මේ කරන්න එපා මේක වැරදි එකක් කියලා. එක ගම්මානයකට ගියාම ඒ ගමේ මේ බල්ලෙක් මරලා මිනිස්සු බල්ලු මස් උයාගෙන කාලා. ඉතින් භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා දානින පිට පාත් වැඩියාම මේවා හම්බ වෙලා. මොනවා කියලා මොනවද කියලා කල්පනා කළ නැහැ උන්වහන්සේලා වළඳලා. ඊට පස්සේ ඔක ආරංචි වුණා සාමාන්‍ය මිනිසුන්ට. ඒ මිනිස්සු කියන්න ගත්තා බල්ලා කියන්නේ හිරිකිති සත්වයෙක්. ඇයි මේ භික්ෂුන් වහන්සේලා බලුමස් වෙලඳුවේ කියලා බණින්න ගත්තා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මීට පස්සේ වළඳනකට අහන්න. මේ බෙදන් හැදුවොත් අහන්න මේ මොනවද කියලා. මේ නම් වලින් සදාහන් ඉව වළඳන්න එපා. කියලා මස් වර්ග 10ක් පෙන්නලා තියෙනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් පිණ්ඩපාතෙන් ජීවත් වෙන සමාජයක තියෙන පොදු ගැටලුවක්. අන්තික ස්වාමීන් වහන්සේලා අරනොත් ඒක තියෙනව නේද ත්‍රිකෝටික පාරිශුද්ධ සංගත තියෙනවනේ දැන් අනික අදර වුණත් මසක් වගේ එකක් බෙදන් හදනකොට මේ මොකද්ද කියලා අහන්න කියලා තියෙනවා තමාට කළා නැත්නම් තමා ඒක දිටුවේ නැත්නම් තමාට සැකයක් ඒක මෙහෙම එකක් නෑනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තුන යම් කිසි කෙනෙක් කියනවා නම් අසවල් කෙනා උදෙසා මේ මස මරන්නේ කියලා සතා වැදගෙන අදගෙන ඉන්න කියලා කිව්වොත් මේ සතා අසවල් මරන්න ඕනේ අදගෙන ඉන්න කියලා කිව්වොත් ඒ කියන වචනේම බොහෝ පෞරැස් වෙනවා ඊට පස්සේ මරණය පිණිස සතාව ගැට ගහලා තියෙනකට මේ සතා මරන්න තියෙන්නේ කියනකට ඒකීමෙන් පෞරැස් වෙනවා මේ සතාව මරන්න කියලා වචනේ කියනකට ඒකීමෙන් පෞරැස් වෙනවා දැන දැන තමා උදේ සතා ඒ මරපු සතාව කෑවත් පෞරැස් වෙනවා මේ ක්‍රමය තුල මුස්ලිම් පින්වතුන් කොණ්ඩා කල්පනා කරලා බලන්න මේගොල්ලන්ට හලාල් මස් හොයේ කන ඔක්කොම ප්‍රාණඝාතයට අහු වෙනවා ඒ තමන්ගේ චේතනාව තියෙන්නේ තමන්ගේ ආහාරයේ උදෙසා මරණ සතෙක් කියලා තමන් උදෙසා මරණ සතේ කියලා. එතකොට ඒ සිළු දෙනා ඒකට අහු වෙනවා. එතකොට සෝයනස් කියන්නේ ඊට අමතරව සැකයක් තිබ්බත් සෝයනස් නෑ මෙහෙමයි. තමා උදෙසා මැරුවා කියලා තමන්ට සැකයක් නැත්තම්. මේක මං උදෙසා මරපු එකක් නෙමෙයි. ඒකේ තියෙනවා තමන් උදෙසා මරන එක තමන් දැක්කේ නැත්තම්. තමන් ඇහුවේ නැත්තම්. සැකකලි නැත්තම් අදිත්‍ය අසුත අපරිසංකිත කියලා තුනක් තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ කියනවා. මේ පිණ්ඩපාතෙන් ජීවත් වෙච්ච සමාජයේ එදා තිබිච්ච සාමාන්‍ය පොදු එකක්. දැන් උනත් අද කාලේ උනත් වෙනත් රටකට වැඩියොත් සවනසේ එහෙම සමානෙ වෙන්න පුළුවන් දෙයක් වෙන්න පුළුවන් ඒ නිසා දැන් ඕක පාවිච්චි කරගෙන තමයි මේ ලන්දේසීන් ඊළඟට පෘතුගීසීන් ඔයක පාවිච්චි කරන් තමයි මේ ප්‍රාණඝාතයේ මේ මස් පවුණු කැමෙන් වැඩි කළ මේ වෙරළ බඩ ඔක්කොම මේ බුද්ධ ආගමෙන් ඈත් කළේ බෞද්ධයෝ කොච්චරවත් ඉන්නවා ඊළඟට හොඳ ලස්සන දේශනාවක් තියෙනවා සංක දම සූත්‍රය කියලා ඒකේ තියෙනවා බුදුරජාන් වහන්සේ අහනවා ඒකේ අසිබන්ධ පුත්‍ර ගාමිණී කියලා පුද්ගලිකවකින් අහනවා මේ නිගණ්ඨනාථ පුත්‍ර කොහොමද ඔයගොල්ලන්ට ධර්මයේ කියන්නේ කියලා. එතකොට කියනවා මේ ධර්මයේ කියන්නේ මෙහෙමයි කියනවා. ප්‍රාණඝාතයේ පවකි. සොරකම පවකි. වැරදිකාම සේවනයේ පවකි. බොරුකීම පවකි මේ විදිහට කියලා. ඊට පස්සේ කියනවා යම් කිසි කෙනෙක් යමක් යමක් කරයිද ඒ හේතුන් ඔහු නිරේටියයි. නිතර නිතර කරයිද ඒ හේතුන් නිරේටියයි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ යාට කියනවා එහෙමනම් කවුරුත් නිරයන්නේ නැහැ කියනවා. එහෙම කොහොමද? ප්‍රාණඝාතය කරන වෙලාවද වැඩි ප්‍රාණඝාතය නොකරන වෙලාවද වැඩි කියලා අහනවා. ඉතින් කියනවා ප්‍රාණඝාතය නොකරන වෙලාව වැඩි. සොරකම් කරන වෙලාවද වැඩි සොරකම් නොකරන වෙලාවද වැඩි කියලා අහනවා. සොරකම් නොකරන වෙලාව වැඩි කියනවා. සොරකම් කරන වෙලාව අඩුයි කියනවා. වැරදිකාම සේවනයේ යෙදෙන වෙලාවද වැඩි වැරදිකාම සේවනයේ යෙදෙන්නේ නැතුව ඉන්න වෙලාවද වැඩි කියලා අහනවා. එහෙනම් ඉන්නේ නැතුව ඉන්න වෙලාව වැඩි කියනවා. එහෙමනම් යමක් යමක් බහුලව කරනවා. එයා නිරය යනවා කියලා කියනකොට ඒ තර්කය වැරදි කියනවා. කවුරුත් එහෙනම් නිරයන් නැහැ කියනවා. හැබැයි මම මේ කාරණේ මුල් කරගෙන මේ පව් නිසා මම නිරයනවා කියලා විශ්වාසය තිබ්බොත් ඒ විශ්වාසයත් නොහැර හිටියොත් ඒක නිරයන් හේතුවක් වෙයි කියනවා. ඊට පස්සේ කියනවා යම් කිසි කෙනෙක් ඉන්නවා සොරකම් කරන ප්‍රාණඝාතය කරන
බොරු කියන වැරදි කාම සේවනයේ දෙන ආදි වශයෙන් මේ පව කරන කෙනෙකුට භාග්‍යතුන් වහන්සේ තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙක් මුණ ගැහෙනවා. එතකොට යා කියනවා මේකෙන් වළකින්න කියලා. කිව්වහම මෙයා වළකිනවා. වැළකුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා යාට කියනවා මෙත් සිට වඩන්න කියලා. ඉතින් යා මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා ආදීන් වාසය කරනවා. එතකොට මෙයාට මතක් වෙනවා මම මේ සතුන් මෙරූ කෙනෙක් නෙයිද? මතක් වෙනකොට මෙයාට මතක් වෙන කොහොමද? එය ප්‍රහීන වූ දෙයකි. දැන් මේ දෝෂේ මාතුල නැත්තේය. මා සොරකම් කළ කෙනෙක් නෙයිද? එය ප්‍රහීන වූ දෝෂයකි. දැන් මේ දෝෂේ මාතුල නැත්තේය. මා වරදිකාම සේවනය කළකින් නෑ ඒ ප්‍රහීන වූ දෝෂයකි. මාතුල නැත්තේ කියලා තමන්තුළු නැති දෙයක් හැටියට, තමන් අත්හල දෙයක් හැටියට, තමන්ගෙන් බැහැර දෙයක් හැටියට මෙනෙහි කරනකට හිත කුසලයේ පිහිටනවා කියනවා. මේ හරි ලස්සනට මේ විග්‍රහ කරන මේ ධර්මයක් මේ එක්කෙනෙක් දෙන්නේ කැටිකර ගන්නා වූ වැරදි මත විග්‍රහය නිසා. ඒ කියන්නේ තමන්ට ධර්මය තේරෙන්නේ නැතිකම නිසා තමන් අවුලගත් මේ අවුල් වෙ මොදරම තේරෙනවා ලොකුවටම අවුල් වෙලා කියලා යාගේ කල්පනාව. ඒතර එහෙම අවුල් වෙච්ච නිසා ඇතිවෙච්ච ප්‍රශ්නේ මං හිතන්නේ මුස්ලිම් අයවත් මේක පිළිගැනීම සුදුසු නැහැ කියන එක. අන්තක සෝනස ආජීවක සූත්‍රය කියලා තියෙනවා මේ ආදීනත්වයේ සම්බන්ධවත් කතා කරලා තියෙනවා නේ සෝනස. ඒ අර වගේම සෝනස නේ තියෙනවා ජීවක සූත්‍රය. ජීවක සූත්‍රයේ තියෙනවා ජීවක සූත්‍රය. ජීවක සූත්‍රයේ තියෙනවා අනුභව කරන කෙනෙක් ඒ අනුභව කරන කෙනා ආදීනව දකිමින්. ඔව් ඒක කියලා නෑ නවත්තන්නේ. ඒක කියන්නේ ආදීනව දකිමින් අනුභව කරනවා. අනුභව කරන්නේ. ඒ ආදීනව කියන්නේ ප්‍රත්‍යක්ෂා. ප්‍රත්‍යක්ෂා. මේ මං මේ ආහාරය වළඳන්නේ මේ ශරීරයේ මේ මේ සවිශක්තිමත් කර ගැනීම පිණිස නෙමෙයි, මේ ලස්සන වීම පිණිස නෙමෙයි, ජීවිතය පවත්වා ගැනීම පිණිසයි, මගේ බඹසරට අනුග්‍රහ පිණිසයි, නිවැරදිව ජීවත් වීම පිණිසයි, පැරණි කුස ගිනි වේදනා නැති කිරීම පිණිසයි, අලුත් කුස ගිනි වේදනා නූපදන කිරීම පිණිසයි කියලා. මොකද හේතුව දැන් සංචාරක ජීවිතයක් ගත කරන බෞද්ධ භික්ෂුවකට අනිවාර්ය මේ ක්‍රමය අවශ්‍යයි. ආදීනව මෙනෙහි කළ යුතුමයි. මොකද හේතුව ආදීනව මෙනෙහි නොකර යමක් අතාරින්න බෑ අපිට ලෝකේ කාටවත්. දැන් වෙලාත් දැන් අපි ගත්තොත් ඕනම දෙයක දැන් ඕනම දෙයක තියෙනවනම් නරක පැත්තක්. අපි දැන් සාමාන්‍යයෙන් අපි ගමු මේ ලෝකේ තියෙන සමහර භයානක රෝග හට ගන්නවා වැරදිකාම සේවනය නිසා. එතකොට ඒ භයානක රෝගය ගැන දන්න කෙනා වැරදිකාම සේවනය නොකර ඉන්නවා ඒ ආදීනව දැකීම නිසා. දැන් අපි ගත්තොත් සොරකම් කිරීම නිසා නානා දඬුවම් ලැබෙනවා, නානා නින්දා පහස ලැබෙනවා, හිරගෙවල් ලගින්ද වෙනවා. මේක දකින එක්කෙනා මේ ආදීනෝ දන්න එක්කෙනා සොරකම් නොකර ඉන්නවා. එතකොට ආදීනෝ දැකීමෙන් තමයි යයි වරදින් නිදහස් වෙන්නේ. ඒ නිසා ආදීනෝ දැකීම කියන එක ප්‍රඥාවට අයිති එකක්. ඒක ප්‍රඥාවෙන් කළ යුතුයි. අර ස්වාමීන් කිව්වේ අර ඉස්සර මේක අර අපිට ආහාර හැටියට ගත්ත තියෙනවා කැපලිකාර ආහාර, විඥාන ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, ඒ වගේ යම්කිසි ආහාරයකින් තමයි අපි ඉන්නේ මෙතන. හැබැයි ආහාරය ගැනීමේදී මෙතන කොහොමද කරන්නේ ප්‍රත්‍යක්ෂාව කියන එක? දැන් අපි ගත්තොත් දැන් ආදීනත්වය හඳ. දැන් අපි ගමු දැන් මුස්ලිම් ආගම උගන්වනවා කුර්බාන් කියලා ක්‍රමයක්. කුර්බාන් වලට මොකද කරන්නේ? සතෙක් ගත්තා කිම ආහාරකින්. හරකගේ ඉස්සරහ කකුල් තුනක් තියලා ඉස්සරහ එක කකුලක් නවනවා. නවල ගැට ගහනවා. ගැටකළු ඌ ඇවිද්දෝලා ඌට හිංසා කළා, ඌව මරනවා. ඌව මරනකොට ඔක්කොම අනුමෝදන් වෙලා ඒක කනවා. සියලු දෙනාටම ප්‍රාණඝාතය අයිතිය. එතකොට ප්‍රාණඝාතයේදී මේකදී ඒක බලන්න ඕනේ. මම කිව්වේ ඒකයි. මිසදුටුව කියන්නේ මොකද්ද? මේකේ කර්මපාක තේරෙන්නේ නැති එකයි. ඒකට තමයි මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ. දැන් සම්මාදිට්ඨිය කියලා කියන්නේ මේක තේරෙන එකයි. එතකොට යම් කිසි කෙනෙකුට හිංසා කරන බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ තමාව අත්තානං උපමං කත්තා, තමන්ව උපමාවටගෙන නහණීය නඝාතේ ඝාතනය කරන්න එපා, මරන්න එපා කියලා. දැන් මස් මාංශ වලදීම එතනදී බුදුරජාණන් වහන්සේ භික්ෂු පිණ්ඩපාතයන භික්ෂුන් වහන්සේලාට අර අකපමස් වලඳන්න එපායි කියලා වදාලේ ඒක කාරණයක් නිසා. බුද්ධ කාලේ තිබුණ ආගමක් නිර්මාංස. එතකොට මේ නිර්මාංස ආගම ඉගැන්වේ නිගණ්ඨනාත පුත්‍ර. ඒකේ අන්තිරම ගිහිල්ලා කිව්වා මේ සතුන්ට හිංසා කිරීමෙන් අපි වළකින්න ඕන කියලා. මේ දත් මදින් නැතුව ඊළඟට මේ උණුතුර විතරක් ඇල්පතර පානය කරන්නේ නැතු උණුතුර විතරක් පානය කරගෙන ඊළඟට නාන් නැතුව මේ මේ කෙස් රවුල් ගලවා දමමින් නොඑක ආකාරයේ දුෂ්කර ක්‍රියා වල යෙදෙමින් වාසය කළා. ඒ මතය ඒ සමාජයේ තිබිච්ච නිසා බුදුරජාණන් වහන්සේ මොකද කළේ? ඒ මතය ප්‍රතික්ෂේප කළා. ඒ මතය අන්තගාමී මතයක් කියලා. ඒක අන්තයකට අයිති කියලා. එතකොට උන්වහන්සේගේ ධර්මය තුළ එක කොටසක්වත් එක මතයක්වත් අන්තයකට අයිති නැහැ. හැමදේම මධ්‍යමයි. හැමදේම මධ්‍යම ප්‍රතිපදාව. ඒක ආශ්චර්යයක්. සනස්. ඔව් දැන් මට මෙතෙන්දී අර මේ මහත්මයා කරගෙන යන මේ 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 එක එක ප්‍රකාශ ගැන මට දැන් ඉතම ගැඹුරින් කල්පනා වෙන්නේ.
අර එතුමාට සඳහන් කරන්න තියෙන්නේ ඉතින් එතුමාට වටින් නැද්ද කුරානයේ අරගෙන තමන්ගේ අයට දේශනා කරගෙන ගියානම් මොකද මේ අපේ බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ ආර්ය මහා සංඝ රත්නය ගැන વિચાર කරන්න යන්නේ අපේ ධර්මයේ ගැන කතා කරන්න යන්නේ. දැන් අපි බෞද්ධ භික්ෂුන් වහන්සේලා හිටියේ අපේ ස්වාමීන් වහන්සේලා කුරානයේ තියෙන ඒවා ගැන කතා කරන්න යන්නේ නැහැනේ. ඒතකොට අපි බයිබලයේ ගැන කතා කරන්න යන්නේ නැහැනේ. මං කියන්නේ මේ ඒවැයේ තියෙන වැරදි අඩුපාඩු හොය හොය යන්නේ නැහැනේ. අපි භගවත් ගීතාව ගැන කතා කරන්න යන්නේ නැහැනේ. ඒතකොට මේ මෙතුමා ඇත්ත වශයෙන්ම අපේ හාමුදුරන් වහන්සේ සඳහන් කළා වගේ මේ ද්වේෂ සහගතව කරන මේ අපේ බෞද්ධ පින්වත් අයගේ හිත් මේ කඩා බිඳ දාන්නත් යම් ආකාරයකින් මුස්ලිම් ආගමික අය මේ බුදුදහම ගැන පැහැදිලා ඉන්නවනම් ඒක නැති කරන්නත් කරගෙන යන මේ ඒක පාක්ෂික ඒ ද්වේෂ සාගත වැඩපිළිවෙලක් මේ යන්නේ. මෙහෙම ප්‍රශ්නයක් නැගුණ සයනාසෙන් දැන් ඔහු කිය සිටියොත් දැන් මේක ඔවුන්ට සංඝයා වහන්සේලා විසින් මුස්ලිම් ධර්මයේ මේ මිත්‍යා දෘෂ්ටිකයි බව කියන එක හන්ද තමයි මේක මේ ඔප්පු කරන්න යන්නේ ඔහු ඒ කාරගෙන බුදු ධර්මය අසුරින් කියලා. දැන් ඒක ගැන එහෙම තර්කයක් ඉදිරිපත් කරොත් කොහොමද සයනාසී දැන්? දැන් මම හිතන්නේ දැන් අපේ ස්වාමින් වහන්සේලා මුස්ලිම් ආගම පිළිබඳව දැන් මේ පමණ කාලයකට මම නම් දැනුවත් එහෙම මේ ඒ වෙනත් කිසිම ආගමක් පිළිබඳව මිත්‍යා දෘෂ්ටිකයි කියලා කියන්න යන්නේ නැහැ. උන්වහන්සේල දේශනාවල දැන් අපේ ධර්ම දේශනාවක් අධ්‍යයනය කරලා බැලුවොත් තේරෙනවා ඇති හැම ධර්ම දේශනාවකම සූත්‍රගත ධර්මයක් මූලික කරගෙන එක්ක ධම්මපදයේ ගාථා රත්නයක් මූලික කරගෙන ඒ විදිහේ මේ ජනතාවට ලෞකිකව හැදෙන්න අහිංසක තාම අහිංසක කියන්නේ ද අපි හාමුදුරු නමකගේ බණක් ඕන කෙනෙකුට අහන්න පුළුවන් සාමනාසලයි කොච්චර ධර්ම දේශන යනවානේ මොනතරම් අහිංසකද පින්වත්නි දම් දෙන්න ගුණ ධර්ම රකින්න මේ මව්පියන්ට සලකන්නේ මේ වගේ දේවල් කතා කරලා තියෙන්නේ මේ ආගම් වලට ගැරියෙමනේ මං කියුවේ ඒකයි අර සුද්ධංගේ කාලේ මිගෙට්ටුවත් හාමුදුරු බිහි වුණේ නෙමෙයි බිහි වුණා නෙමෙයි බිහි කළා බිහි කළා බිහි කළා බිහි කළේ මොකද්ද මේ අහිංසක පාඩි වෙ ඉන්න බෞද්ධයන්ව පෙළන එක දැන් ඔය එකයි නෙවෙයි දන්නේ මේ වගේ තවත් රාශියක් තියෙනවා නුයි කාකාර පොත්පත් ලියලා තියෙනවා බුදුරජාණන් වහන්සේට විරුද්ධව මා එක පොතක ලියලා තියෙනවා මේ බෝධි ළඟදී ඒගොල්ලෝ අදහන දෙවියෝ ගැනයි කල්පනා කළේ කියලා. ඉතින් මේ වගේ අර ලොකු මේ ද්වේෂකින් ඒගොල්ලෝ ඇති කරන අර්බුදයක්. නමුත් සමාජගත වෙන්න යන්නේ වැරදි විදිහකට. කොහොම සමාජගත වෙන්න යන්නේ? අපිට අසවල් අය බයිනවා. අපිට අසවල් අය බයිනවා. අපිට අසවල් නිදා කරනවා කියලා. මේ බැලුවම මේ කවුද මේක කරගෙන යන්නේ? ඒකයි. ඒ නිසා ප්‍රඥාවන්ත අය මේ රටේ ඉන්න. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන්ුත් ඉන්න අය. මං හිතන්නේ ඒ බුද්ධිමත් කියන පිරිස මේ වෙලාවේදී මේ හොඳට පැහැදිලිව මේක දකින්න මේ කියන්නේ මේක මේකෙන් හැලහැප්පීමක් වෙන්න නෙමෙයි මේකෙන් ඇතර මේකෙන් තමාම අවබෝධයක් ලබා ගන්නවා තමන්ගේ ප්‍රඥාව නෑ පැහැදිලිවම මහත්තයා ඒගොල්ලන්ගේ කාලයක් තිස්සේ දැන් මේ මෑත භාගයේ කාලයක් තිස්සේ සිංහල බෞද්ධ විරෝධී ආක්‍රමණශීලී වැඩපිළිවෙළක් තියෙනවා මං එක උදාහරණයක් කියන්නම් අපි හිතුවත් ඕන කෙනෙක් මේ කොළඹ ප්‍රදේශයේ පොඩි රෙස්ටෝරන්ට් එකක් දැම්මා ඒක දැම්මේ මේ ජපනිස් ටූරිස්ට්ලට දැම්මට පස්සේ අහල පහල ඉන්න මේ මුස්ලිම් කාන්තාවන් ඇවිල්ලා කිව්වා අනේ අපිට ගන්න විදියක් නැහැ නේ බඩු ඕගොල්ලන්ගෙන් ඕක ඉක්මන්ට මේ අර සමිතියේ සාතිකේ ගන්නකෝ කියලා කිව්වා ඉතින් කෙනෙකුට දැන් මේගොල්ලෝ මේ නෝනා මොකද කළේ ඔන්නේ සාතිකේ ගරන් බෝඩ් එක ගැහුවා මේ අස්වල් කෑම තියෙනවා කියලා දැන් ජපන් ගේනවා ඒගොල්ලෝ ඌරු මස් හොයාගෙනම දැන් ඌරු මස් හදන්න විදියන්නේ ඔන්න දැන් ජපන් ගෑ නැවතුණා මේගොල්ලොත් ඉන්නේ ඒසෝ නයි බෝඩ් එක අයින් කළා. ආයෙත් මේ මුස්ලිම් නෝනා ලෙවිලා කියන අනේ අපි ඔයගොල්ලන් කඩින් බඩු ගන්නම් ඉක්මන්ට ඔක මේ ලියාපදිංචි කරන්නකෝ අපේ සංගමයේ කියලා. දැන් මේ මේක තමයි ආක්‍රමණය කියන්නේ. ඊට පස්සේ මොකද වුනේ? උන්න ආයෙ කරනවා. ඔහොම කරන්න ගිහලා මේ මිනිස්සයා බංකොලොත් වුණා. කඩේ වහලාදලා ඒගොල්ලෝ ගියා යන්න. ඒක ඒගොල්ලන්ගේ කඩයක් දාගත්තා. අනිත් එක තමයි චානස් මම හිතන්නේ රූපෙලත් ලෑසිත් දන්න මේ අජිත් මහත්තයා ඒක අර තව රූප වෙලක් තියෙනවා අජිත් මහත්තයා ඒ කිරින්දේ ගම්මානන්ද හිමියන් කියලා දේ බලන්න පරිනිර්වාණයට අවුරුදු 100 ගණනකට පසුව උන්වහන්සේගේ ශ්‍රාවකයෝ සමසාස්තුවරයාගේ ඉගැන්වීම මත ආගමක් සංවිධානය කළහ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවෙන් පසුව අභාව ප්‍රාප්ත වීමෙන් පසුව අවුරුදු 100 ගණනකට පසුව එවුන්ගේ ශ්‍රාවකයෝ එකතු වෙලා ඒ ධර්මයේ සංරක්ෂණය කරන්නට පටන් ගත්තා. එතෙහිදී ඒ සංවිධානය කරද්දී ඔවුන් වෙනත් ඇදහිලිද
සංකල්පද විවිධ හාස්කන්ද ශුද්ධත්වයද නිමිති ශාස්ත්‍රද වර්ගීකරණයන්ද යන්ත්‍රහා මන්ත්‍රද යාතිකාවන්ද ආදී වශයෙන් මුල් ඉගැන්වීම් වල ලොව පුද පූජා විදි අන්තර්ගත කළහ විදත් කරලා තිබෙනවා බුද්ධ ධර්මයේ බෞද්ධ ජනතාව අදහන දෙයක් තමයි අපි මේ භවයේ ජීවත් වෙනවා ජීවත් වෙලා අපි ආපත් දෙයක් කරා නම් අපි මැරලා යනවා මැරලා යන අවස්ථාවේදී මේ ආත්මයේදී අපි යහපතක් කරලා තියෙනවා නම් ඊළඟ ආත්මයේදී අපි මිනිස්සෙක් වශයෙන් ඉපදෙනවා මේ ආත්මයේදී අපි කුසල අකුසල් කරලා තියෙනවා නම් පාප කර්ම කරලා තියෙනවා නම් කර්මඵල විපාක යනුව ඊළඟ ආත්මයේදී අපි තිරිසන් බවට පත් වෙනවා ඒ සංකල්පය පිළිබඳව ගැටලුවක් තියෙනවා වාද විවාදයකට කවුරු හරි එනවා නම් අපි ඒව ගැන සාකච්ඡා කරන්න සූදානම් එතකොට මේ ලංකාවේ ලෝකයේ දැන් වැඩියෙන්ම ජනගහනය වැඩි වෙමින් යනවා ලෝකයේ ජනගහනය වර්ධනය වෙනවා ලෝකයේ හොඳ මිනිස්සුද වැඩියෙන් ඉන්නේ නරක මිනිස්සුද වැඩියෙන් ඉන්නේ හොඳ මිනිස්සුද නරක මිනිස්සුද නරක මිනිස්සු වැඩි වෙනවනේ වැඩි වෙනකොට ලෝකයේ ඉන්නෝනේ සත්තුද වැඩියෙන් මිනිස්සුද වැඩියෙන් සත්තු නමුත් ලෝකයේ දැන් අවුරුදු 2000 ගන්න පහු වෙලා යනකොට ජනගහනය වර්ධනය වෙනවා මිසක් කවදාවත් සතුන්ගේ වර්ධනයක් නැහැ සමහර සත්තු නැති වෙගෙන යනවායි කියලා විද්‍යාඥවරු කලකටුව ප්‍රකාශ කරගෙන ඉන්නවා එතකොට එතන තාර්කික ප්‍රශ්නයක් තිබෙනවා අපි වෙනම සාකච්ඡා කරමු ඒවා සුවදව මිත්‍රශීලීව තාර්කිකව කතා කරමු මේ සම්බන්ධව දැන් අපි අර රූප පෙළ දැක්කට පස්සේ දැන් මෙතනදී සංගායනාව ගැනත් කතා වුණා මේක අවුරුදු 100ක් ගියාට පස්සේ මේ පියතුරු ධර්මයේ තිබෙන්නේ නැහැ කියන දේ. ඒක මේ පියතුරු කරගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. මොකද ඒක එතෙන් මම හිතන්නේ අදහස එන්නේ අර පියතුරු ධර්මයේ නැහැ කියන කතාව. එතන ප්‍රශ්නයක් තියෙනවා ඒක. වැරදි එකක් කියනවා. එතන ඊට පස්සේ තමයි අනිත් එක මේක කියන්නේ කොහොමද? ඇයි මේ සංගායනාවට හේතු වුනේ මොකක්ද? ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයේ උන්වහන්සේ දේශපාලනඥයෙක් නෙමෙයි. උන්වහන්සේ මේ කඩු කිනිසි අරගෙන මිනිස්සු මරලා ආගම පතුරවපගෙන නෙමෙයි. උන්වහන්සේ බොහොම සාමකාමීව මේ ලෝකේ මනුස්ස වර්ගයාගේ විතරක් නෙමෙයි සත්ව කුගේවත් මවිල් ගහකටවත් හානි නොකර ධර්මය ප්‍රචාරය කරපු කෙනෙක්. එතන උන්වහන්සේ ජීවත් වෙන කාලේ උන්වහන්සේ වැඩ සිටියේ කාලේ උන්වහන්සේ භික්ෂුන් වහන්සේලාට මතක් කළා මහණෙනි මම නැතුණාට පස්සේ මං වෙනුවට ධර්මියත් විනයත් නායකත්වයේ තබා ගන්න. ඒක බුදුරජාණන් දේශනා කළා මම පිරුණම් පෑවට පස්සේ මං වෙනුවට මං දේශනා කරපු ධර්මියත් විනයත් නායකත්වයේ තබා ගන්න. ධර්මියත් විනයත් නායකත්වයේ තබා ගන්න මේක මේ කරගෙන යන්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ කාලේ උන්වහන්සේ උපස්ථාන කළ ළඟින්ම ආනන්ද කියලා ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ තමයි සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේගේ දේශනා මතකෙන් දරාගෙන හිටියේ. උන්වහන්සේ කාලේ විනය ගැන දැනගෙන හිටියේ උපාලි කියලා රහතන් වහන්සේ නමක්. උන්වහන්සේම සම්පූර්ණ ශික්ෂාපද ගැන මතකින් දැනගෙන හිටියේ. එතකොට බුදුරජාණන් වහන්සේ පිරුණම් පාණ්ඩිස්සල දේශනා කළා පරිනිබ්බාන සූත්‍රයේදී මගෙන් පස්සේ මේ ධර්මයයි විනයයි නායකත්වයට ගන්න. එතකොට උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ පිරිනිවන් පාලා මාස 3ක් ඇතුළත මහකාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රධාන 500ක රහතන් වහන්සේලා වැඩම කළ රජගහනුවරට උන්වහන්සේගේ ඒ වචන ඉෂ්ට කළේ උන්වහන්සේගේ වචනේ මොකද්ද මගෙන් පස්සේ ශාස්ත්‍රඥ වහන්සේ බවට පත් කරගන්න ධර්මයයි විනයයි. ඒ වචනේ ඉෂ්ට කිරීමට ඒ භික්ෂුන් වහන්සේලා රහතන් වහන්සේලා 500 නමක් රජගහනුවරට වැඩම කළා. ඒ දේශනා ඔක්කොම නැවත පාඩම් කළා. නැවත සජ්ජායනා කළා. සජ්ජායනා කළා කියන්නේ පිරිස සමූහයෙන් කියනවා. කියලා ඉවර වෙලා ඒක කටපාඩමින් දරා ගන්න භික්ෂුන් වහන්සේලාට පැවරුවා. ඒ කියන්නේ දීඝනිකායේ ආනන්ද මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පිරිසට, ඊළඟට මජ්ක්‍ධිම නිකායේ සාරිපුත් මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පිරිසට, සංයුත්ති නිකායේ මහකච්ච මහරහතන් වහන්සේගේ, අංගුත්තර නිකායේ අනුරුද්ධ මහරහතන් වහන්සේගේ මේ වගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවලට පැවරුවා කටපාඩමින් දරා ගන්න කියලා. මේ මොකද්ද කළේ? බුද්ධ වචන ඉෂ්ට කිරීම. බුද්ධ වචන ඉෂ්ට කිරීම මොකද? උන්වහන්සේ පෙන්වා දුන්නා මම දේශනා කරපු දෙය නායකත්වය තබා ගන්න කියලා. ඒකයි ඒ කලේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ඒක තමයි ලංකාවට තව මේ පිරිසිදු ධර්මය. ඒ නිර්මල ධර්මය තමයි මිහිඳු මහරහතන් වහන්සේ අරගෙන ආවේ. මේ කියන ආකාරයට මේ උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ අවුරුදු 100කට පස්සේ හාමුදුරුවෝ එකතු කරලා හදාගත්තු ආගමක් කියලා මේ කියන්නේ. දැන් මේ තැනත්තාට කොහොම හරි ඕනේ නිඳාව කරන්නනේ.
දානිත පළවෙනි ධර්ම සංගායනාව සිදු වුණේ මාස 3කට පස්සේ මාස 3කට පස්සේ කියන අවුරුදු 100කට ඔව් කොහොම මෙහෙමනේ මහත්තයා කොහොම හරි නින්දාවක් කරන්න ඕමනායක කෙනාට ඕන තරම් කරුණු තියෙනවා අනිත් එක මහරහතන් වහන්සේලා තමයි මේ සංගායනාව කරේ රාගේ ප්‍රහාණය වුණා නම් යම් ධර්මයකින් තමන්ගේ ද්වේෂය ප්‍රහාණය වුණා නම් යම් ධර්මයකින් තමන්ගේ මොහේ ප්‍රහාණය වුණා නම් ඒ ධර්මයේ දේශනා කළේ ශාස්ත්‍රුන් වහන්සේ ඉන්නවා නම් ඒ ශාස්ත්‍රුන් වහන්සේම වදාරන නම් මගෙන් පස්සේ ඒ ධර්මයේ නායකත්වයට ගන්න කියලා ඉතින් ඒක රහතන් වහන්සේට කොහොමද අර්බුදයක් හටගන්නේ මේ එක නෙමෙයි හේතුව මේ නිନ୍ଦා අපහාස කිරීමම ගැරහීමම මුල් කරගත්තු එක්කෙනාට ඇත්ත පේන්නේ නැහනේ දැන් මේක හරියට කොහොමද අර වඳුරෙක් කුකුණු බලනවා වගේ ඔක්කොම ඔක්කොම තියෙද්දි හොඳ දේවල් ටික තෝර දැන් අපි කියමු කවුරු හරි කෙනෙක් හොඳට මුතු වලක් කනපු අමනුපු කොණ්ඩයක් තියෙන මිනිස්සෙක් ඔළුවේ වඳුරෙක් වාඩි වුණාම එයාට මුතු ටික පේන්නේ නැහැ කොණ්ඩෙ පීරපෙක පේන එයා හොයන්න උකුණාව ඉතින් ඒ වගේ එකක් නෙමෙයි කරන්න හදන්නේ ජනගහනය අරගෙන ඒගොල්ල අදහන ආගම් බැලුවොත් පවුකාරයෝ වැඩිපුර කොහෙද ඉන්නේ කියලා තීරණ ගන්න පුළුවන් බෞද්ධයෝ ඉන්නේ බොහොම චොට්ටයි වැඩිපුර ජනගහනය නරකයි කියලා එයාම කියා ගන්නවා. එතන වැඩිපුර ජනගහනය අදහන්නේ මොන ආගමකද බැලුවාම නරකයි කොයි දෙන්නේ කියලා අපිට පැහැදිලි වෙනවා. ඒකක්. අනිත් එක තමයි එතුමා කියන මේ ජනගහනයේ ප්‍රමාණයට සතු නැත්තේ මොකද කියලා. වාර සුවනන් සිසල දුන්නේ උපහරණයක් හැටියට අරගෙන මනම් මේක මේක වෙනවා කියන එක. මරණ මැරිල්ල දිනපතා දිනපතා මං හිතන්නේ කුකුළු විතරක් මැරෙනවා ඇති කෝටි බිලියන බිලියන ගණනක් අනිත් සත්තු මැරෙන ගණන වචනෙන් කියන්න බෑ අසංඛීය ගණනක් සත්තු මැරෙනවා මේ මිනිස්සුන්ට කන්න මරනවා බිලිපු ජාලවලට මරනවා මම හිටියේ ඉන්දියාවේ හිටපු කාලයක් තිබුණා ඔය එක එක කාලවල එනවා ඒගොල්ලන්ගේ ආගම්වල එක එක ආගම්වල බිලි පූජා මේ චූටි එළුපටියෝ එළිපටවුත් මරන හැමගේකම එළිපටියෙන් මරන්න නැත්නම් නියම කරලා තියෙන පරිවික් මරපන් කියලා. ගෙදර ළමයි 7 දිනක් කිනුනොත් 7 දිනා ගානේ පරිව හතක් මරපන් කියලා. එතකොට පරිව හරි මරනවා. ඒත් ඒ කියන්නේ මේ විදිහට සත්තු මරද්දි 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 සත්තු පේන්නේ ඉන්නේ. ඔක්කොම මරාගෙන කාලානේ. ඒ වෙනත් ආගම් වල විවිධ ඒ කියන්නේ සයන්ස් කියන්නේ ඉන්දියාවේ තිබෙන ඉන්දියාව විතරනේ මේ ලෝකෙ හැමතැනම. පුදුම විදියට මේ ඒක නිසා අපි අපේ ධර්මයේ ඒකයි අපි මේ නිතර නිතර කියන්නේ මේ කුසල් වඩන්නේ පින් කරන්න මේ වගේ ලෝකවල මිනිස්සු යනවා දැන් ඊළඟට දැන් ඒක කොච්චරද කියනවනම් දරුණු විදියට යන්නේ සමහර තැන්වලදී දැන් ඔය ඌරෝ මේ ගවයෝ එහෙම එක තැන කොටු වෙලා මුළු ජීවිතෙම හිටගෙන ඉඳලා මොන හරි කාලෙ මැරිලා යනවා මැරිලා නම් මරනවා ඉතින් මොහොත දවස් හතකට ඉඳ දෙන්නේ දැන් ඔය මොනවාද ලুকু තල්මාසු රකින්න වෙනම සංවිධාන බිහි වෙලා තියෙනනේ මේ ඒකවත් වල්ක ගන්න කියලා. ඉතින් ඒ නිසා මේ මනුෂ්‍ය ජනගහනෙත් එක්ක විද්‍යානුකූල සොයා ගැනීම එක්ක මිනිස්සුන්ව හැමතිස්සම මිනිස්සුන්ව බේරගන්න ඊළඟට ලෙඩ දුක් කරදර වලින් බේරගන්න නොඑකාකාරයට වෛද්‍ය පරීක්ෂණ කරනවනේ. ඒකෙන් තමයි මේ මිනිස්සු වැඩිපුර ජීවත් වෙන්නේ. නැත්තම් මිනිස්සුත් මේ සත්වගේ මැරිලා යනවා. ජනගහනේ වැඩිවීම මොකක් ගැන මොකද්ද කියන්නේ ජනගහනේ වැඩි වෙන්නේ මහත්තයා ඒකෙන්මයි ඒකෙන් වෛද්‍ය විද්‍යාවේ දියුණු වීම නිසාමයි එතකොට ඒක එහෙම ගත්තොත් තරක කරොත් එතකොට කර්මානුරූපී ඒක නෑ මෙහෙමයි දැන් මනුෂ්‍යයා කර්මානුසාර කර්මානුරූප උපදිනවා නමුත් යා පාරිසරික සාධකයක් දැන් පරිසරයක හැදුනොත් එහෙම පරිසරයක තිබුණොත් එහෙම බෝ වෙන රෝගයක් එයා ඒකට ප්‍රතිකාර කරගත්තේ නැත්තම් එයා මැරිලා යනවා දැන් අත්‍යවශ්‍යම අපිට දැන් පේනවා මේ වෛද්‍ය විද්‍යාව නිසා ගොඩාක් අය වැඩිපුර ආවිස් ජීවත් වෙනවා නැත්නම් මිනිස්සු ගොඩක් ඔය හાર્ට් ප්‍රශ්න තියෙන අය මේ හෘද රෝග ඊළඟට ප්‍රෙෂර් ඔය සීනි වගේ දැන් මේ තියෙන රෝග සංඛ්‍යාව ගත්තොත් මිනිස්සු විඳින මේ මිනිස්සු බෙහෙත් නොගෙන හිටියොත්
මේ ජනගහනේ භාගයක් අවුරුද්දක් ඇතුළත මැරිලා යාවි. එච්චරටම මිනිස්සු බෙහෙත් වලින් ජීවත් වෙනවා. දැන් ඒ කරුණට මට සානංශ කරුණක් කියන්න තියෙනවා. දැන් මෙතුමා කල්පනා කරන්නේ සත්තු කියලා දැන් මේ පේන්න ඉන්න සත්ව වර්ගයන යාට දැන් මතකයේ තියෙන්නේ මරණ කට්ටිය ඒගොල්ලෝනේ. දැන් ඇත්තටම ගත්තොත් මුහුදෙම මාළු කොච්චරක් ඉන්නවද? දැන් මේ දැන් අපේ ඉන්නේ කොච්චරද? කෝටි 800යි. මනුෂ්‍ය ප්‍රජාව. එතකොට කූඹි ගුලක ඉන්නවා 50,000ක් විතර. කූඹි. එතකොට සර්පියෝ. එතකොට මදුරු. එතකොට කබරගොයි තලගොයි. එතකොට වෙන වෙන තියෙන ඒ කෘමි සත්තු. කෝටි ප්‍රකෝටි ගණන්නේ. එතකොට මේගොල්ලෝ මේක ශෛලියේ සත්තුත් ඉන්නවනේ නේද? මේ මියා ගත්තට වඳ ලෝකේ වඳ වෙලාගේ සත්තු දෙකින් දෙන්නේ තුන් මේකල්ලන්නේ මේ කියා ගන්න. ඉතින් ඒ නිසා මෙයාගේ තර්කය පුස්සක්. ඇත්තටම කියනවා ඒක ඇති මේ කියන්නේ කිසිම අවබෝධයක් ඇතුව කියපු ප්‍රකාශයක් නෙවෙයි. අනිත් එක දැන් ජනගහණය මේ කාලේ කෝටි 800ක් කියන ජනගහණය මං හිතන්නේ සමස්ත ලෝක සත්ත්ව ජනගහණයත් එක්ක බලනකොට දශම ගාණක්වත් නැහැ. අපි සමස්තේ ගණන්ලා බැලුවොත් එහෙම ගණින්න බෑ. ඒක කරන්න බැරි දෙයක්. ඔව් දැන් මොහොතින්නේ මේ මොහොත හතරෙන් තුනක් මොහොතනේ. ඔව්. මේ සත්ත්ව සංඛ්‍යාව ගණන් කරොත් තියෙන මං හිතන්නේ මහ පොළොවේ ඉන්න සත්තුන්ට වඩා බොහෝ සත්තුන් වනේ මොහොතේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවලම තියෙනවා. දැන් අර ඉන්දියාවේ කස්කොලං අඟල් හතරට වගේ කපලා මෝදේ ඉන්න සත්තුන්ට අමුණලා දැම්මොත් එහෙත් මෝදේ සත්තු වැඩි මිසක් අර කොළ ටික ඉවර වෙලා යනවා. කපපු කෑල ටික ඉවර වෙනවා මිසක් මෝදේ සත්තු ඉවර වෙන්නේ නැහැ. තෙච්චර සත්ව සම්තතියක් මෝදේ ඉන්නවා. ඉතින් එවැනි මහා දෙවන්ත සත්ව සමූහයක් ඉන්න මේ ලෝකේ මේ මාත්මය කොහොමද කියන්නේ? මිනිස්සු වැඩි කියන්නේ. නෑ අර අරමනේ මේ ප්‍රවෘත්ති වලට මහනුන අසවල් සතා වඳ වෙලා අර අසවල් සතා නැහැ කියලා. ඒක මම කිව්වේ ඒක දැන් මෙයාගේ ඒක ඒක මේ ඒකෙන් මේ අගෞරවේ නින්දා වෙලා තියෙන්නේ මුස්ලිම් ආගමටමයි. ඒක හොඳ නෑ. අත්‍තරම සමස්තයක් වශයෙන් සමස්තයක් දරන්නේ ආගමට හොඳ නැත්තේ. ඔව් මේ 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 තවහිද් ජමත් සංවිධානයේ නින්දාව ලැබිලා තියෙන්නේ කියලා තියෙනවා. ඒක නින්දාව නින්දා ලැබෙ තියෙන මුස්ලිම් ආගමට. හොඳ මේ ශිල්පියක් තිබුණා ධර්මාශෝක රජුරෝ ඒ කාලේ ලියලා තමන්ගේ ආගමට උපකාර කරන අදහසින් අනුන්ගේ ආගමකට අපකාර නොකළ යුතුයි. අන් ආගමකට අපකාර කරන්න තමාගේ ආගමටම අපකාර කරගනි. ඒ කියන්නේ තමන්ගේ ආගම දිනු කරන අදහසින් අනිත් ආගමකට අපහාසක නොකළ යුතුයි. අනිත් ආගමකට අපහාස කරනවා නම් තමන්ගේ ආගම දිනු කරන අදහසින් ඒ අපහාසයෙන්නේ තමන්ගේම ආගමටයි කියනවා. එයි දැන් මේ ආගමේ මෙයා හික්මිලා තියෙන්නේ, පුහුණු වෙලා තියෙන්නේ අනුන්ගේ ඇදහිමකට නිඳා කරන්නනේ. ඒතර තමන්ගේ ආගමනේ නිඳාවට බාධක වෙන්නේ. එතන ස්වයංසේ එක්කම ස්වයංසේ මේ නිර්මාංශ විම්බුලියන් ස්වයංසේට තවත් එකතු කරන්නේ තියෙනවා කියලා. ඔව් දැන් ඒ කාරණාව කියන්නම කලින් දැන් මේකවත් ඉවර කරන්න ඕනේ. ඒකත් මම කියනවා. දැන් මෙතුමා මේ විදිහට බුදුරජාණන් වහන්සේ වගේ උත්තරීතර ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රඥ වහන්සේ නමකට මේ උතුම් ශ්‍රී සද්ධර්මයට මේ ආර්ය මහා සංඝරත්නයට ගරහ කරොත් එතුමාට බොහෝ වෙලාවට අර විපාකය කර්ම විපාක සකස් වෙන්නේ ඊටාම දරුණු විදියට කියන එකත් අපි අනුකම්පා සහගතව මතක් කරන්න ඕන. මොකද එතුමාගේ අනාගතය ටිකක් භයානකයි. ඊළඟ කාරණාව තමයි දැන් අපි හුඟක් කාලවලට මේ නිර්මාංශ කියන ප්‍රශ්නය ගැන හුඟක් අය කතා කරන්න කැමති මාතෘකාවක් කියලා තියෙනවානේ. එතකොට දැන් ඒ නිර්මාංශ වීම තුළ අපිට මහා යහපතක් ගෙන දෙනවා කියන පදනමින් තමයි හුඟක් ඕක ඉදිරිපත් වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරලා තියෙනවානේ. දැන් අපේ හාමුදුරන් වහන්සේත් පැහැදිලි කරා වගේ මේ සත්ව ඝාතනය සතුන් මැරීම අපිට ඉතාම භයානක පාපකාරී ක්‍රියාවක්නේ. එතකොට දැන් උන්වහන්සේ ඒ පිළිබඳව විස්තරාත්මකව අපිට දේශනා කරලා තියෙනවා. දැන් අපිට විනයක් වෙනම පනවලා තියෙනවා අපේ මේ නිවන් මඟ සඳහා. එතකොට මේ නිවන් මඟ සඳහා පනවන ලද නැති විනයක් පිළිබඳව තමයි සීලයක් පිළිබඳව තමයි අපි හුඟක් මේ අය අවධාරණය කරන්නේ. දැන් අපි ගත්තොත් සතුන් මැරීම, සොරකම් කිරීම, වැරදිකාම සේවනය කිරීම, බොරු කීම, කේලාම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම, දැඩි ලෝභය, තරහ, මිත්‍යා දෘෂ්ටිය, මද්ද්‍රව්‍ය මත්පැන් කියන මේ කාරණා 11ම ගත්තොත් අපට සතර අපායට යන්න හේතු වන බව බුදුරජාන් වහන්සේ සූත්‍ර දේශනා 10000 ගණනක දේශනා කරලා තියෙනවා. එතකොට අපි හුඟක් වෙලාවට මේ අපිට සීලමය වශයෙන් දියුණුවකට උපකාර නොවන මේ කාරණාවට තමයි මහා දෙවන්ත කාලයක් වෙන් කරගෙන අපි සාකච්ඡා කරන්නේ. දැන් බලන්නකෝ දැන් මේ මෙච්චර හොරකම් වෙනවා. හොරකම් ගැන කතා කරන්නේ නැහැ නේ. වැරදිකාම සේවනය ගැන කතා කරන්නේ නැහැ. මද්ද්‍රව්‍යමත්පැන් නතර කරගන්න කතා කරන්නේ නැහැ. යන්තම් තියෙනවා. ඊළඟට මේ බොරු කීම නතර කරගන්න, කේලාම් කීම. දැන් මේ සේරම හේතු වෙනවනේ සතර අපායට යන්න. ඒතර මේ උඹලකට නොකා හිටිය කෑවයි කියලා සතර අපායට යන්නේ නැහැ. එහෙම නැත්නම් ඒ වෙන වෙන දැන් මේ කාරණාව සඳහන් කරාම සමහර පින්වත් අය අපිත් එක්ක සමහර විට ටිකක් වැරදි විදියට ගන්නවා.
දැන් උන්වහන්සේගේ නිච්චවි සූත්‍රයේ මංසපේශී සූත්‍රයේ ආදී විවිධ සූත්‍ර තියෙනවා සංයුත්නිකායේ ඒවට අනුව පෙන්නලා තියෙනවා පැහැදිලිව මේ සත්තු මරපුවයි මෙන්න මේ විදියට මහා නිරාදුක් විඳිනවා දැන් සමහර අය පෙරේත ලෝකවල ඉපදලා දුක් විඳින හැටි හැබැයි දැන් මේ මේ කරුණු ගැන මම කියන්නේ දැන් එච්චර උනන්දු වෙන අය මේ මේ කාරණාව ගැන ඇයි මේ කරුණු ටිකෙන් උපකාර කරන්නේ නැති කියලා මං අහන්නේ ඇයි මේ සමාජයේ මෙච්චර පිරිසක් නිරයට යන්න අවශ්‍ය කරන කර්ම සම්පාදනය කරනකොට පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය ඒ විදිහට හදා ගන්නකොට ඒකිනුත් ගලවන්න මෙවැනි මහා උත්සාහයක් ඇයි දරන්නේ නැත්තේ කියලා තහන් දිතෙනවා මෙහෙමනි ස්වාමිනාස් ඔකේ කරන්නේ නිර්මාස වෙන එක්කෙනා ඒක ඒක සතුටෙන් පිළි අරගෙන ඒකේ සතුටේම ඉඳලා බලාගෙන ඉන්නවා වෙන කෙනෙක් මාස් කරනවද ඒකට පක්ෂව කතා කරනවද කියලා ඊට පස්සේ බොරදියේ මාළු බාල සතුටක් ලබනවා ඒ කියන්නේ යාට අපහාස කරලා ගරහලා සතුටක් ලබනවා ඉතින් ඒකෙන්ම තේරෙනවා ඒකේ දියුණුවක් නැති බව දියුණුවක් තීරණ අපේ මේ මේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ මේ ප්‍රකාශ කළා වගේ පොදුවේ මිනිස්යාට හිතසුව පිණිස පවතින්නේ නැති හැම කරුණක්ම කියන්න ඕනේ නේද එහෙමයි ස්වාමීන් වහන්සේ ඒක මේක තමයි මෙතන මේ මේ මහත්ය උත්සාහ දරන්නේ කියලා මම කියා සිටින්නේ බුදුරජුන් මස්වැන්දුව ආයයි කියා කියමි කියන කතාවක් කියලා තියෙනවා නේද ඒ වගේ අතට හැබැයි ඒකට තියෙන යටි අරමුණ මොකද්ද මොකද්ද කරන්නේ රාග ද්වේෂ මොකද මේකෙන් අපිට ඒක අපිට අර ස්වයංස කිව්වාගේ අර කණගාටු මේ ඒ කියන්නේ මුස්ලිම් එහෙම එහෙම එක ස්ටේට්මන්ට් එකක් කියලා ඔය ජෙනරලයිස් කරනවා කියන වගේ නිකන් ඔහේ සමස්තයක් වශයෙන් කියනවා කියන්න බෑ ස්වයංස මේක පිටිපස්සේ තියෙන මොකද්ද කියන එකේ ඒකේ ඒක අවබෝධයක් තිබිය යුතුයි කියන එකයි ඒ ධර්මයේ තුල තියෙනවා මේ මෙහිමයි මහත්තයා අපි මේකෙන් විශේෂයෙන්ම අපි මුස්ලිම් බැතිමුතුන්ගෙන් ඉල්ලා සිටිනවා මේ වගේ මේ වංචනික කතාවලට හසු වෙන්න එපා කියලා මේ වගේ කතා කවුරුහරි ප්‍රකාශ කළොත් ළඟම තියෙන එක්ක පාන්සලකට ස්වාමීන් වහන්සේ නමකට නැත්නම් දැනුගත් කෙනෙකුගෙන් ආන්න ඔබගේ ආගමේ මේ වගේ කතාවක් ගැන මේගොල්ලෝ කියනවා ඒක ඒක තමයි මේක ඇත්තද කියලා මේ අහන්න එතකොට අහලා නිවැරදි කරගත්තාම එතකොට නැත්නම් මේ නොදන්නා නොතේරෙන පිරිසිදු කෙනෙකුට නිඳා අපහාස කිරීම ශිෂ්ට ලෝකයේ ප්‍රතික්ෂේප කරපු එකක් මම දැන් තවත් රූප රාම පෙළක් තියෙනවා කිව්වා නේද අද්වත්ද බෞද්ධ දර්ශනය තුල නැද්ද මහායාන තේරවාද කියලා ආයවසෙන් බෙදিলা නැද්ද මහායාන නිකාය කියන්නේ බුදුරජාණන් වහන්සේ තවමත් මේ ලෝකයේ ජීවත් වෙමින් සිටනවායි කියලා විශ්වාස කරනවා ඔවුන් ලංකාවේ නැහැ ලංකාවේ නැති වුණාට මහායාන බුදුදහමක් ලෝකේ නැහැ කියලා කියන්නට බෑ ඒ වගේම තේරවාදය කියන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑලා ඉවරයි නිවන් දැකලා ඉවරයි නමුත් අපි අනුගමනය කරන්න ඕන අපගේ මූලාශ්‍ර ලියවිලි කියලා තේරවාදී බුදුදහම අදහන ජනතාව විශ්වාස කරනවා මේ තේරවාදී බුදුදහම තමයි එකාතකින් බලනකොට තේරවාදී කියන එකෙන් අදහස් කරන්නේ ස්ථීරවාදය ස්ථීර ලෙස සිටීම තමන්ගේ අනුශාසනාවන් බුද්ධ වචනයට පිටලන්නේ නැතුව තමන්ගේ බුද්ධ වචනය ආරක්ෂා කරගෙන ජීවිතය අඩගස්වා ගැනීම තමයි තේරවාදය කියන්නේ මේ තේරවාදයේ අනුගමනය කිරීම කෙසේ බුදුදහමේ අංගයක් බවට පත්වන්නේද ඒහා සමාන දෙයක් තමයි ඉස්ලාම් ධර්මයේ තුලත් ගතානුගතිකහ ඒ වහාබි කියන ඒ මුස්ලිම් වරුන් අතර තිබෙන වෙනස කියන එක තමයි මේ පසු කාලීනව තේරවාදයේ උනේ. එතකොට දැන් එතුමාට මේ ස්ථවිරවාදය කියන එක අහු වෙලා තියෙන ස්ථීරවාදය කියලා. එතකොට එතන පුදුම පටලැවිල්ලක් තියෙනවා. ඉතින් ඇත්තටම කියනවා නම් අපේ තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මය නියමාකාරයෙන් ආරක්ෂා කරගෙන පැමිණියේ මහරහතන් වහන්සේලා. එතකොට දැන් පළවෙනි ධර්ම සංගායනාවෙන් ඒ ධර්මය ආරක්ෂා කරගත්ත මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් පැවැත්විච්ච ඊට පස්සේ දෙවන ධර්ම සංගායනාව බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ 100කට පස්සේ. ඒකට හේතු වුණේ අර දස අකප වස්තුවක් ඉදිරිපත් කිරීම. වජ්ජි පුත්‍රක භික්ෂුන් වහන්සේලා. ඒකට සබ්බකාමී යස ඒ රේවත ආදී මහරහතන් වහන්සේලා ඒ විශේෂ ධර්ම සංගායනාවක් පවත්වලා කාලාශෝක රජුරුවන්ගේ අනුග්‍රහයෙන් මේ බුදු රජාණන් වහන්සේගේ ධර්මය නැවත ස්ථාපිත කළා. එතකොට දැන් නැවතත් මේ මහරහතන් වහන්සේලා තමයි මේ ධර්මය ඉදිරියට පවත්වාගෙන ආවේ. ඒ වෙලාවේදී ඒකට උරණ වෙච්ච, ඒකට අකමැති වෙච්ච වික්ෂුන් වහන්සේලා පිරිසක් තවත් සංගායනාවක් වෙන තැනක පැවැත්තුවා. ඒ මහා සාංගික කියලා කොටසක්. අන්න ඒ විදිහට තමයි මේ මහායාන කියන ඒ ભેදේ පළමුවෙන්ම හටගන්නේ. එතකොට දැන් ඊටාම පැහැදිලි දුරජානන් වහන්සේගේ ධර්මය
ඒ නියම විදියට පවත්වාගෙන ආපු විරිස තමයි මේ තේරවාද සම්ප්‍රදාය ආරක්ෂා කරගෙන එන ස්වාමීන් වහන්සේලා. දැන් එතුමාට ඒ කාරණාවත් එතන පැටලිලා තියෙන්නේ කියලා තමයි කියන්න තියෙන්නේ. මහායාන වාදෙත් හැබැයි තියෙනවා නේද? යම් කිසි දෙයක් කොහොමද සවනස? ඒක අපි විග්‍රහ කරගන්නේ කොහොමද? මහායාන ගත්තොත් එම් තේරවාදය සහ මහායානය. නෑ මහායානයේ විග්‍රහයක් තියෙනවා. ඔව්. මහායාන අපි ගත්තොත් ජපානයේ, තායිවාන්, කොරියා ආදී රටවල විග්‍රහයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ නිර්මාණ උන්වහන්සේගේ ශරීර කීපයක් තියෙනවා අය නිර්මාණ කාය කියලා උන්වහන්සේ මේ අමිතාභ කියන ලෝකේ වැඩ ඉන්න අය. ඒ නිසා උන්වහන්සේ වරින් වර ඇවිල්ලා මේ ලෝකෙට ධර්ම දේශනා කරගෙන යනවා කියලා කියනවා. නමුත් ඒකට පදනම් කරගෙන තියෙන්නේ මූලික බුද්ධ දේශනා නොවේ. මේ මහත්තයා කියන්නේ හදන්නේ මේකේ මේ නෑ මෙයා වෙන එකක් කියන්නේ හදන්නේ. මේ මහත්තයා කියන්නේ හදන්නේ මහත්තයා මේකයි. දැන් මේ මහායානය කියන එක නෙමෙයි තේරවාදය කියලා කියන ස්ථිරව මතේ ඉන්න පිරිසයි අපිත් ස්ථිරව මතේ ඉන්නවා කියා ගන්න යාට ඕනේ. දැන් මේ කියන්නේ ස්ථිර මතය කියන එක නෙමෙයි. නෑ නෑ තමයි ස්වයංනාසි කියේ. වෙන පැහැදිලි කරලා. ඔව්. දැන් මෙයාට තේරවාද මහායාන නෙමෙයි ඕනේ. අපි ස්ථිරව ඉන්නවා තේරවාද කියලා කියන ස්ථිරව ඉන්න නිසා. එතකොට ඒකේ විග්‍රහයක ආයිත් නැවතතක් කිව්වොත් එතකොට ස්ථිරවාදය නෙමෙයි මේක ස්ථවිරවාදය. ස්ථවිරවාදය. ස්ථවිර කියලා කියන්නේ පැවිදි වෙලා උපසම්පදා වෙලා බොහෝ වයසට ගියාට පස්සේ කියන පැරණි නමක්. එතකොට බුදුරජාන් වහන්සේ කාලේ වැඩ හිටපු රහතන් වහන්සේලාට හැමතිස්සම තේර කියලා කියන්නේ පාලි භාෂාවෙන් ස්ථවිර තෙරුන් වහන්සේ සිංහලෙන් අපි කියනවා. තේරවාද කියලා කියන නමේ තේරුම තෙරුන් වහන්සේලා විසින් මේ පවත්වාගෙන ආපු ධර්ම කොට්ටාසය කියන එකයි. තෙරුන් වහන්සේලා විසින් පවත්වාගෙන ආපු ධර්ම කොට්ටාසය කියන එක තමයි තේරවාද. ස්ථවිර කියන එකේ තේරුම මෙයා හිතුවා ස්ථිර කියලා. ස්ථවිරයන් වහන්සේලා පවත්වාගෙන පැමිණි ධර්ම කොට්ටාසය. ධර්ම කොට්ටාසය. ස්ථිරවාදය. ස්ථවිරයන් වහන්සේ කියන එක ඒකේ තේරුම. ඉතින් මෙතුමාට මං හිතන්නේ වෙනම ඇවිල්ලා අපිට පුළුවන් සවිනාසි ළඟට හරි ඇවිල්ලා මේක ඇවිල්ලා අපිට ඇත්තටම ඒ ධර්මය කියලා දෙන්න පුළුවන් නම් ඔබ වහන්සේ උගන්වන්නක ඉංග්‍රීසියෙන් හරි ගවන්නේ ආගන්න එනවා නම් අපිට ඉංග්‍රීසියෙන් හරි කියලා දෙන්න පුළුවන්. හරි වටිනවා එතුමාට ඒ ටික කියලා දීලා හොඳ පැත්තකට යොමු කර ගැනීම. හොඳ කතාවක් තියෙනවා ඉතින්. හොඳ කතාවක් තියෙනවා. මහත් වාග්යක් ඉතින්. සවිනාසි දැන් මේ වගේ තත්වයකදී දැන් කොහොමද සවිනාසි දැන් මේක අපි ගන්නකොට දැන් මෙතන අපි කියනවානේ මේ ශ්‍රද්ධාව ඇතිවීමත් සමගම ඇතිවෙන දේවල් කීපයක් තියෙනවා ශ්‍රද්ධාව ඇතිවීමේදී. දැන් මේ මෙවැනි එකක් බැලීමේදී කෙනෙකුට ශ්‍රද්ධාවක් තියෙනවා නේ ශ්‍රද්ධාව නැති වෙන්න පුළුවන් කියලා බයක් වෙනවා නේ සල්ලි. දන්නේ තික් කෙනා නැති. දන්නේ තික් කෙනෙකුට. අන්න ඒ අවස්ථාවකදී කුමන විදිහකටද මේ මම කියේ එක දැන් පිළියම් යොදාගත හැකි මේකේ විශේෂයෙන්ම අපි ඉල්ලීමක් කරන්න ඕනේ එකයි මේ වගේ මත ලෝකේ යනකොට මේ බුදුරජාණන් වහන්සේ ජීවත් වෙලා ඉන්න කාලේ තුන්වහන්සේට හරියට නිඳා පහස ගැරහිලි කළා. දැන් මේගොල්ලන්ගේ ආගමේ ගත්තොත් තේ නබිතුමා ජීවත් වෙලා ඉන්න කාලේ පුදුම විදියෙ හැරෙහෙල හිංසා වලට භාජනය වෙවි භාජනය වෙවි 99න් බේරි හිටපු අවස්ථා ගොඩක් තිබුණා. ඒ වගේ මේ මත් ඒ කියනවා මත විරුද්ධ ගොඩක් ගියා. ඉතින් ඒවා අන්තිමට කඩුවෙන් තමයි විසඳුවේ. ඉතින් මේකේ අපේ ධර්මයේ කඩුවෙන් විසඳILLා නැහැ නේ. අපේ ධර්මයේ තියෙන්නේ මේ බොහොම සාමකාමී කතාවෙන් විසඳන එකක් නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කාලේ බුදුරජාණන් වහන්සේට හරියට මිනිස්සු මේ සමාජ නිඳා කළා. හැබැයි නිඳා කරපු අය කරුණ තේරුණාට පස්සේ උන්වහන්සේව සරණ ගියා. දැන් අර වේරංජ කියන බ්‍රාහ්මණයා බුදුරජාන් වහන්සේ ගාවට ඇවිල්ලා හරියට විරුද්ධව කතා කරන උපවාසයේ මේ පිරිස් පැවිදි කරනවා මේ පවුල් නැසෙන වැඩ පිළිවිලක් මේ උපවාසයේ මේ නියුපදීමක් ගැන කතා කරලා මිනිසුන්ට උපදින් නැති වෙන්න උපදෙස් දෙනවා. ඒක මේ ලෝකයේ උපදීම නැති කරනවා. බුදුරජාන් වහන්සේ හරි ලස්සනට පෙන්වා දෙනවා. නෑ මම මෙන්න මේ විදිහට මේක කියලා තියෙන්නේ. මම මේ විදිහට මේක කියලා තියෙන කියලා. මේ කරුණු කාරණා විස්තර වෙලා යනකොට අර එක එක්කෙනාගෙන් අහපු කයි කතන්දර වලින් හදිච්ච ප්‍රශ්න ටික තියෙනවානේ. ඒ කයි කතන්දර වලින් අහපු ප්‍රශ්න ටික නැති වෙනවා. දැන් අපි මෙතුමා ගත්තොත් මෙතුමා මේ පොත් කියවලා නැතුව බුදුරජාන් වහන්සේ මස් කෑවා ඒ නිසා උන්වහන්සේට මේ සතාගේ මස් හොයාගන්න බැරුණාද මේ සර්වඥ නෙමෙයිනි කියලා අර එකපාරට මතයකට ආවේ. ඒ විදිහට මේ එක එක්කෙනාගේ කතන්දර වලින් අහලා මතවලට එනවා. දැන් බුදුරජාන් වහන්සේ දේශනා කළා දැන් කාලාම සූත්‍රයේ කාලාම වැසියන්ට කාලාම කියන ගමට බුදුරජාන් වහන්සේ වැඩම කළාට පස්සේ කාලාමයන් ලස්සන ප්‍රශ්නයක් අහනවා. කාලාම කියන ඒ ගමේ මිනිසුන්ගේ නම. ඒ ගමේ නම කාලාම. එසේ මිනිසුන්වත් කාලාම කියන නමෙන් හැඳින්නුවා. අහනවා මේ ස්වාමීනි නානාවිද මතධර්ම නානා ආගමිකයන් අපේ ගමට එනවා. ඇවිල්ලා කියනවා අර කලින් කියපු එක්කෙනා වැරදියට කිව්වා. අපි තමයි හරියට කියන්නේ. ඒ නිසා අපි ඒක අහන්න කියලා කියනවා.
එයා ගියාට පස්සේ තව කට්ටියක් එනවා ඒගොල්ලෝ ගියාට පස්සේ. ඇවිල්ලා කියනවා අර ගිහිලා ගියපු කට්ටිය වැරදි කිව්වා. අපි කියන එක හරි අපි ඒක අහන්න කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ අපිට හොයාගන්න බෑ කවුද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ. අපි මොකද්ද මේකෙදි ගත යුතු මේ පිළිවෙල? ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා කාලාමේනි අසූ පමණින් පිළිගන්න යන්න එපා. ඊළඟට පොතක තිබූ පමණින් පිළිගන්න එපා. මේ අපගේ ගුරුවරයා මෙහෙම කියනවා කියලා ඒක පිළිගන්න යන්න එපා. බලාගෙන ගියාම මේකත් හරි නෙව කියලා පිළිගන්න යන්න එපා. තර්කානුකූලව මේක ගැළපෙයි කියලා එහෙම පිළිගන්නත් එපා. මේ විදිහට උන්වහන්සේ කරුණු 10ක් පෙන්වා දෙනවා. ඊට පස්සේ කියන කාලම ඔබටම තේරුනොත් මේ වරදකි මේ අකුසලයේකි මේ තුලින් අයහපත් ඇතිවේ කියලා ඒව බාතාරින්න ඒ මෙහෙමයි. කාලාමයේ යමකගේ සිතේ රාගය හටගත්තොත් ඒ රාගය මුල් කරගෙන යා පව් කරනවා නම් සතුම් මරනවා නම් හොරකම් කරනවා නම් වැරදිකාම සේවන ඉදරන බොරු කියනවා නම් එන ඒකට පදනම් වෙච්ච අකුසලයක් යාතුල තියෙනව නේද? එතකොට ඒ අකුසලයේ දුරු කිරීම තුලින් යාට යහපතක් වෙනව නේද? ඔබම තේරුම් ගන්න කියනවා. යමකගේ හිතේ ද්වේෂය තිබුණොත් ඒ ද්වේෂය මුල් කරගෙන යාම කරනව නේද? එතකොට ද්වේෂය නැත්තම් කරන්නේ නේද? යමකගේ හිතේ මෝහය තිබුණොත් ඒ මොහේ නිසා කරනව නේද? මොහේ නැත්තම් කරන්නේ නැහැ. අත් වශයෙන් අපි හොඳම උදාහරණේ මෙතුමාගේ මේ සිද්ධිය. මේ වගේ පටියක් ඒ උගලන්ගේ ආගමට බෞද්ධයෙක් කළා නම් මේ වෙද්දී මොනතරම් විරෝධයක් බෞද්ධයන්ට විරුද්ධව ඇවිල්ලාද? ජාත්‍යන්තර වශයෙන් උත් වෙයි. ජාත්‍යන්තර වශයෙන් කොච්චර ඇවිල්ලාද? අපි දන්නවනේ පසුගිය දවස්වල මේ CD එකක් ගිහිල්ලා මේ ඇමරිකාවේ මේ පොඩි විනාඩි 13ක මේ ඒ නබිතුමාට මේක විරුද්ධව කියලා පොඩි CD එකක් ඔය කම්පියුටර් වල ගිහිල්ලා මේ ඉන්ටර්නෙට් වල ඒකට විරුද්ධ විශාල ഘോഷණ කළා. ඒ රටවල් වල මිනි මරුම් පවා වුණා. මං හිතන්නේ ඒකින් තමයි ඔය ලිබියාවේ තානාපතිතුමා එහෙම මැරුණේ ඒ සිද්ධියත් එක්කයි. ඇමරිකන් තානාපතිතුමා. ඉතින් මේ වගේ මහා ඇවිස්සීලා කෝප වෙනවා. දැන් මේගොල්ලන්ට මේ සිද්ධියම බුදුදහම කරේ පහදින්ද හේතුවක් වෙනවා. මොකද දැන් අපි මරන්න ඕනේ, කොටන්න ඕනේ, කපන්න ඕනේ කියලා අපි කියන්නේ නැහනේ. විනාශ වේවා කියලා අපි කියන්නේ නැහනේ. මුස්ලිම් අය නැසේවා කියන්නේ නැහනේ. ඇයි හේතුව? අපි මේ රාග දේශ මොහ කියන්නේ අකුසලයක් කියලා පිළිගත්තු අයයි. ඊළඟට රාග ද්වේෂ මොහ නැතිකම කුසලයක් කියලා පිළිගත්තු අය. දැන් බොහොම ඉවසගෙන අපි උත්තර දෙනවානේ. මේ වගේ පටියක් වෙන මේ වගේ නිර්මාණයක් හදලා මේ ඔහොම දාලා මේ ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ආගමට මෙහෙම නින්දාවක් කළා නම් අද මීටට හාත්පසින්ම වෙනස් විශාල ගිනි ජාලාවක්. මේකම මං හිතන්නේ බුදුදහමට පහදීමට, බුදුදහම කෙරෙහි සිත පහදවා ගැනීමට, මේ තියෙන සංහිඳියාවට මේකම උපකාරයක්. දැන් අර මට අර කාලාම සූත්‍රය ගැන මේක සඳහන් කරන් තියෙන්නේ තම හුඟක් ඇත්තෝ ඒ කාලාම සූත්‍රය කියන එක වරදවා ගන්නවා. වරදවා අරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ තමන්ගේ බුද්ධියට අනුව බලලා පිළිගන්න කියලා. දැන් ස්වාමීන් වහන්සේ පැහැදිලිව ඒක විස්තර කරානේ. ඒක කොහොමද කුසල් අකුසල් කියලා බලන්නේ කියලා එහෙමනේ පිළිගන්න කියලා තියෙන්නේ. නමුත් මේක තමන්ගේ බුද්ධියට අනුව තමයි පිළිගන්න ඕනේ කියලා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේට එහා ගිය නුවණකින් තියෙන කෙනෙක් තමයි මේක දැනගන්න ඕන. ලංකාවේ ලෝකේ බොහෝ අය මේ මතේ මම දැකලා තිනවා අන්තිම වැරදි සාවද්ද මතය ඒ ශ්‍රද්ධාව නැතුව. දැන් මට මේ වෙලාවේ මතක් වුණා මජ්ක්‍ධිම නිකායේ චූල ගෝපාලක සූත්‍රය. ඒකේ අවසානයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම මෙලව ගැනක් දන්නවා, පරලෝව ගැනක් දන්නවා, මරණය ගැනක් දන්නවා, මරණේ නැති එක ගැනක් දන්නවා. එතකොට මායя ගැනක් දන්නවා, මායයට අයිති නැති එකක් දන්නවා, මරණය ගැනක් දන්නවා, මරණයට අයිති නැති දේ ගැනක් දන්නවා. එතකොට යම් කෙනෙක් මාගේ වචනය පිළිගන්නේද එය ඔහුට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතින්නේ. එතකොට දැන් කාලාම සූත්‍රයේ කියලා තියෙනවලු විමසලා බලලා ඒ බුද්ධියට අනුව පිළිගන්න කියලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාලත් පිළිගන්න එපා. ඔව්. මේ මතයක් එහෙම දානවා. එහෙම මතයක්. එහෙම මතයක් දානවා. ඉතින් පුදුව ශ්‍රද්ධාව නැති කාන්දෙන් දායිතර ශ්‍රද්ධාවට මොකද්ද වෙන්නේ කියන්නේ? අන්න ඒකයි. දැන් අපි හුඟක් අයට තේරුම් ගන්න බෑ අපි සරණ ගියේ කාවද කියලා. එතකොට අපි උන්වහන්සේගේ දේශනාවනේ. දැන් මට අර ඉස්සෙල්ලා මස්මාන සම්බන්ධව තව කරුණක් කියන්න තියෙනවා. බැරි වෙලාවක්වත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවනම් සූත්‍ර පිටකේ, දැන් සූත්‍ර 18000කට ආසන්න ප්‍රමාණ සූත්‍ර අතර හෝ විනය පිටකේ හෝ අභිධර්ම පිටකේ කියමුකෝ, කොහේ හරි යම් කිසි චූටි තැනක හරි සඳහන් කළා තියෙනවනම් භික්ෂූන් වහන්සේලා මේ පිරිස මිනිස්සු මස්මාංශයෙන් තොරව විය යුතුය කියලා. එහෙනම් අපි දේශනා කරන්නේ මේකයි. මේ පොත්පත්වල එහෙනම් අඩංගු වෙන මේ ස්වාමීන් වහන්සේගේ පොතෙත් ඒ උපුටා ගැනීම එහෙම පිටින්ම දාලා ඒකමයි සඳහන් කරන්නේ. ඇයි? අපි තුල තියෙන භාග්‍යවතුන් වහන්සේට තියෙන ශ්‍රද්ධාව නිසා. පොද උන්නා ස්ථීරවාදේ නෙමෙයි. ස්ථීරවාදේ නෙමෙයි. එතකොට අපේ තියෙන පැහැදීම.
ඒ පැහැදීම තුලින් අපි මේ ගමන් කරන්නේ. ඒ පැහැදීම නිසාමනේ අපි මේ පමණ පැහැදීම කියනකොට ප්‍රඥාවත් ඇතුල් වෙනවා කියන එක. අනිවාර්යයෙන්ම කියපු හන්ද නෙමෙයි ඒක ප්‍රඥාවත් ඒක ශ්‍රද්ධාව තුලින් මේක අවබෝධ කරගෙන එතනින් ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන මෙතනට යamak කියන එක නේද? ඒක තමයි තියෙන්නේ. ඊළාට දැන් අපේ මහා සංඝරත්නය ඇත්තටම කියනවා නම් මෙවැනි අවස්ථාවක මේ කටයුතු කිරීම අපේ හාමුදුරුවෝ ඉස්සෙල්ලා සඳහන් කළා වගේ එදා මිගෙට්ටුවත්ති ගුණානන්ද හාමුදුරන් අවුස්සල ගත්තා. දැන් උන්වහන්සේ පාඩුවේ හිටියේ. ඒ නිසා උන්වහන්සේට සිද්ධ වුණා ඇවිල්ලා මේ මිෂනාරි පරාජය කරන්න වාද පහක් කරන්න. ඒකට ගැමුණු මේ 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 වෙබ් එකේ අඩුවේ මේකේ මේ ප්‍රකාශයේ තියෙනවා ඒ වගේ තැනකට තමයි මේ මහත්යාව පොළඹලා තියෙන සංඝයා වහන්සේලා කියලා. ඒ පානදුරා වාදේ වගේ එකකට කියලා. ඔව් මම හිතන්නේ දැන් එහෙම එයා තනියම විසින් ඒ අර මොකක් හරි මානසික මට්ටමක් නිසා අර ත්‍විච් එක කලබල අවුල්කාරී තත්ත්වය නිසා යාම ගොඩනගාගෙන මිසක් මේ පසුගිය කාල සීමාව තුළ භික්ෂුන් වහන්සේලා කරපු කිසිම දේශනාවකදී එවැනි අවුල් සහගත දෙයක් ඇතිකරන්න කුපිත වෙන්න දෙයක් කිසිම ආගමකට වටීම කියන ඉස්ලාම ආගමට වේවා හින්දු ආගමට වේවා ඇතික බොහොම සදහවත් කටයුතු කරනවා කටයුතු කරනවා පන්සල් පල්ලි ඔක්කොමත් එක්ක බොහොම ඔක්කොම එකතු වෙලා දැන් අයියේ දවස්වල අර රොමඩලාව කියන වැඩසටහනේ හිටියා හොඳ මහත්මයෙක් මතක ඇති අර මේ මේ මුස්ලිම් මෞලවි ඕ ඉතින් කොච්චර අත්සන්ට හිනාවි බුදුදහමේ කරුණුත් ඉදිරිපත් කර කර කතා කරා දැන් පන්සලේ පියතුමා කියලා කිව්වේ අපේ මර්සිලුනස් ජයකොඩි පියතුමාට ඉතින් එවැනි සහජීවනයක් සහිතව ආපු ගමනක් තියෙන්නේ දැන් කැමුණු කුමාරයාටත් එදා සිද්ධ වුණේ එතුමා මේ බොහොම සාමකාමීව ඉති නමුත් අර ආපු ඒ බුදුදහමට එල්ලවෙච්ච රටට ජාතියට ආගමට එල්ලවෙච්ච ඒ තර්ජනය දුරු කිරීම පිණිස සටන් වැදුණා මිසක් එතන එතුමා මේ ඊට කලින් භවයේදීත් මහානදම් පුරාගෙන නිවන් මගට ගියේ උත්තමයෙක්. ඉතින් ඒ නිසා අපේ මේ භික්ෂුන් වහන්සේලා කියන්නේ මේ අපි ඒක හොඳටම අනිකුත් ආගමික පින්වත් අය දැනගත යුතුයි. දැන් මම විශ්වාස කරනවා අපේ ඔය ඒ එක එක සංවිධානවල ඉන්න ස්වාමින් වහන්සේලා බැරිලාකක් දැක්ක කියමුකෝ පාරකයිනක ඕනම ආගමික කෙනෙක් අසරණ වෙලා ඉන්නවා. දැන් අපි ගම මුස්ලිම් භක්තිකෙක් වැටිලා ඉන්නවා. මට හොඳටම විශ්වාසයි ඔය ස්වාමින් වහන්සේලා ඔතනින් නිකන් යන්නේ නැහැ. බැහැලා අර මනුස්සයාව ඉස්පිරිතාලයකට හරි දාලා එහෙම යන්නේ අපේ ස්වාමීන් වහන්සේලා. ඔය ලක්ෂණය මං හිතන්නේ අපේ රටේ ඉන්න සියලු ආගමිකයි තේරුම් ගත යුතුයි. මේ මේක ස්වාමීන්වහන්සේ මේ අවසානයේ ඉන්න පොඩ්ඩක් ඊට ඉස්සෙල්ලා පොඩ්ඩක් කියනවනේ පොඩි මේ හඳුනා දුමින් මං කරා මුලදී ඒකට හේතු පාදක වෙච්ච සිදුවීමක් හැටියට තමයි කියන්නේ ස්වාමීන්වහන්සේ මේ 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 කතාව පවත්වන්න මේකට හේතුනේ අපේ ආයතනයේ මං විසින් කරපු සාකච්ඡා මෙහෙවපු සාකච්ඡා දෙකක් අල්ලා තමයි මේක උද්ගත වුණේ කියන එක. ඒ සම්බන්ධව පොඩ්ඩක් තියෙනවා ස්වාමීනි රූපරාම පෙළ පොඩ්ඩක් ඒක අහලා අපි නැවතතාවක් අපි අවසානයේට අවසන් කීපයක් කියන මට මේ ස්වාමීනාසිකෙන් පොඩ්ඩක් ධර්ම කරුණු කීපයක් දැනගන්න ඕනේ. මේ අල්ලා කොහොමද අපි මේ අවස්ථාවක ඉන්න ඕනේ විදිහ ස්වාමීනාසි අන්නේ රූප පෙළ නිර්මීමට අවස්ථාවක් අවසර විදස් 13 වසරේ පෙබරවාරි මාස 5 වෙනිදායි 12 වෙනිදායි TNL නාලිකාවේ ගියා වැඩසටහනක් බොදුබල සේනා සංවිධානයේ ඒ නායක හිමිවරු සමග අපේ මුස්ලිම් ජනතාව නියෝජනය කරන නීතිඥවරයෙකුත් තවත් මෞලවි කෙනෙකුත් තවත් මධ්‍යස්ථ මාධ්‍යවේදියෙක් කියලා තමන්ව කියාගන්නා රිස්සි නැමැති පුද්ගලයෙක් ගියා. ගිහිල්ලා ඔවුන් සාකච්ඡා කරනකොට ඉදිරිපත් වුණා තර්ක විතර්ක. කතා කරගෙන කතා කරගෙන යනවා. යන ගමම්ම කියනවා අල්ලා ගැන විශ්වාස කරන එක මිත්‍යා දෘෂ්ටිකත්වයක් මූඩ නම්බිකයි. ඒගොල්ලන් කියනවා අල්ලා ගැන විශ්වාස කරන එක මිත්‍යා දෘෂ්ටිකත්වයක්. කොහොමද නිර්මාණකරුවෙක් ඉන්න පුළුවන්? කොහොමද මෞන්කරුවෙක් ඉන්න පුළුවන්? ඒක බුද්ධිමත්යක් නොවේයි. ඔවුන් චෝදනාව එල්ල කරන්න පටන් ගන්නවා. මේ අපේ පැත්තෙන් ගිය මුස්ලිම් නියෝජිතයෝ ඔවුන් කටපූට්ටු කරගෙන ඉන්නවා. ඔවුන් මේ අවස්ථාවේදී අපව නිර්මාණය කරපු මුළු විශ්වතලයම නිර්මාණය කරපු අල්ලාගෙන ප්‍රශ්න කරනකොට ඒකට පිළිතුරු දුන්නේ නැහැ. ඇයි මේ අල්ලාගෙන කතා කරන්නේ නැත්තේ? අපේ නිර්මාණකරුගෙනයි කතා කරන්නේ නැත්තේ කියලා මම විතරක් පෞද්ගලිකව 161 වතාවක් උත්සාහ කරා TNL නාලිකාවට කතා කරන්න. 161 වතාවක් chance එක දුන්නේ නැහැ. ඔව් මම හිතන්නේ මේ අවස්ථාවේ අපේ සභාපති මදුර කතරෙන් ඉන්නා කියලා මට පණිවිඩයක් ලැබෙනවා. ඔව් ශ්‍රද්ධාත්තෝ. ඔසව. හරි ලස්සන කතාවක් මෙයා කියනවා. එනම් 167 පාරක් පැය දෙකක වැඩසටහන එයා කතා කරුවා. එයා තප්පර 30ක් ගියා නෑ එක වැඩසටහනකට. එයාට මේසු 80 ගානක් ගිහින් දෙනවා. ඒ කියන්නේ
තයි කහමාරක් යාර ගින්දිය නිරතව කරන් කත්තා. නමුත් අපි නවත්තල බලනවා කෝල් එකක් ගන්න පුළුවන් කියලා නම් මිස්කෝස් යන. එහෙනම් මෙයා පැය තුනක්ම කතා කරලා තියෙන ටෙලිෆෝන් එකේ වැඩසටහන ඉවර වෙනකම්. අපේ පොතේ බැලුවොත් ශ්‍රී ලංකා ටෙලිකොමියුනිකේෂන් පොතේ 276 ඉඳන් වෙනවා වැඩසටහන 2626 කියලා. මම ඒ මහත්ය දන්නේ නැතිව ඉති තාක්ෂණයේ මොකද මේ මහත්ය hina වෙනකොට තියෙන බුරුදක් පිළියක් මේ අපේ ඔක්කොම මේ සජිතයි හයි කරලා තියෙනවා අපේ සිකියුරිටි එකටයි වැඩසටහන් වලට. ඉතින් ඒ ගත්ත එක ටෙලිෆෝන් එකක්වත් වැදුනා නම් කොහේ හරි වැදෙනවා. මොකද මමත් මෙතන දෙකමාරේ කියන්නේ හැම වැඩසටහනක මමත් ඉන්නවාගෙන ඒකෝට මම මෙතන මොනිටර් කරනවා ටෙලිෆෝන් කෝල් අරම මේ යන්නේ වනේ එක්ස්චේන්ජ් එකේ. ඉතින් එක නම්බරයක් ගත්තොත් උදාහරණයක් වශයෙන් 124 අරගෙන අනිත් ඒ යන ලයින් එක නැත්තම් ඒක වෙන ලයින් එකකට යනකම 124 ගත්තත් ඒව යනවා. ඒ තාක්ෂණ දින ඉතින් නෑ මේ මාත්‍ර කියන්න බෑ. එයා ගත්ත එක එකක්වත් කොහොම හරි ආන්සර් කරනවා. මොකද අපේ සිකියුරිටි එකේ පාස්වර්ඩ් හැරලා ඉන්නවා රෑට. අපිත් හැරලා ඉන්න මේ ටෙලිෆෝන් 124ම වැඩ කරනවා. ඉතින් මේක ඇත්තනම මේ එයා කියන්නේ අමූලික පට්ටපල් බොරුවක් මොකක් උඩ හිටගෙන කියනවාද දන්නේ නෑ. පොළොව නම් කොන්ක්‍රීට් නෙමෙයි. ඒකයි මං කියන්නේ මේක අමූලික බොරුවක්. තාක්ෂණයේ අද හැටියට එයා කියන්නේ කොහොමද පැය තුනක් ගත කියලා කියලා පැය දෙක කරපු වැඩට බැහැ ඉතින් වැඩසටහන පස්සේ තියා කතා කරලා තියලා. එතකොට අනිත් පහතුර කතා කරන්නේ කොහොමද මේ මේකට ඒ වැඩසටහන් වලට? අන්න ඒකයි වැඩි වෙලා තියෙන්නේ. ඒ වැඩසටහනේ කී දෙනෙක් මුස්ලිම් මහත්තු කතා කරාද ඒ පස්සේ මේ කියන දේත් වල. ඉතින් සද්දපදයක් නම් ඇති අපේ බෙව්වේ. මොකද මේකට වැඩසටහන් තියෙන 120ට කොයි වෙලේ සද්දපදයක් එන උදේ හරි හන්දෑවෙන් සමාජ කට පිටරට ඉස්සෙනවා ගන්න අමාරුයි කියලා. මොකද එක්කෙනාට එකපාරනේ කතා කරන්න බලන්න 10 දෙනෙක් කතා කරොත් ඒක අච්චාරුවක් කියලා. නමුත් 160ක් ගත්ත එකට බැරි වුණත් අන්න ඒකයි වැඩි. ඉතින් මේ මාත්‍ය කියන්නේත් හරි නිර්මාංශක බොරුවක්. මොකද අපිට යාට උස්මාට බිල් දෙන්නන්නේ කිව්ව චොප් වෙන මොකද කෝල් එක ගත්ත කෙනෙක් කියලා නෑනේ. එහෙනම් මාත්‍ය එතනින් බේරෙනවා. මේක සම්බන්ධ මං හිතා නිර්මාණවාදයට නම් එදා කිසි දෙයක් උනේ නැහැ ස්වාමීනි. මමත් හිටියේ ඒ දෙකේ. මම තමයි මේ වේ අන්තිකේ නිර්මාණවාදයට කවදාවත් පහර ගැසීමක් නැ සිදුුනේ නැහැ. ඒක බුදු ධර්මයට අනුකූල වෙන්න පුළුවන්. හැබැයි ඒ වැනි දෙයක් නම් උනේ නැහැ. දැන් මේ මේ සමහරේ පටි ඇති නේද? ඒ පටි පටි තියෙනවා. පටි තියෙනවා. ඒතකොට ඒක පෙන්වන්නත් පුළුවන්. ඒක නම් අනිවාර්යයෙන් මේක උනේ නැහැ. දැන් මෙතන අනිත් එක තමයි ස්වාමීනි මේ ධර්ම කරුණක් ගැන මම අහන්න කියලා හිටියන්නේ. දැන් මෙතන කියනවා කෝල් 161ක් කියනවනේ. දැන් අපි ආයතන ටික ගත්තාම ස්වාමීනි මේ ආයතනෙකින් ওই පණිවිඩ 6ම එකපාරට එනවද විඥාණයට නැත්නම් කොහොමද ඔක අපිට ලැබෙන්නේ කියන එකත් අපිට පොඩ්ඩක් දැනගන්න ඕන ස්වාමීනි. ඇස කන දිවන හය ඒ විදිහට ගත්තාම කොහොමද ස්වාමීනි දැන් එක වෙලාවට එකයි මේකේ බුදුරජාන් වහන්සේ බොහොම ලස්සනට විස්තරයක් කරනවා මහා නිදාන කියන සූත්‍රයේ. මහා නිදාන සූත්‍රයේ පෙන්වා දෙනවා මේ විඥාණය නාම රූපයත් එක්ක එකතු වෙලා තියෙනවා. නාම රූපේ විඥානයත් එක්ක එකතු වෙලා තියෙනවා. මේ නාම රූපයයි විඥානයයි කියන්නේ දෙකේ එකතුව තමයි මේ ඇහි කනේ නාසයේ දිවේ කයේ මනසේ තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එත්තාවතාවක හෝ ආනන්ද ජායතවා ජීයතවා මීයතවා චවේතවා උපපජ්ජේතවා. ආනන්දේ මෙපමණකින් තමයි මේ සත්‍ය උපදින්නේ. විපමණකින් තමයි මේ සත්‍යය දිරන්නේ. විපමණකින් මැරෙන්නේ. විපමණකින් අලි උපදින්නේ. එත්තාවතා ආදි වචන පතා විපමණකින් තමයි මේ නංගුවත් පවතින්නේ. එත්තාවතා පඤ්ඤත්ති මේ විපමණකින් පැනවීම තියෙන්නේ. විපමණකින් තමයි කතාබස් කිරීම තියෙන්නේ. විපමණකින් තමයි හැඟීම් පහළ කිරීම තියෙන්නේ. ඒකෙන් දැන් අපි ලෝකේ භාෂා 100ක් කතා කළත් මේ භාෂා 100ක් කතා කරන්න හේතු වෙන්නේ නාම රූප විඥාන කියන සම්බන්ධය තියෙන විචිත්‍රත්වය නිසා. ඒක නිතරම විවිධත්වයක් විචිත්‍රත්වයක් තියෙනවා. දැන් අපි ගත්තොත් සාමාන්‍ය මිනිස්සෙක් භාෂා ගොඩක් කතා කරනවා. දැන් භාෂාව කියලා කියන්නේ අපි යම්කිසි ගන්නා වූ සංඥාවක්. යම්කිසි දෙයක් පෙන්වලා ගන්න සංඥාවක්. මේ සංඥා විවිධත්වයක් මනසේ තියෙන නිසා මේක සංඥා විවිධත්වය තුලින් මේක මනසේ පිහිටනවා. පිහිටියට පස්සේ ඒක පහසුවෙන් එයා කතා කරනවා. ඒ වගේ තමයි සමහරු ඒකේ දක්ෂතාවය යට ආවහම සමහරු භාෂා තුන හතරක් කතා කරනවා. සමහරු ඒක භාෂාවක් කතා කරනවා. මේ වගේ හැමතිස්සෙම මේ නාම රූපයන්ගේ සම්බන්ධයක් තමයි තියෙන්නේ. බුදුරජ සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කළා ඕක නිකන් බටමිටි දෙකක් එකට හේතු කළා වගේ කියලා. එකක් ඇද්දාම අනික වැටෙනවා කියලා. ඉතින් ඒ නිසා මේ නාම රූප සම්බන්ධයේ මේ රූප වෙනම ඉන්න තියෙන්නත් බෑ නාමය වෙනම තියෙන්නත් බෑ. සම්බන්ධතාවය විතරයි සම්බන්ධිත තියෙන්නේ. එතකොට මේ නාම රූපයි විඥානය ඒක හරි ලස්සන පෙන්වා දෙනවා බුදුරජාන් වහන්සේ මේ නාම රූප සහ විඥාණයෙන අඤ්ඤමඤ්ඤාය පවතිති කියලා. අඤ්ඤමඤ්ඤාය පච්චය පවතිති. නාම රූප විඥාණය සමග එකිනෙකාට ප්‍රත්‍යවීමෙන් පවතී.
ඒකන නාම රූප විඥාන සමග එකිනෙකාට ප්‍රත්‍යවීම මේ ඇහි ක්‍රියාකාරීත්වය තුල තියෙනවා. කනෙත් තියෙනවා, නාසෙත් තියෙනවා, දිවෙත් තියෙනවා, කයෙත් තියෙනවා, මනසෙත් තියෙනවා. ඒතර යම් කිසි කෙනෙක් සිත සංසිඳුවාගෙන ඒ සංසිඳුණු සිතෙන් මේ සිද්ධිමාලාව බලනවා නම් එයාට මේ වේගවත් අනිත්‍ය වූ ක්‍රියාකාරීත්වයක් මේ එකිනෙකාට සම්බන්ධයෙන් තියෙනවා කියලා දැනගන්නවා. අතක විඥාන හයක් නේද සාර විඥාන එතකොට හය ආකාරයකට කියන්නේ කර කියලා පෙනවා ඔව් එතකොට එකකට එක එක සැරේ එන්නේ හය සැරේට එන්නේ නැහැ නේද නමුත් මේ හයටම පිළිසරණක් එක එක තැනක තියෙන උන්නාප කියලා බ්‍රාහ්මණෙක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා භාග්‍යතුන් වහන්සේ මේ වෙන්වෙන් වශයෙන් ගෝචර විෂය ඇති ආයතන හයක් ඇත්තිය ඒ කියන්නේ ඇසට රූප පෙනේ එතන ශබ්ද අහන්න බෑ ඇසට ඇසට පුළුවන් මේ රූපේ දැකීම විතරයි කනට ශබ්ද ඇසේ නාසයට ගඳ සුවඳ දැනේ දිවට රස දැනේ කයට පහස දැනේ බුදුරජාන් වහන්සේ ගන්නවා ස්වාමීනි මේ ඇසකන නාසය දිවකය මනසට මේ වෙන්වෙන් වශයෙන් මේ ගෝචර විශේෂ වෙද්දී මේකට මුල් වෙච්ච දෙයක් තියෙනවද කියලා අහනවා මුල් වෙච්ච දෙයක් තියෙනවා කියනවා ඒ මුල් වෙච්ච දෙය තමයි කියනවා මනස ඒ කියන්නේ මේ ඇසකන නාසය දිවකය මනස කියන මේ ආයතන පහේ ක්‍රියාකාරීත්වයට මනස සම්බන්ධයි මනස සම්බන්ධ නිසා තමයි ඒක ඒක නැති වුණාට පස්සේ අපිට මනසේ අරමුණක් හරියට ඒක පවතින්නේ අපි කවුරු හරි අපි පොතක් බැලුවා අපි කවුරු හරි දැක්කා කෑවා බිව්වා කියමු ඒක අනිත් වෙලා යනවා නමුත් ඒක අපිට ආපහු මතක් කරන්න පුළුවන් ඒ කියන්නේ ඒක මානසික අරමුණක් වෙනවා අරමුණක් වෙන්නේ ඒ ක්‍රියාකාරීත්වයේ තියෙන වෙලාවේ මනස ඒකට සම්බන්ධ වෙලා තිබෙච්ච නිසා හැබැයි ඒක වේගයෙන් ක්‍රියාත්මක වෙනවා නේද වේගයෙන් ක්‍රියාත්මක වෙනවා අපි මොකද හැමෝම හිතන්න කන ගවම්ම ඇහෙනවායි බලන්නයි ඔක්කොම කරන්න පුළුවන් කියලා ඒක වේගවත් ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙනවා එක 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 තමයි එන්නේ ඒ වේගවත් ඒ වේගවත් ක්‍රියාකාරීත්වයේ සංසිඳවන තමයි බුදුරජාණන් වහන්සේ ওই කායනුපස්සනාවේදී ඉරියාපත් සති සම්පජඤ්ඤ පෙන්නලා තියෙනවා මොකද ඉරියාපත් සති සම්පජඤ්ඤ වලින් තමයි මේ වේගවත් ක්‍රියාකාරීත්වය පාලනය කරන්න පටන් ගන්නෙ නැත්නම් අපිට මේ අතපාවස වුණා තියේ නැ කල්පනාව නැ ඊළඟට අපි යනවා එනවා කල්පනාව නැහැ මේ ක්‍රියා කරනවා අපි කල්පනා නැහැ වටපිට බලනවා කල්පනා නැහැ මේ නිසා මොකද වෙන්නේ අපි අර වේගවත් බව නිරන්තරයෙන්ම පවතින ඒ විදිහටම අර ඉරියාපත වලින් අර ඊළඟට මේ සති සම්පජඤ්ඤයෙන් ඒක පාලනය වෙනවා පාලනය වෙනකොට මොකද වෙන්නේ ඒක සමතයට උදව් කරනවා සිත සංසිඳන උදව් කරනවා සංසිඳුණාට පස්සේ සංසිඳනකට අර වේගයේ සම්පූර්ණයෙන් පාලනය වෙලා ඒ වේගයෙන් ඇවිස්සෙන පංච නීවරණ සංසිඳිනවා මේ නීවරණයට අරත් වෙලා නීවරණය ඔක්කොම ඒ කියන්නේ මේ ලස්සන ධර්ම සාකච්ඡාවක් කරන්න ඕන වෙලාවක් තමයි මේ ගියේ මේ ප්‍රශ්න නමුත් මේක හොඳයි මොකද හිතුව මේකෙන් මුස්ලිම් අයට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රේෂ්ඨත්වය මතුවෙන අවස්ථාව මොකද අපි කලබලයක් නෑ අපි අර එයා ගහන මරන ඕන කපන්න ඕන කියලා කියන්නේ ඒ නිසා ඊළඟ එක තව එකක් තියෙනවා මේ ධර්මයේ ශ්‍රේෂ්ඨත්වයට දැන් මෑත භාගයේ සමහර ස්වාමීන් වහන්සේලා යම් යම් ආවේගකාරීව කතාබස් කළා. ඒකටත් මම මේ කතා කරාම මිනිස්යන්ගේ සමහර මිනිස්යන්ගේ ඒකට විරෝධයක් ආවා. මේක වැරදි මේක කියලා. විරෝධයේම මේ ධර්මයේ ශ්‍රේෂ්ඨත්වයයි. මොකද මේ ධර්මයේ තුල එහෙම වුණාම මෙතෙක් කල්ලාප ධර්ම පිළිවෙල තුල මේ භික්ෂුන් වහන්සේලාගේ ධර්ම මාර්ගයේ තුල තියෙන සාන්ත බව සාන්ත බවක් මේකේ තියෙනවා කියලා. නමුත් මේක වෙන කිසිම ආගමක වෙන්නේ නැහැ. අනිත් ආගම් වල කොයි විදිහට කතා කරලා දැන් අපි දන්නවා LTT ප්‍රශ්නෙට පක්ෂව එක පාදලි උනාස කෙනෙක් මේ ජිනීව දක්වා ප්‍රශ්නයක් අරගෙන යනවා. එහෙම බොරු කියනවා අරගෙන මේ සිංහල ජාතියට විරුද්ධව මෙහෙම යනවා කියකේ. නමුත් මොකුත් කියන්නේ නැහැ ඒගොල්ලෝ ඒකට. මොකද ඉතින් අපි දන්නවා ඇමරිකාව ඉතිහාසය ගත්තත් මේ සාලෙම් කියන මේ ප්‍රදේශයේ හරියට විච් හන්ටින් කියලා මේ මිනිසුන්ගේ කුක්ලක්ස් ක්ලෑන් එක දිනනවානේ. කියලා මේ මිනිසුන්ගේ කාන්තාව දහස් ගාණක් මරලා තියෙනවා යක්ෂයොත් එක්ක මේ රැට විච් හන්ටින් කියන අනාචාරය හැසිරෙනවා කියලා. ඒගොල්ලෝ මේ දෙවියන්ට විරුද්ධයි කියලා පුදුම විදිහට මරලා තියෙනවා. එතකොට මේගොල්ලන්ට ආගමිනුන් තව කෙනෙක් මැරුවා කිව්වහම මේගොල්ලන්ට අද්භූත නැහැ. තව කෙනෙකුට ගැරුවා කිව්වම අද්භූත දෙයක් නෙමෙයි. දැන් අපි ගත්ත මුස්ලිම් ආගමේ නොඑක අන්තවාදී සංවිධාන බරපතල ත්‍රස්තවාදී ක්‍රියා කරනවා ලෝකේ. බරපතල මිනිස්සු ඝාතනය කරනවා. නමුත් ඒ වගේ නමකුත් කියන්නේ. මොකද හේතුව? ඒක කළු දෙයකට ඒ මොනවා වැටුණත් ඒක පේන්නේ නැහැ නේ. නමුත් සුදු වස්ත්‍රයකට පොඩි දෙයක් පැල්ලමක් ආවත් ඒ පැල්ලම ලොකුවට පේනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්ම බෞද්ධයම එක එක විදිහට කියන මේක හොඳ නෑ කියලා. එතකොට තේරුම මොකක්ද? දැඩි විවේචන ලක් කරනවා. ඔව් එතකොට ඒක හේතුව මොකක්ද? මේ ධර්මයේ ශ්‍රේෂ්ඨත්වයමයි. ඊළඟට තවත් නරක දෙයක් කරනවා බෞද්ධ කොටසක්. මේ බෞද්ධයෝ හරක් මස් කනවා කියේ බෞද්ධයන්ට අපහාස කරගන්නවා. මන් දැනට ඉඳන් සම්මත බෞද්ධයෝ හරක් මස් කනවා කියලා මම විශ්වාස කරන්නේ
ඒක වෙන්න බැරි එකක්. ඒ කියන්නේ බෞද්ධ බොහොම පිළිකුල් කරනවා. ඒක පිළිකුල් නෙමෙයි, ඒක බොහොම වේදනාවෙන් කතා කරනවා. මොකද එතන හොඳ අවබෝධයක් තියෙනවා නේ ස්වාමීනාසේකින් තොර වෙන්න. නම් නෑ මං කියන්නේ ඒගොල්ලොම දැන් නිඳාපාස කරනවා මේ කියන අපි මරන්නේ බෞද්ධයෝ කන්නේ මම නිතර ඒක අපහාස කරන බෞද්ධයන්ට. අපි මේ බෞද්ධ ජනතාව කොච්චර අහිංසකද කියන්නේ මේ නිඳාපාස ඉවසගෙන අනේ තමන්ගේ පාඩුවේ ඉඳනවා. නමුත් ඉතින් ඒ එහෙම ඉඳලා තමයි කවුරු හරි කෙනෙකුට සංවේදී වුණාම ඒක නා කෑ ගහන්නේ. ඉතින් ඒකත් බෞද්ධයෝ ටිකක් මැදස්සව දකින්න ඕනේ නේ. සනන්ස නෑ මං හිතන්නේ දැන් අර ඒව නිස්සද්දව ඉන්නකොටත් සමහර අය හිතනවා මේක නිවට නියාලුකමක්ද කියලා. ඒ එහෙමත් කල්පනා කරනවා. දැන් එවැනි අවස්ථාවල තමයි දැන් සමහර සද්දයක් දැමිය යුතු කියලා දැන් කතා කරලා දැන් අපි ගත්තොත් දැන් අර මං ඒක මුලින්ම උදාහරණයට ආවේ අර එකල ගැමුණු කුමාරයා ගැන වුණත් ඉතින් බොහොම දැන් බුදු දහම වෙනුවෙන්ම ආපු පින්වත් උදවියනේ. නමුත් අවසානයේදී යම් කිසි ආකාරයක යුද්ධමය තත්වයකටත් එතුමාට එන්න සිද්ධ වුණා. නමුත් එතුමා ඉතාම ධාර්මික ලෙස තමයි තමගේ සතුරාට සැලකුවේ. දැන් ඒ යුද්ධ කරන අවස්ථාවේදී සතුරු වෙනුවෙනොත් මිතුරු වෙනුවෙනොත් මේ දන් දීපු කෙනෙක් නේ එතුමා. අපි මේ මුගක් වෙලාවට මේ පිටරටවල් වලින් අපිට සමහර අවස්ථාවල මේ චෝදනා එල්ල වෙනවා අපි මේ මානව හිමිකම් උල්ලංඝනය කරනවා අයෝ මේවා කියලා අපි ගැන මේ බෞද්ධ සම්බන්ධව. නමුත් ඒ අපේ අතීතයේ ඉඳලම ඒ මුතුන් මිත්තන්ගේම ක්‍රමය තමයි බොහොම කියන්නේ සතුරාට සැලකීම. දැන් එලා රජුරා ඒ කියන්නේ සනන්ස කියන්නේ අතන අපිට ඔක්කොම මෛත්‍රී කරුණාව උපේක්ෂාව ඔය සියලු දේම අපේ තියෙනවා කියන එක අනිවාර්යෙන්ම අපි තුල තියෙනවා. අඩු වැඩි වශයෙන් තියෙනවා. ඒක එක අයගේ එක එක අවස්ථාවල ඒක ඉස්මතු වෙනවා. මම ඒක අර ඒක ජීර්ණ වෙලා තියෙනවා. ඒක පත්‍යං වෙලා තියෙනවා කියන එක. ඒක තියෙනවා. ඉතින් ඒක ඒ විදිහටම තමයි කටයුතු කරන්නේ. මම කිව්වේ ඒක කලබලකාරී ස්වරූපයකට එන්නේ නැහැ කියන එක. ආවත් ඒක අවේගශීලී වෙන සමහර ස්වාමින්වහන්සේ නමකට අර කෙනෙක්ව ගැන දුකක් ඇති වුණොත් ඒ කියන්නේ අනුකම්පාවක් ඇති වුණොත් කරුණාවක් ඇති වුණොත් එතෙන්දි මං හිතන්නේ මේ කොයි කෙනාද කියලා බලයි කියලා. මේ ඉස්ලාම් කෙනෙක්ද මේ හින්දු කෙනෙක්ද මේ වෙනත් ආගමික කෙනෙක්ද කියලා බලන එකක් නැහැ. මොකද අනිවාර්යයෙන්ම ඒ අවස්ථාවේදී ඒ ඇත්තන්ට පිහිට වෙයි කියලා මම විශ්වාස කරනවා. හොඳම සාධකය තමයි සුනාමි කාලේ. අන්න සුනාමි කාලේ මේ භික්ෂූන් වහන්සේලා දක්වපු සානුකම්පික බව, කරුණාවන්ත බව. ඒ කියන්නේ අර ඒ කාලේ තිබ්බන්නේ මේකද මේ බෝසොන් කියලා දාලා වෙනම වෙන් කළ ප්‍රදේශයක්. ඒ ප්‍රදේශයට බලෙන් ගිහිල්ලා මේ ස්වාමීන් වහන්සේලා මේ මිනිස්සුන්ට කන්න බොන්න දුන්නා. භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා ඒ වගේ පුදුම විදිහේ අනුකම්පාව දයාව කියලා තිබ්බා. ඒ පැත්තට ඒ අර වෝසොන් එකේ පිටන ගැටුම නැතුත් යුද්ධය තිබුණු ඒ කලාපයේ තිබ්බා. ඒ ගොඩක් ප්‍රශ්න මැද ඒ කියන්නේ ජාති වශයෙන් මිනිස්සුන් වෙන් කරන්නේ නැතුව, ආගම් වශයෙන් වෙන් කරන්නේ නැතුව පුදුම විදිහට උදව් කළා. මේ පන්සල් කොච්චර නම් අන්නේ ආගමික අන්න ජාතික අය ලැබුම් ගත්තද, ආහාර පාලනි සංග්‍රහ ලැබුවද? ඇයි මෙච්චරක් මන්ට මේවා අමතක කරගන්න? සෝනාස කියන්නේ ඒ කියන්නේ අපේ ධර්මය තුල ඒක තාම අපේ ශික්ෂණය ඒ ධර්මය අපේ තියෙනවා කියන එක. දැන් සමහර කට්ටිය පිටින් බල්ලා කියන්නේ මේ බෞද්ධාගමේ කෙනෙක් මෙයා. ඇයි මේ විදිහට හැසිරෙන්නේ? ඇයි මේ විදිහට කටයුතු කරන්නේ? ඇයි මේ කලහකාරී ක්‍රියාකවන් කරන්නේ? ඇයි මේ දැඩි ලෙස ගන්නේ? අපි කියන්නේ රාග ද්වේෂ මෝහය ගැන ඒ ප්‍රහාණය කර යුතුයි කියලා. හැබැයි ඒත් මේ සංඝයා වහන්සේලාට මේවා තියෙනවානේ. ඇයි ඒ අය මේ විදිහට කඩාගෙන පනින්නේ? මේ විදිහට කටයුතු කරන්නේ? දැන් මෙවැනි චෝදනාවක් තියෙනවනේ සෝයන්නාංශ. දැන් මෙතන සෝයන්නාංශ කියන්නේ චෝදනාව කීම එකේ එතන පදනමක් නැහැ කියන එක. සෝයන්නාංශ කියන්නේ නෑ ඒ චෝදනාව නෑ ඒ චෝදනාවේ තේරුම මේ පිරිසිදු වැඩ පිළිවෙලක් තියෙනවා කියන එකයි. ඔව් මොකද චෝදනාව මේ මහ ජනතාවකින් එල්ල වෙන එක. ඒක ඒ සෝයන්නාංශ ලගේකට ඒ වගේ ස්වාමිනාසෝ යම් කිසි කෙනෙක් මහත්ය මහ ජනතාව ගොඩාක් දුරට මේ චෝදනා කරන්න පෙළඹෙන්නේ කරුණ විමසීමෙන් නෙවෙයි. ද අපි ගත්තොත් මේ මේ නොයෙක් අවස්ථාවලදී කවුරු හරි කෙනෙක් ඇවිස්සුවම අපේ අහිංසක මිනිස්සු ඒ අහිං මේ ඒ අවසන දෙයට පක්ෂ විලා බැනගෙන යනවා. ඒකම සවනාස කියන්නේ එතන සංහිඳියාවක් තියෙනවා කියලා. ඒ කියන්නේ සංහිඳියාවක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි මේකේ මම කියුවේ මේ අපි ආපු පිළිවෙල තුල අමෙතිකල් ආපු ධර්ම ක්‍රමයේ තුල මේ ලෝකේ කාටවත් හිංසාවක් කරපු වැඩ පිළිවෙල නෙමෙයි අපි තියෙන්නේ. හොඳ හික්මීමක් තියෙනවා. හොඳ හික්මීමක් තියෙනවා. සබ්බ සත්ත්ව හිතවාදය. සබ්බ සියලුම සත්ත්වයන්ට. යා මේ මේ එක සතෙකුට කියලා නෙමෙයි. දැන් මේ මේ කුකුලට, එළුවට, හරකට, බැටළුවට නෙමෙයි සියලුම සත්ත්වයන්ට. ඒවා සියලු ගහකොළ. එතකොට මේ දැන් සමස්තයටමනේ. ඉතින් මේ වගේ දහමක් මං හිතන්නේ ලෝකේ පැවතීම, මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලෝකේ පැවතීම සමස්ත මානව වර්ගයාට, සමස්ත සත්ත්ව වර්ගයාට මේ ස්වභාව සෞන්දර්යයට පුදුම ආශිර්වාදයක්. මේ මිලිසිත දේ ලෝකේ කවුරුත් මහන්සි ගන්න ඕනේ මේ දර්ශනයයි. ඒකයි ආරක්ෂා කරගන්න.
ඒ කියන්නේ අත් වශයෙන් දැන් අර එතුමා කියපු හැටියට නම් මේ ලෝකෙ බහුතරයක් ඉන්නේ නපුරු නරකයි නම් ලෝකෙ සියලු දෙනාම එකතු වෙලා සිංහලමයි බෞද්ධයමයි රැක ගන්න ඕනේ. එච්චරටම මේ සිංහල බෞද්ධ අය හරි පුදුම විදිහට මේ මානුෂිකත්වයක් දක්වලා තියෙනවා හැම ආගමක් කෙරෙහිම හැම ජාතියක් කෙරෙහිම. අනිත් එක මම හිතන සෑහනතර තේරුම් ගන්නත් උත්සාහයක් දිනවා. අනිත් එක තේරුම් ගැනීම ආසාවක් තියෙනවා. මම දැකලා තියෙනවා අපේ බෞද්ධ බැතිමතුන් කීප දෙනෙක් සෑහනසම මගේ හැමතිස්සෙම මහල්ලා තියෙන්නේ මේ කොරානයේ කියවලා තියෙනවද බයිබලයේ කියලා තියෙනවද අපි කියවනවා. මොකද අපිට දැනගන්න ඕනේ මේ තියෙන කරුණු මේ විචනය කිරීමට නෙමෙයි. හුඟක් ගත යුතු දේවල් තියෙනවා, සාරවත් දේවල් තියෙනවා. ඒවෙන් අපි සෑහන විදියට ඒකෙන්වත් අපි දැනුම ලබාගෙන තියෙනවා. අපි ගැළපීම සුදුසුන වෙන්න පුළුවන්. හැබැයි ඒකෙත් තියෙන දේවල් විශාල වශයෙන් තියෙනවා. පුදුම සාහනශීලීත්වයක් තියෙනවා මේ බෞද්ධය තුළ. දැන් අර යම්කිසි කෙනෙක් ආවේගශීලී වෙන්නේ ඇයි? කාලයක් නිහඬව ඉඳලා. දැන් ඒකට හේතු දැන් පටිච්චසමුප්පාද ක්‍රියාවලියට යනවත් හේතු නිසානේ ඵල. දැන් මෙවැනි තත්ත්වයක් උදා වෙන්නේ ඇයි කියන එකත් බුද්ධිමත්ව අපි විමසලා බලන්න ඕන. දැන් හොඳම උදාහරණ අද මේ සිද්ධිය. දැන් අපි දැන් මගේ නමත් පටලවගෙන මම නොලියපු පොතක් පෙන්නගෙන මේ කතා කරාම ඉතින් ඒකනේ මම මේ පැමිණෙන්නේ හේතුව. නෑ මොකද ඒක තැනක තියෙන මාධ්‍යව කියනවා මේ පොතක් තවත් ওই පොත් පෙන්නගමින් නඩු දාන්න ඕනේ මට නෙමෙයි ලියපු එක නඩු දාන්නේ කියලා පොත පෙන්නවා. දැන් ස්වාමීනාන්දට ඒක උනාන ලොකු ප්‍රශ්නයක්. ත්‍රිවිධ රත්නේ කොච්චර වැරදිද තේරුවේ. ඒකකින් ඒ කියන්නේ අප බොහොම අනුකම්පා කළ යුතු තත්ත්වයක් තියෙන්නේ. අපිට බොහොම අනුකම්පක දිමල මසින් වචන කීපයක් කතා කරන්න. අද වැඩසටහන සම්බන්ධව நாங்கள் இந்த எழுச்சி நேயர்களில் இன்றைக்கு கருத்து விடயங்கள் மதத்தில் ஏற்பட்ட சில சிக்கல்கள் நிமித்தமாக அந்த சிக்கல்களை தெளிவுபடுத்துவதற்காக ஒரு சார்பாக நாங்கள் இன்றைக்கு பௌத்த மதத்தினர் இங்கு வந்துள்ளார்கள். எவ்வாறாயினும் அவர்கள் கூறிய விடயங்கள் பல விடயங்கள் பற்றி நாங்கள் விவாதிக்கலாம், விவாதத்துக்கு உட்படுத்தலாம். எவ்வாறாயும் நாங்கள் இங்கே பார்க்கக்கூடியதாக இருக்கின்றது இந்த எங்களை குறை கூறியுள்ளார் ஸ்ரீலங்கா ஜவீத் ஜமாத் அவர்கள். அவர் வந்து குறை கூறுகின்றார். அதாவது என்னவென்றால் நாங்கள் எங்களுடைய தொலைக்காட்சியின் மூலமாக நாங்கள் ஒரு சார்பாக மட்டும் செயல்படுகிறோம் என்றே. எவ்வாறாயும் நான் அவருக்கு கூற விரும்புகின்றேன், புதுபலசேனை வருவதற்கு முன்பே இங்கு இஸ்லாமிய சகோதரர்கள் வந்து இங்கு அநேக நிகழ்ச்சிகள் அரசியல் நிகழ்ச்சி நடத்துள்ளார்கள். அதன் நிமித்தமாக அவர்கள் ஒருவர் புதுபலசேனை அவர்களை அந்த இயக்கத்தை அவர்கள் பெயரை உச்சரிப்பது நிமித்தமாக பின்பு அவர்கள் தங்களுக்கும் ஒரு சந்தர்ப்பம் வேண்டும் என்று அவர்கள் கூறக்கூடியதாக இருந்தார்கள். அந்த விதத்தில் தான் இங்கு எல்லோருக்கும் நாங்கள் சந்தர்ப்பம் வருகின்றது. ஆகவே அப்படி இருக்கும் போது உங்களுக்கு ஒரு சந்தர்ப்பம் வேண்டுமென்றால் நீங்கள் என்னுடைய தொலைபேசி இலக்கத்தை ஏனைய முஸ்லிம் சகோதரர்களிடமிருந்து நீங்கள் பெற்றுக்கொள்ளிருக்கலாம். அதை விடுத்து சும்மா உரிமையை உங்களுடைய நீங்களாக சுயமாக ஒரு தீர்மானத்தை எடுத்து போட்டு அந்த தீர்மானத்துக்கு அமைய ஒரு பெரிய கடிதத்தை நீங்கள் அனுப்புவது இது உங்களுடைய நேரம். அதாவது நீங்கள் உங்களுடைய நேரத்தை வீணடித்ததற்காக தான் இருக்கின்றது. அவ்வாறு நீங்கள் எங்களிடம் நேரடியாக தொலைபேசியில் தொடர்பு கொண்டிருந்தால் என்னுடைய தொலைபேசி இலக்கம் இலவாக நீங்கள் பெற்றுக்கொள்ளிருக்கலாம். அப்படி பெற்றுக்கொள்ளாமல் நீங்கள் வெறுமனே நாங்கள் ஏதோ உங்களுக்கு அதாவது உங்களுடைய மதத்துக்கு துரோகம் விளைவிக்கிற மாதிரி நீங்களாக உங்களை ஒரு ஒரு தீர்மானத்தை எடுத்துள்ளிருக்க பின்பு இங்கு நீங்கள் ஒரு விடயம் கூறியில் உள்ளீர்கள். ஒரு சார்பான மத தலைவர்கள் இஸ்லாமிய மதத்தை குறை கூறுவதும் அல்லது அவர்கள் ஒரு வகையான அந்த மதத்தை சேர்ந்தவர்கள் ஒரு வகையான சாக்கடையில் இருந்து கொண்டு அவர்கள் செயல்படுவதன் நிமித்தமாக நீங்கள் என்ன கூறுகிறீங்கன்னா நாங்களும் அதே தான் செய்ய போகிறோம். அதாவது நீங்கள் அதே தான் செய்ய போகிறீங்களே, நீங்களும் அதே சாக்கடையில் பாய்ந்து இன்னும் ஒரு மதத்தை புண்படுத்தும் விதமாக நீங்கள் உங்களுடைய பேச்சு அமையக்கூடியதாக இருக்கின்றது. ஆகவே நாங்கள் எங்களுடைய மதத்தை போதிப்பதும் அதில் காப்பாற்றிக் கொள்வதும் தான் எங்களுடைய முக்கிய கருத்தாக இருக்கும் வேண்டுமல்லிய
இன்னும் ஒரு மத தலைவர் எங்களுடைய மதத்தை குறை கூறியதற்காக நாங்கள் அந்த மதத்தையும் அந்த மக்களையும் எல்லோரையும் குறை கூறுவது ஒரு இழிவான ஒரு காரியமாக இருக்கின்றது. அவை நீங்கள் நல்ல ஒரு பள்ளிக்கூடத்து நல்ல ஒரு ஒரு அருமையான ஒரு ஒரு குடும்பத்திலிருந்து வந்திருப்பீர்கள், ஆகவே அருமையான ஒரு பள்ளிக்கூடத்துக்கு நீங்கள் போயிருப்பீர்கள். அப்படி இருக்கும் போது நாங்களும் நீங்களும் அதே ஒரு சாக்கடையில் நீந்துவதற்கு முயற்சி எடுக்கிறீர்கள் என்றால் அது உங்களுடைய ஒரு பிரச்சனையாக இருக்கின்றது. ஆகவே இங்கு உள்ளவர்கள் எல்லோருமே உங்களுடைய மனநிலையை பற்றி அவர்கள் குறை கூறுவதாக இருக்கின்றார். இதை கேட்கும்போது எனக்கு கவலையாக இருக்கின்றது. ஆகவே நீங்கள் தயவுசெய்து இப்படியான கடிதங்கள் எழுதுவதை நிமித்து விட்டு நீங்கள் எங்களுடைய நேரடியாக தொடர்பு கொள்ளலாம். அதன் நிமித்தமாக நாங்கள் உங்களுக்கும் ஒரு சந்தர்ப்பம் தருவதற்கு எங்களுக்கு எந்த பிரச்சனையும் இல்லை. ஆனால் அதே சமயம் நாங்கள் உங்களுக்கு கூற விரும்புகின்றேன், அதாவது ஜமத்துல்மா அவர்களை நாங்கள் இந்த நிகழ்ச்சிக்கு அழைத்தோம். எத்தனையோ முறை நாங்கள் அழைத்தோம், அவர்கள் ஒரு முறை கூட வரவில்லை. என்றால் அவர்கள் என்ன கூறுகின்றனர், நாங்கள் மத தலைவர்கள், நாங்கள் அரசியல் கலாச்சாரத்துடன் இணைய எங்களுக்கு விருப்பம் இல்லை என்றேன். ஆகவே அவர்கள் மத சார்பாக மதத்தை போதிப்பதற்காக மட்டும் எங்களுடைய தொலைக்காட்சி நிகழ்ச்சி வருவதற்காக இருக்கின்றார். ஆகவே நீங்கள் தனிப்பட்ட விதமாக ஒவ்வொரு இயக்கங்கள் உருவாக்கி கொண்டு உங்களுக்கு ஒரு சந்தர்ப்பம் தரலை என்று நீங்கள் முழு ஒட்டுமொத்த முஸ்லீம் சமூகத்துக்கும் நீங்கள் தான் பிரதிநிதி என்று நீங்களே நினைத்து கொண்டிருந்தால் அதுக்கு எங்களுக்கும் ஒன்றும் செய்ய முடியாது. எவ்வாறும் நீங்கள் எங்களை தொடர்பு கொண்டிருக்கலாம், நீங்கள் செய்யவில்லை. அதுக்கு நாங்கள் என்ன செய்ய முடியும்? அதை விட்டு நீங்கள் இப்படி கடிதங்கள் எழுதுவதில் எந்த அர்த்தமும் இல்லை. எவ்வாறாயும் நீங்கள் மனம் புண்பட தேவையில்லை. உங்களுக்கு வேண்டும் திரும்ப இந்த நிகழ்ச்சியில் உங்களுக்கு ஒரு சந்தர்ப்பம் வேண்டுமென்றால் நீங்கள் நேரடியாக எங்களை தொடர்பு கொள்ளலாம். என்னுடைய தொலைபேசி இலக்கத்தை நீங்கள் ஏனைய முஸ்லீம் சகோதரர்களும் வந்து பெற்றுக்கொள்ளலாம். பெற்றுக்கொண்டு நாங்கள் உங்களுக்கு ஒரு சந்தர்ப்பம் தரலாம். எவ்வாறாயும் இந்த நிகழ்ச்சிக்கு இவ்வளவு நேரம் பொதுமக்கள் நீங்கள் எல்லோரும் பார்த்ததுக்காக நன்றி தெரிவிக்கின்றோம். மேலும் இங்கு வருகை தந்த சுவாமிநாதன் அவர்களுக்கும் நன்றி தெரிவிக்கின்றோம். மீண்டும் இந்நிகழ்ச்சி மறு ஒளிபரப்பு வருகிற ஞாயிற்றுக்கிழமை பிற்பகல் 12 மணிக்கும் நீங்கள் பார்த்து வாங்கலாம். நன்றி. சுதத் ඉතින් මම හිතන කාලය වෙත් තියෙන අපේ වැඩසටහන නිමා කරන්න මම හිතන්නේ හොඳ අවබෝධයක් අද ලැබෙන්න ඇති කියලා මේ වැඩසටහන සම්බන්ධව හේතුව මම දෙයක් දැන් අද කතා වෙච්ච මාතෘකාව යටතේදී අපි දකිනවා කාලීන මාතෘකාවක් හැටියට මේ ගිනහැර දැක්වේ විශේෂයෙන් මේක TNL නාලිකාවට එල්ල වෙච්ච යම්කිසි අභියෝගයක් හැටියට අපි ඒක ගත්තේ මොකද මෙහිදී ඇති වෙලා තියෙනවනේ යම්කිසි විදිහකට විචනාත්මක ස්වරූපීව යම්කිසි අගතියක් සිදු වී තිබෙනවා නම් යම්කිසි දහමකට ඒ දහමේ ඒ තතු ඇත්ත තතු අපි එලිකිරීම මං හිතන්නේ ඒක තමයි අපේ තියෙන යුතුයකම කියලා. ඒ පැහැර හරින්න බෑ අපිට නාලිකාවක් හැටියටත්. ඉතින් ඒ නාලිකාවේම එම චෝදනාවක් එල්ල වෙලා තියෙනවා නම් ඒ නාලිකාව හරහම තමයි ඒ විසඳාගත හැක්කේ. ඒ කරන්න මං හිතන්නේ අද වෙනකොට අපිට මහඟු පිනක් අපිට ලැබුණේ අපේ ස්වාමිනාද ලොකු ස්වාමිනාංශේ කිරිපද ඥානන්ද ස්වාමිනාංශෙත් පුලිපිටියේ මොකලානේ පඤ්ඤාසාර ස්වාමිනාංශෙත් අපිට මේක ලැබුණා. මේ සම්බන්ධයේ දහම් දැනුම අපිට නොමසුරුව බෙදා හදා ගන්නත් ඒ සම්බන්ධව හරි නිසි අවබෝධයක් ලබා ගන්නත් මං හිතන්නේ අන්න එතන තමයි අවස්ථාව සහ අවශ්‍යතාවය වෙලා තිබුණේ. මොකද මේදී ශ්‍රී ලංකා තවි ජමාත් සංගමයෙන් තමයි SLTJ මේ ආවිෂින් තමයි අපිට මේ සම්බන්ධයෙන් ලියලා තියෙන්නේ. මේකෙන් වැඩසටහනකුත් අපෙන් ඉල්ලා තියෙනවා. මේකේ මේ ලිපිය මම මුලදී කියපු ලිපියම රූපාණාලිකා වැඩසටහනක් ලබා ගැනීම පිණිස කියලා මෙතන අපි මේට මම හිතන්නේ අපි සභාවටම අපි දුක් ලිව්වා මම ලියන්න පෙර සමස්ත මුස්ලිම් ජනතාව වෙනුවෙන් මම ඉදිරිපත් වෙනවා නම් අපි කැමැත්තෙන් ඉටු කරනවා කියලාත් ඒත් උන් අභියෝගයක් සහ චෝදනා යම් තාක් විදිහකට එල්ල කරලා තිබුණා නම් මේ වෙබ් අඩවිය හරහා එයින් වෙච්ච දේ ගැන පැහැදිලි කර ගැනීමක් තමයි අද අපි කරේ. ඉතින් අපි මේ සම්බන්ධයෙන් මං හිතන්නේ අද වැඩසටහන් තුළින් ඒ අවබෝධ කර ගැනීමට අපි සමත් වුණා කියලා මට හිතෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි විශේෂයෙන්ම අපේ නර්මන්නන් සිළු දෙනාටමත් අපි ස්තුතිවන්ත වෙනවා. බෙහෙන්න රෑ 12 වෙනකන් අපිත් එක්ක රැඳී සිටියාට. ඒ වගේම නැවත වතාවක් බොහොම පිං කියනවා අපි ලොකු ස්වාමීන් වහන්සේ කිරිපද ඥානන්ද ස්වාමීන් වහන්සේට පුල්පිදී මොකලානේ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේට බෙහෙවින් පින් කියමින් අපි අද වැඩසටහන අවසන් කරනවා. ලබන සතියේ එනම් අඟහරුවාදා නැවත ඔබ හමුවීමේ අරමුණින් අපි ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට සුභ රාත්‍රියක්.